අප ගෞරවනීය තපෝවනී සුතදල නායක ස්වාමීන් වහන්සේ වරප්‍රදීප මහා සංඝරත්නයේ අවසරයි. අද දවසේදී අපවත්ී වදාළ අප ගුරු දේවෝත්තම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ගුරුවරයා වූ අමරපුර ශ්‍රී කල්යාණ වංශ නිකායේ මහා නායක ගුරුවරයා වූ අභිදජ මහා රට්ඨ ගුරු අග්ගමහා පඬිත අප ගෞරවනීය නම කියන අවසරයි දොඩම් පහල චන්දසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කමයි මේ සමාරම්භ වන්නේ. මේ වෙනුවෙන් අපේ ගෞරවනීය සුතදර ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ ඉඳලා වැඩම කළා. අපි උන්වහන්සේ ඇතුළු මේ ගරුතර අපේ තපෝවනී අරිය ඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සඳහා වැඩමවන්ට යෙදිච්ච සියලු මහා සංඝරත්නය පාදාභිවන්දනයෙන් පිළිගන්නවා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වන මේ පිළිබඳව අනුශාසනාව අපේ ගෞරවනීය තපෝවනී සුතදර නායක ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරන ලදී. පූජ්‍යපාද වන්දනීය මහා සංඝරත්නය අවසරයි අපේ නායක හාමුදුරන්ගේ උන්වහන්සේගේ අපවත් වීමෙන් වර්ෂයක් පිරෙන මේ මොහොතේදී මේ ශ්‍රද්ධා සම්පන්න පිරිසගේ සිත් තුළ පහළ වෙලා තියෙන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරමින් තියුණු කරමින් මුවහත් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මාර්ගය පැහැදිලි කරමින් ඉතා සුමధుර කිසිම සැකයක් නැහැ ඉතා සුමధుර ධර්මදේශනාවකින් මේ හැමදෙනාටම සංග්‍රහ කරන්න පැමිණි අපේ සහෝදර ආයුෂ්මත් අපේ රාජගිරියේ අරිය ඥාන ආයස්මතුන් වහන්ස අපේ මගේ සහෝදර අනිත් සියලු සහෝදර ආයස්මතුන් වහන්ස ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අද මේ අවස්ථාව අවුරුද්දක් සම්පූර්ණ වෙන දවස වුණාට අපිට අපි හැමදෙනාටම මේ සිදුවීම අද ඊයේ වගේ. ඉතින් මේ වෙලාවේදී මේ කතාව කරලා මේ ඔබ හැම දිනාම මේ මහා සංඝරත්නය මේ ශ්‍රද්ධා සම්පන්න පින්වන්ත අපේ මාතික මාතා සමිතියේ නිලධාරී මහත්මියක් ආරාධනා කළා උන්වහන්සේට ධර්ම දේශනා පවත්වන්නට. ඒකම මේ හැම දිනාම බොහොම උද්‍යෝගයෙන් බලාගෙන ඉන්නේ මේ අවස්ථාවට බොහොම ඕනෑකමින් බොහොම කාලයක් තිස්සේ සූදානම් වුණා. මගේ කතාව අහන්න නෙමෙයි ඔබ හැම පැමිණලා ඉන්නේ අපේ රාජගිරියේ හරි ඥාන හාමුදුරන්ගේ ධර්ම දේශනාව අහන්න. මේ අවස්ථාව උන්වහන්සේටත් අපටත් සුවිශේෂයි. ඒ අපවත් වී වදාළ අපේ මහානායක හාමුදුරන් වහන්සේ ඒ වගේම එබ්දවල්ලි වංගීස් නායක හාමුදුරුවන් වහන්සේත් මේ තපෝවන සන්නාමයේ නිර්මාතෘවර එබ්දවල්ලි වංගීස් නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම මේ සියලු පින්කම් වලට සම්බන්ධ වෙලා අපවත් වී වදාළ අපේ සහෝදර හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම මේ සියලු පින්කම් වලට සියලු ආධාර සපයමින් උපකාර කරමින් කටයුතු කර ලා අභව ප්‍රාප්ත වූ අපගේ දායක මාතික මාතා සමිතිය සමාජික සමාජිකාවන් අපිට දන් දෙන පින්වතුන්ගේ හැම දෙනාමත් තත් හිම් පැමිණෙන මේ උතුම් අවස්ථාවට සහභාගී වෙන ඔබ හැමට ඒ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් බබලෙන
ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ හැම දෙනා නිතම කරුණාවෙන් මෛත්‍රියෙන් පැහැදිලි කර දෙන ලෙස මම ධර්ම ගෞරවයෙන් අපේ රාජගිරි අරිඥාන හාමුදුරන්ට ආරාධනා කරනවා සියලු දෙනාම සාදුකාරයක් දීලා ඉතිසෝදා සාදුකාරයක් දෙන්න උතුම් වූ ආජීව අට්ඨමක සීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිස්සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීව වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අති ගෞරවණීය තපවණී ඒ ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ වෙන අවසරයි තපවණී ගෞරවණීය මිතබාණී නායක ස්වාමීන් වහන්සේගේ අවසර ඒ වගේම ඇමරිකාවේ වැඩ සිටීමේ මේ පින්කමට සම්බන්ධ වෙන ගෞරවණීය තපවණී අවසරයි සුතදර ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේගේ අවසර ඒ වගේම අපේ ගෞරවණීය තපවණී දමිත නායක ස්වාමීන් වහන්සේගේ අවසර ඒ වගේම කළුදිය පොකුණ අරහත් තපවණී ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ වෙන අපේ ගෞරවණීය තපවණී සද්ධා ජීවි ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේගේ අවසර සයනද අපේ සයනසනද ඒ වගේම අපේ පිරිවෙන් පරීක්ෂක අපේ ගෞරවණීය ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේගේ අවසර ඒ වගේම ගෞරවණීය තපවණී සුසීත නායක ස්වාමීන් වහන්සේගේ අවසර ඒ වගේම සංචිත්ත ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අවසර ඒ වගේම අපේ රණවතුගල බුද්ධ වංශ ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අවසර ඒ වගේම කුරුන්දි විහාරස්ථානයේ අපේ ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ සියලුම ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ මේ වගේම පොඩි ස්වාමීන් වහන්සේලාගේ අවසර වැඩම කොට වදාළ ගෞරවණීය මෑණියන් වහන්සේලාගේ අවසර මාතික මාතා සමිතියේ පින්වත් මෑණිවරුනි පියවරුනි ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වතුනි අපිට බොහෝම ගෞරවයෙන් ගෞරවනීය මිතබාණී නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම අපේ මාතික මාතා සමිතිය වෙනුවෙන් අපේ කළුදිය පොකුණ නායක ස්වාමීන් වහන්සේ අපිට බොහොම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා. තපවණේට වැඩම කරලා මීට වසරකට පෙර ආතුව අපවත් වී වදාළ අප හැමගේම ගෞරවනීය ඒ ගුරු දේවයාණන් වහන්සේ වෙන ශ්‍රී අමරපුර සංඝ සභාවේ ඒ උත්තරීතර මහානායක දුරන්දර ඒ අපවත් වී වදාළ දොඩම්පහළ චන්දසිරි ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේ සිහිපත් කරලා ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ උදෙසා පරලොව ජීවිතේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව ප්‍රාර්ථනා කරන්න ඒ වගේම අපවත් වී වදාළ ගෞරවනීය ඒ කුඩාවැල්ලේ වංගීස ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ සිහිපත් කළ පින් අනුමෝදන් කරන්න ධර්මදේශනාවේ පින්කම සිද්ධ කර දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ විචිත්‍ර වූද මේ සුන්දර වූද පින්කම මේ මොහොතේ සිද්ධ වෙන්නේ. පින්වතුනි පින්කමක විචිත්‍රභාවය දකිද්දී පින්කමක සුන්දරත්වය දකිද්දී ඒ විචිත්‍රභාවය තුල අපි දකින්නේ එම පින්කම සංවිධානය කළා වූ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා වගේම එම පින්කම සංවිධානය කළා වූ ගිහි පින්වතුන්ලා මාතික මාතා සමිතියේ සිත් සතන් උතුම් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රද කියන කාරණයයි පින්වතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ
දඹදිව බොහොම ලස්සන චිත්‍රයක් තිබ්බ පින්නතුනි. මේ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්නතුනි. එහෙමනම් පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගනිද්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ පින්වතුල්ලාගේ සිත් සතන් උතුම් පෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්නතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මදායාද කියන සූත්‍රයේදී තමන්ගේ ශ්‍රාවකයන් අමතල දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න, මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න, මහණෙනි සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණා ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරාවි නොසලකා හරීවි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේ හැටියට අපෙන් එවන් ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේ නමක් මුල් කරගෙන මහා සංඝරත්නය මුල් කරගෙන මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩවලින් උඩුබියන් වලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් අපිට දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පින්නතුනි. ඒ නිහතමානී සතුට තමයි පින්වතුල්ලා මෙවන් විචිත්‍ර වූ පූජාවන් මහා සංඝරත්නය වන අපට දක්වන්නේ අපි සබ් ධර්මයට දායාද වෙලා ජීවත් වන නිසාය කියන කාරණය සිහිපත් වෙන නිසා පින්නතුනි. ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි ඔබලාට මේ සද්ධර්මය දේශනා කරන්න. පින්වතුනි යහපත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න සුපටිපන්න උචුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයෙන් යුත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත බවට මහා සංඝරත්නය පත් කරන්න සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මයන් සත්පුරුෂ මනුස්සයන් වැඳුම් පිදුම් කරන තත්වෙට මහා සංඝරත්නය පත් කරන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් කැපවීමක් කළාද පින්නතුනි. විනය කාරණා 220ක් අධිකරණයන් 7ක් පනවමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ කැපවීමක් සිද්ධ කළා. ගුණාත්මක සංඝ සමාජයක් හැටියට අපිට ලෝකයේ ඉදිරියට ඔසවා තබන්න. ඒ නිසා පින්වතුනි ඔබලා මහා සංඝරත්නය හැටියට අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළා මල් දහසක් පූජා කළා ඒක මලක් මල් දහසක් තයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි පින්නතුනි. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිට මාර්ගය කියලා දුන්නේ. ඒ නිසා කල්පනා කරන්න පින්වතුල්ලා තෙරුවන් කෙරේ සද්ධාවෙන් තෙරුවන් කෙරේ ගරුත්වයෙන් කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් ප්‍රණීතභාවයෙන් සියතින් සකසා පූජා කර තිබෙන මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාබඩවලින් උඩුබියන් වලින් ගිලම්පසින් මේ සෑම පූජාවක්ම ලෝතුරා අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න සාදු සාදු සාදු. පින්වතුනි ධර්ම දේශනාව පුරාවට මං
අපි නිරතුරුව පිංවතුල්ලා සද්ධර්මය ශ්‍රවණය කරන පිංවතුල්ලා. එනිසා මේ ධර්ම දේශනාවම භාවනා වැඩසටානක් හැටියට ඉදිරියට අරංයනම. මේ ධර්ම දේශනාව පුරාවට මම අනිත්‍යයි කියන වචනය නිරතුරුව පාවිච්චි කරන්න පුළුවන්. අනිත්‍යයි කියන වචනට බබියවෙන්නපා ධර්ම දේශනාව අවසන් කොටසදී. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුල්ලාට මේ අනිත්‍යයි කියන අර්ථය කියල දුන්නේ ඇයි කියන කාරණය පැහැදිලි කරලා දෙන. එනිසා අනිත්‍යයි කියන වචනය වඩන්න බිය වෙන්න එපා. ධර්ම දේශනා පුරාවට අනිත්‍යයි කියන වචනය මගේ පිටවේදී. පිංවතුල්ලා සෑම කෙනෙක්ම දෑස් පියාගෙන මං කිව්වාට පස්සේ කියන්න. මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සතර අපායේ සත්වයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම මනුෂ්‍යයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම දේවියෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම බ්‍රහ්මයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා
සුවය පත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන්හා පස්සලොස් චරණ ධර්මයන් මනාකොට දත්හින් විචාචරණ නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැතිහින්ද නිවන් පුරයට පැමිණිහින්ද සුගත නම්බන සේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝක විදූ නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදහින් සත්තා දේව මනුස්සා නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහින් භගවා නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ
වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිපාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහානියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානංති සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විජ්ජාචරණ නම් වන සේක සුගත නම් වන සේක ලෝකවිදු නම් වන සේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වන සේක සත්තා දේව මනුස්සා නම් වන සේක භගවා නම් වන සේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක සාදු කියන්න දැන් අපි හැමෝම මොහත මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් මෙනෙහි කළා. පින්වතුනි අපි මෙතන වාඩි වෙලා සියලු සත්වෝ සුවපත් වේවා කියලා අපි කොච්චර මෙත් වැඩුවා සියලු සත්වෝ සුවපත් වෙයිද? සියලු සත්වෝ සුවපත් වෙන්නේ නැහැ. අපි මෙතන වාඩි වෙලා සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ සියලු අමනුෂ්‍යයෝ සුවපත් වේවා කියලා කොච්චර මෙත් වැඩුවත්
පින්වතුනි ඒ අය සුවපත් වෙන්නේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට මේ උතුම් මෛත්‍රී ධර්මයන් දේශනා කරන්නේ ලෝකය සුවපත් කරන්න නෙමේ පින්වතුනි. ලෝකයේ උපයෝගී කරගෙන ඔබ සුවපත් භාවයට පත් වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. අපි මෛත්‍රිය වඩන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වට කොච්චරවත් සියලු සත්වයෝ සුවපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි සියලු සත්වයෝ උපයෝගී කරගෙන අපි සුවපත් භාවයට පත් වෙන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා කියලා පින්වතුනි. ඒ නිසා පින්වතුල්ලා නිරතුරුව දක්ෂ වෙන්න අනුන් මෛත්‍රී වඩනවාද නැද්ද කියන කාරණේ හිතන්න යන්න අවශ්‍ය නැහැ. ඔබ දක්ෂ වෙන්න ලෝකයා උපයෝගී කරගෙන ඔබේ අසල්වැසියා උපයෝගී කරගෙන ඔබ සමග අමනාප කෙනා උපයෝගී කරගෙන දෙවියන් බ්‍රහ්මයන් සියලු සත්‍යෝ උපයෝගී කරගෙන දස දිසාවේම සත්‍යෝ උපයෝගී කරගෙන ඔබ සුවපත් භාවයට පත් වෙන්න. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍ය කර්මයන් නතරින් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මොකද අපි සිල් සමාදන් වුණා අපිට සීලෙන් ආනිසංස පහක් ලැබෙනවා. මොනවාද ඒ ආනිසංස? අපේ ජනප්‍රියභාවය ඇති වෙනවා, අපි ඕනම අභියෝගයකට නොබියව මුහුණ දෙනවා, අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා, සිහි මුලා නොවී මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. මෙන්න පින්වතුනි සීලේ ආනිසංස. ආනිසංස පහයි. අපි මොන තරම් දන් පූජා කළත් අපිට ආනිසංස තුනක් ලැබෙනවා. මොනවාද? වර්ණය, සැපය, බලය. ඔච්චරයි දානෙන් ලැබෙන ආනිසංස. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෛත්‍රියට ආනිසංස 11ක් පනවනවා පින්වතුනි. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ, දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, වස විසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා, සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. එමනම් බලන්න අපි ආනිසංස 11ක් ලබලා දෙන මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය වෙන මෛත්‍රිය අමතක කරලා පින්වතුනි අපි වඩාත් නැඹුරු වෙන්නේ කොතෙන්ද? දානයට. එහෙම නැත්නම් සීලයට. දානයට සීලයට නැඹුරු වෙන අපි ආනිසංස 11ක් තියෙන මෛත්‍රිය හැම වෙලාවම ජීවිතෙන් ඈතට දානවා පින්වතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයේ හැටියට ආර්ය අෂ්ටාංගික නිවන් මාර්ගයේ හැටියට කුසල් මාර්ගයේ හැටියට පණවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී පින්වතුනි සීලයටත් වඩා දානයටත් වඩා ඉහළින් තමයි මෛත්‍රිය පණවන්නේ. මොකටද මෛත්‍රිය පණවන්නේ? දෙවෙනි මාර්ගාංගය වන සම්මා සංකප්පයන්ටයි බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පණවන්නේ. සම්මා සංකප්පයන්ගෙන් පසුයි සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ මාර්ගංග තුන පනවන්නේ. සීලයටත් අදාළ මාර්ගංග තුනටත් පසුයි සම්මා වායාමෝ කියන කරන්නා වූ කුසල් ශක්තිමත් කරන, නොකළා වූ කුසල් අලුතෙන් කරන දානයට අදාළ ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ පනවන්නේ. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඉදරදිව වඩන ආකාරයේ මේ උතුම් ධර්මයන් වැඩුවොත් තමයි ඔබට සම්මා සමාධියක් කරා යන්න පුළුවන්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ දාණය, ඔබ සමාදන් වෙන සීලය නිරතුරුවම පින්වතුනි මෛත්‍රියෙන් ශක්තිමත් කරගන්න. ඔබ මෛත්‍රියෙන් ශක්තිමත් භාවයට පත් වෙලා සියලු සත්වයින්ට මෙස්සිත වඩලා ඒ තුලින් ඇති කර ගන්නා වූ මෛත්‍රී සිතෙන් ඔබ සිල් සමාදන් වුණා, ඔබ දන් දුන්නා, පින්වතුනි අනිවාර්යෙන්ම ඔබ සම්මා සතිය සම්මා සමාධිය කරා යන පින්වතෙක් බවට පත් වෙනවා. නමුත් අපි මේකේ අනිත් පැත්තයි කරන්නේ. අපි කේන්තිය ගැන හිතන්නේ,
දේශය ගැන හිතන්නේ සම්මා සංකප්පයන් ගැන හිතන්නේ අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප ගැන හිතන්නේ පුංචි දෙයකටත් අපි කේන්ති ගන්නවා නමුත් අපි දවස ගානේ පන්සිල් සමාදන් වෙනවා අපි දවස ගානේ දන් දෙනවා ඒ නිසා කවදාවත් අපේ සීලය අපේ දාණය මෛත්‍රියේ ශක්තියෙන් පෝෂණය නොවුනොත් ඒ දාණය ඒ සීලය කවදාවත් අපිව සම්මා සමාධියක් කරා අරන් යන්නේ නැහැ ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි ලෝකයා මෛත්‍රී වඩනවාද කියලා හොයන්න අවශ්‍ය නැහැ අල්ලපු ගෙදරේනා මෛත්‍රී වඩනවාද කියලා හොයන්න අවශ්‍ය නැහැ ඔබ දක්ෂ වෙන්න මේ උතුම් මෛත්‍රිය උපයෝගී කරගෙන සෑම රාත්‍රියකම අවම වශයෙන් නිින්දට යන්න පෙර ආතුවවත් විනාඩි 5ක් 10ක් දස දිසාවේම සත්වයින් සිහිපත් කරගෙන පින්වතුනි මෛත්‍රිය පුහුණු කරන්න ඔබ එහෙම මෛත්‍රිය පුහුණු කරද්දී ඔබට ආයසංශ 11ක් ජීවිතේට එකතු වෙනවා ලෝකයා මෛත්‍රිය වඩනවාද නැද්ද කියලා හොයන්න යන්න එපා ඒ ආයසංශ 11 ඔබේ අකුසල් යටපත් කරගෙන ඔබට කුසලයෙන් නැගී සිටීමේ ශ්‍රේෂ්ඨ ශක්තිය ලබලා දෙනවා පින්වතුනි අපි කොච්චර මෙතන ඉන්න සෑම පින්වතෙක්ම මොහොතක් හෝ මෛත්‍රී චිත්තේ වඩනවා නමුත් අපි මේ මෛත්‍රී භාවනාවන් ජීවිතයට එකතු කරගනිද්දී දවසකට පැය කාලක් වෙන් කරලා දවසකට පැය භාගයක් වෙන් කරලා මෛත්‍රී වැඩිවීමෙන් පින්වතුනි අපිට මෛත්‍රී අර්ථය නිවැරදිව ජීවිතයට ගන්න බෑ පින්වතුනි මොකද අපි දවසට පැය කාලක් පැය භාගයක් මෛත්‍රිය වඩලා අපි ආයිමත් සමාජයට එද්දී අපි ආයිමත් අපේ රාජකාරී කටයුතු වලට යද්දී පින්වතුනි අපි ආයිමත් ඇලෙන ගැටෙන ස්වභාවයන් තමයි පත් වෙන්නේ ඒ නිසා මේ මෛත්‍රිය ශක්තිමත් මෛත්‍රියක් බවට පත් වෙන්නේ නැහැ ඒ නිසා මෛත්‍රී භාවනාව ඔබ නිවැරදිව ජීවිතයට එකතු කරගන්න නම් ඔබ දක්ෂ වෙන්න දවසට පැය කාලම් භාගයක් ඔබ මෛත්‍රී වඩන්නේ කහරි නමුත් මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් වෙන්න ඕනේ මෛත්‍රිය ඔබේ ලේ මස් ඇට නහර වලට කිඳා බැස්ස දහමක් බවට පත් වෙන්න ඕනේ එවැනි මෛත්‍රිය ඔබේ ලේ මස් ඇට නහර වලට කිඳා බැස්ස දහමක් බවට පත් වෙන්න නම් ඔබ පින්වතුනි දක්ෂ වෙන්න උදේ පාන්දර නැගිට මොහොතේ පටන් ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න. උදේ නැගිටිනවා නැගිටින්න කියලා හිත සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. වතුර එකක් බොන්න කියලා හිත සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. මූණ හොදන්න කියලා හිත සකස් වෙනවා. ඊට පස්සේ හිත සුවපත් වේවා කියලා හිතන්න. ආහාර ගන්න ඕනේ කියලා හිත සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. උදේ තරහකාරයෙක් මතක් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. gedara inna suratan satha matak wenawa ilanga hita suwapat wewa kiyala hitanne pinwathuni oba dinapata oba tula sakas wena sama situvillakatama pasusita suwapat wewa kiyala oba hitanna puhunu unoth pinwathuni dawase pay 12 pay 6 oba maitriya wadu kene pawada pat wenawa dawase pay 12 pay 6 oba maitri chittiya tula hitiya wenawa එහෙම හිටියොත් පමණයි මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් වෙන්නේ මෛත්‍රිය ඔබේ ලේ මස් ඇට නහර වලට කිඳා බැස්සා වූ ධර්මයක් බවට පත් වෙන්නේ එහෙම නැතුව පින්වතුනි අපි දවසට පැය කාලක් පැය භාගයක් මෛත්‍රිය වඩලා ආයිමත් අපි සමාජයට ගිහිල්ලා ඇලෙනවා ගැටෙනවා නම් ඒ මෛත්‍රිය කවදාක්වත් අපිට සම්මා සමාධියක් කරා උපකාර වෙන්නේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම උදේ පාන්දර නැගිට මොහොතේ පටන් සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා. මේ මොහොතේ මට අපවත් වී බදාළ ගෞරවණීය අපේ නායක ස්වාමීන් මහා නායක ස්වාමීන් වහන්සේ මතක් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා. මේ මොහොතේ මට විහාරස්ථානයේ වැඩ සිටින ගෞරව මිතබානි නායක ස්වාමීන් වහන්සේ මතක් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා. මට මේ මොහොතේ මගේ මැරිච්ච අම්මා තාත්තා සිහිපත් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා.
පිංගතුනී ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ලෝකේ අපිට නිවැරදි කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ නිවැරදි කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් අතීතෙ පහළ වුණා ලෝකේ නිවැරදි වුණේ නැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දඹදිව නිවැරදි වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් වෙනකොට දඹදිවින් බුදුදහම පවා අතුරුදහන් වෙලා යනවා. එසා පින්වතුනි ලෝකේ නිවැරදි කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේ නමකටවත් පුදුම්කමක් නැහැ. ඇයි ඒ? ලෝකයේ කියන අර්ථය බුදුරජාණන් වහන්සේ පනවන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි ලෝකය. අනේ බුදුරජාණන් වහන්සේ ලෝකය පනවනවා. අපි මේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? ඉර හඳ තාරකා, ඇමරිකාවේ, එංගලන්තයේ, රුසියාව, ජපානයේ මෙන්න අපේ ලෝකය. බුදුරජාණන් වහන්සේ පනවන්නේ ලෝකයක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ අර්ථය හැටියට පනවන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. මොකක්ද කැඩෙන්නේ, බිඳෙන්නේ, විසිරෙන්නේ? රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින නිසාම රූපයේ ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා, සංඥා, සංකාර, විඥානයෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පිංගතුනි මේකයි ලෝකයේ අර්ථය. අපි කොයිසම් ලෝකයක් හදන්න ගියත් ඒ හදන ලෝකයේ මොහොතින් කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. ඒයි පිංගතුනි සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. සියලු සංස්කාරයෝ වෙනස් වෙන ලෝකයක් තුල අපි මේ ජීවත් වෙන්නේ. එනිසා ලෝකයේ අර්ථය කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි. ඒ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය අපිට නිවැරදි කරන්න බෑ පිංගතුනි. එහෙනම් ඔබ දක්ෂ වෙන්න, ඔබ ලෞතර බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසට අයිති උත්තමෙන් නම් පින්වතුනි කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය නිවැරදි කරන්න යන්න එපා. ඔබ දක්ෂ වෙන්න ඒ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය උපයෝගී කරගෙන ඔබේ කුසල් ශක්තිය වැඩි කරගන්න. එහෙම නැත්නම් මේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකේ Nirodha හොයාගෙන යන්න. එහෙම හොයාගෙන යන්න නම් පින්වතුනි අනුන් මෛත්‍රී වඩනවාද කියන කාරණේ හොයන්න එපා. අනුන් අපිට දේශ කරනවාද කියන කාරණේ හොයන්න යන්න එපා. ඔබ දක්ෂ වෙන්න ඔබට ආදරය කරන කෙනාට සුවපත් වේවා කියලා ඔබ ආනිසංස 11 ජීවිතේට ගන්න. ඔබට වෛර කරන කෙනාට සුවපත් වේවා කියලා ඔබේ ජීවිතේට ආනිසංස 11 ගන්න. පින්වතුනි එහෙම ගත්තොත් පමණයි මේ උතුම් මෛත්‍රී ධර්මයන්, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි මාර්ගාංගයට අදාළ මේ මෛත්‍රී ධර්මයන් ඔබේ ජීවිතේ කොටසක් බවට පත් වෙන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න අදින් පස්සේ සෑම සිතුවිල්ලකට පසුසිත සුවපත් වේවා කියලා පුහුණු වෙන්න. එහෙම පුහුණු වුණොත් ඔබ දවසින් අඩක් මෛත්‍රී භාවනාව තුලයි ජීවත් වෙන්නේ. පින්වතුනේ අපි කොච්චර මෛත්‍රී භාවනාව පුහුණු කරලා, බුදුගුණ භාවනාව පුහුණු කරලා මොනසා සමාධිමත් හිතක් ඇති කරගත්තත් පින්වතුනි මේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව අයිති වෙන්නේ සමත භාවනාවකටද විදර්ශනා භාවනාවට? සමත භාවනාවට පින්වතුනි. අපි කොච්චර මෛත්‍රී පුහුණු කරලා මරණාසන්න මොහොතේ පින්වතුනි මරණාසන්න මොහොතේ සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා අපි ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි සුගතියේ ඉපදෙනවා. දිව්‍ය මනුෂ්‍ය ජීවිතයක් උපතක් පටිච්ච සමුප්පන්න. නමුත් ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා අවසාන චුතිසිත මතු කරගෙන සාදු සාදු කියලා මෙරිලා ඔබ සක්‍ර දෙවියන් වෙලා ඉපදුනත් ඒ ඉපදුනේ ජාති, ජරා, ව්‍යාධි, මරණය. ඔබ සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා අවසාන චුතිසිත සාදු සාදු කියලා සතුටු සිතින් මැරිලා ඔබ සක්විති රජ වෙලා ඉපදුනත් ඒ ඉපදුනේ ජාති, ජරා, ව්‍යාධි, මරණයයි. පිංගතුනේ ජාති, ජරා, ව්‍යාධි, මරණය ඔබ මොනසා බුදුගුණ සිහිපත් කරලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන උතුම් බුදුගුණයක් සිහියට නගාගෙන
සාදු සාදු කියලා ඔබ ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා පිටතුනි. නමුත් මේ සුගතියේ උපත නිට්ටේ ද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ බුදු ගුණයක් සිහියට නගාගෙන සුන්දර රජ කුලයක ඉපදුනා. ඒ ඉපදිලා තියෙන ජාති දරා ව්‍යාධි මරණයන් ඔබ ඉතිපිසව භගවා අරහන් කියලා උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඔබ තව තිසාවේ දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනා. ඒ ඉපදිලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක් මයි පිංගතුනි. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු වෙලා තියෙනවා. අතීත පංච උපාදානස්කන්ධයේ දීති යොමු කරන්න ඔබත් මමත් මේ ආපු දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරලා තියෙනවා. පින්වතුනි මේ සෑම සම්මා සම්බුද්ධ ශාසනයකදීම අපි මෛත්‍රී භාවනාව වඩලා බුදු ගුණ භාවනාව වඩලා මොනවද කරලා තියෙන්නේ පින්වතුනි? ජාති ජරා ව්‍යාධි මරණ රැස් කරලා වෙන දෙයක් කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාව වඩලා පින්වතුනි සමාධිමත් හිත ඇති කරගෙන ධානාගත හිත ඇති කරගෙන රූපාවචර ධාන ඇති කරගෙන අරූපාවචර ධාන ඇති කරගෙන මෙතන ඉන්න සෑම කෙනෙක්ම කල්ප ගණන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් හිටියා කියලා. නමුත් අවසානයේ මොකද්ද වුනේ? ඒ රූපාවචර අරූපාවචර බ්‍රහ්මසප අනිත්‍ය වෙලා අපි ආයිමත් සතර පායට වැටුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා සමාධිමත් හිත ඇති කරගෙන ඒ සමාධිය හිත් තුළින් ධානාගත හිත ඇති කරගෙන මේකය සැහැල්ලු කරලා මේකය සියුම් කරලා මේකය ඔසවලා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ එර්ධියෙන් ගමන් කළා කියලා ඔබ අතීත පංච උපාදානස්කන්ධේ දීති යොමු කරන්නේ. ඔබ මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන සංසාරේ එර්ධියෙන් ගමන් කළා. නමුත් ඒ සංස්කාර නිත්‍යද අනිත්‍යද? ඒ සෑම සංස්කාරයක්ම අවසන් වුණේ ජාති ජරා ව්‍යාධි මරණයකින් මයි පින්වතුනි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරයක් පුරාවට ඔබත් මමත් මේ උතුම් මෛත්‍රී ධර්මයන් මේ උතුම් බුදු ගුණ ධර්මයන් ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන් උදෙසා කියලා. පින්වතුනි අපි කවදාද මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ ගොඩ ගැසූ මලකඳන් ගොඩ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. පින්වතුනි ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩක් සිහියට නගා ගන්න. ඒ මලකඳන් ගොඩේ රූපාවචර බ්‍රහ්ම මලකඳන් අරූපාවචර බ්‍රහ්ම මලකඳන් දිව්‍ය මලකඳන් මනුස්ස මලකඳන් තිරිසන් ප්‍රේත නිරිසත්ව මලකඳන් අසුර මලකඳන් මේ මලකඳන් ගොඩ වෙන දෙයක් නෙමේ. ඔබ තනි තනිව ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න. හිත යොමු කරන්න ඔබ තනි තනිව ගොඩ ගැසුවා වූ මලකඳන් ගොඩ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි පින්වතුනි. එහෙනම් අපි මේ මොකද්ද මේ ජීවිතේ කරන්නේ? තව දුරටත් අපි සමත භාවනාවන් වඩලා සංස්කාරයන් කෙරෙහි උපාදානයන් ඇති කරගෙන තෘෂ්ණාවෙන් අපි ආයේ ආයෙමත් අර මහා මලකඳන් ගොඩට මේ මලකඳත් එකතු කරනවා. මේ මලකඳත් කවදා හරි එකතු කරලා අපි ආයෙමත් පටිච්ච සමුප්පන්න උපතකට යනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබගෙන් ප්‍රශ්න කරනවා කවදාද ඔබ මේ මලකඳන් ගොඩ නිරෝධය කරන්න කියලා? කවදාද ඔබ මේ මලකඳන් ගොඩ නිරෝධය කරන්නේ? සෑම රාත්‍රියකම නිින්දට යන්න පෙර ආතුව ඔබ තනි තනිව පටිච්ච සමුප්පන්නව ගොඩ ගැසුවා වූ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩ සිහියට නගා ගන්න.
සිහියට නගාගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ මලකඳ, මේ ජීවිතේ මලකඳ මම ගොඩ ගන්න අවසාන මලකඳයි කියන අදිෂ්ඨානෙ දෙන්න පිංගතුනේ. එම නැතුව අපිට කවදාකවත් මේ ගමන නිමා කරන්න බැහැ. අපි මෛත්‍රී භාවනාවත් බුදුගුණ භාවනාවත් ජාති ජරා ව්‍යාධි මරණ උදෙසායි අපි තාමත් උපයෝගී කරගන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී දඹදිව බමුණෙක් හිටියා. බොහොම ධනවත් බමුණෙක්. මේ බමුණ මාන්නක්කාර බමුණෙක්. මේ බමුණට සිතුවිල්ලක් ඇති වෙනවා. මොකද්ද ඒ සිතුවිල්ල? මම කවදා හරි මැරුණට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කිසිවෙක් වල නොදැමූ තැනකයි කියලා. පින්වතුනි, දැන් අපි අපවත් වුණොත්, ඔබලා මිය ගියොත්, අපිව ගිහිල්ලා පවුලේ සුසාන භූමිය ආදාහණය කරන්නේ, භූම දානය කරන්නේ, එතන දාස් ගානක් භූම දානය කරපු දෙනා. නමුත් මේ බමුණා ඒකට කැමති වුණේ නැහැ. බමුණාට අවශ්‍යයි එයා මැරුණාට පස්සේ එයාගේ දේහය කිසිම කෙනෙක් වල නොදැමූ තැනක වල දාන්න. එයා සේවකයෝ අරගෙන යනවා. කැලේ ඈතින් ඈතට, ඈතින් ඈතට සේවකයෝ අරන් ගියා. අරන් ගිහිල්ලා එයා තැනක් තෝරගන්නවා විශාල ගහක් යට. මෙතන නම් කවදාවත් කිසිම කෙනෙක් වල දාලා නැහැ කියලා එයා තීරණය කරනවා. සේවකයින්ට අණ කරනවා මෙතන වල හරන්න කියලා. සේවකයින් වල හරනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේ සිද්ධිය. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කළා අහනවා, බමුණ ඔබ මොකක්ද මේ කරන්නේ? බමුණ කියනවා, භාග්‍යවතුන් වහන්සේ, මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදෙමෝ තැනක. භාග්‍යවතුන් වහන්සේ මෙතන නම් කවදාක්වත් කිසිම කෙනෙක් වල නොදෙමෝ තැනක් කියලා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් සමවදිනවා. పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් සමවැදලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බමුණ ඔබ ඔය හාරණ සතර රියන තුල සංසාරයේ ඔබ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා කියලා. පින්වතුනි, 11000 වතාවක් මේ බමුණා සංසාරයේ දෙවියෙක් වෙච්ච වෙලාවේ, රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ, බුම්මාට දෙවියෙක් වෙච්ච වෙලාවේ, මනුස්සෙක් වෙච්ච වෙලාවේ, කුරුල්ලෙක් වෙච්ච වෙලාවේ, ගැඩපිලෙක් වෙච්ච වෙලාවේ, කුමියෙක් කූඹියෙක් වෙච්ච වෙලාවේ, ප්‍රේතෙක් භූතෙක් වෙච්ච වෙලාවේ, මේ හතර රියන තුල 11000 වතාවක් විහිදම් වෙලා තියෙනවා. පින්වතුනි, ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න, ඔබ ඔය වාඩි වෙලා ඉන්න බින්කඩ සිහියට නගා ගන්න. ඔබ අඩි දෙක ප්‍රමාණය බින්කඩකයි වාඩි වෙලා ඉන්නේ. පින්වතුනි, ඔබ ඔය වාඩි වෙලා ඉන්න බින්කඩ සංසාරයේ ඔබව දාස් වතාවක් මිහිදම් කළා වූ බින්කඩ. පින්වතුනි, දහස් වතාවක් ඔබ මිහිදම් වෙලා තියෙන ඔය බින්කඩේ ඔබ ඔය දෙපා තබාගෙන ඉන්නේ ඔබේම සුසාන භූමියක් මතයි. ඔබ ඔය දෙපා තබාගෙන ඉන්නේ ඔබේම මිනි අඳු මතයි. පින්වතුනි, කවදාද අපි මේ සුසාන භූමියෙන් මිදෙන්නේ? අපි මේ දෙපා මම දැස් පියාගෙන නුවණින් දකිනවා. මම මේ දෙපා තබාගෙන ඉන්න පුංචි බිම් කඩ තුල සංසාරේ මම දහස් වතාවක් මිහිදන් වෙලා ඉන්නවා. මනුස්සෙක් වෙච්ච වෙලාවේ, දෙවියෙක් වෙච්ච වෙලාවේ, කූඹියෙක් වෙච්ච වෙලාවේ, කඩියෙක් වෙච්ච වෙලාවේ, මදුරුවෙක් වෙච්ච වෙලාවේ, ප්‍රේතෙක් වෙච්ච වෙලාවේ, භූතෙක් වෙච්ච වෙලාවේ, පින්වතුනි, මෙතන මං සංසාරේ දහස් වතාවක් මිහිදන් වුණා වූ බින්කඩක්. මම මේ දෙපා තබාගෙන කියන්නේ මගේම සුසාන භූමියක. මම මේ දෙපා තබාගෙන කියන්නේ මගේම මිනි අනුමත. බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා. ඔබෙන් ප්‍රශ්න කරනවා, ඔබ කවදාද මේ සුසාන භූමියෙන් මිදෙන්නේ? ඔබ කවදාද මේ මිනි අනුකඩෙන් මිදෙන්නේ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා. පින්වතුනි, එනිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ දක්ෂ වෙන්න. මේ ජීවිතේ ඔබ වඩන මෛත්‍රිය, ඔබ වඩන බුද්ධානුස්සතිය පින්වතුනි සමත භාවනාවෙන් ඔබට අරන් යන්න.
සමත භාවනාවෙන් ඔබට විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. විදර්ශනා භාවනාවක් බවට පත් කරගත්තොත් පමණයි පින්වතුනි ඔබ වඩන මෛත්‍රිය, ඔබ වඩන බුද්ධානුස්සතිය ජාති ජරා ව්‍යාධි මරණයන්ගේ නිරෝධය උදෙසා ඔබ යොමු කරගන්නේ කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න, නිරේතුරුව මෛත්‍රී ආනිසංස පක්ෂයේ සිහිපත් කරගන්න. දානයට වඩා සීලයට වඩා මෛත්‍රී ආනිසංස පක්ෂයේ වැඩි. ඔබ දෙන දානිය, ඔබ දෙන සීලය ශක්තිමත් භාවයට පත් කරලා සම්මා සතියක් සම්මා සමාධියක් කරා ඔබව අරන් යන්නේ ඔබේ සීලය, ඔබේ දානය මෛත්‍රියෙන් පෝෂණය වුණොත් පමණක්. මෛත්‍රීතුනි එම මෛත්‍රියෙන් පෝෂණය කරගන්න, මෛත්‍රිය ජීවිතේ කොටසක් කරගන්න. මෛත්‍රිය ඔබේ ලේ මස් ඇට නහරවලට කිඳා බැස්ස දහමක් බවට පත් කරගන්න. සකස් වෙන සෑම සිතට පසු සිත සුවපත් වේවා කියලා කියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔබ දක්ෂ වෙන්න මේ උතුම් මෛත්‍රී ධර්මයන් වඩලා අපි මේ ලෝක ධාතුවේ කිනම් ලෞකික සැපයක් ලැබුවත් ඒ සෑම ලෞකික සැපයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් සැපයක් කියලා දකින්න. පින්වතුන් දැකලා නිරතුරුව ඔබේ මෛත්‍රී භාවනාවේ විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. පින්වතුන්ලා මම කියන දේ නුවණින් දකින්න කියන්න එපා. නුවණින් දකින්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇස නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇසත් රූපයත් විඥානයක් පස්සයෙන් හටගන්නා වූ පංච උපාධානස්කන්දය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, කන නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, කනත් ශබ්දයත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාධානස්කන්ධය අනිත්‍යයි.
නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි, නාසය නිසා හටගත් තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත් තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි, නාසයත් ගඳ සුවඳත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාධානස්කන්ධය අනිත්‍යයි. දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, දිව නිසා හටගත් තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත් තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, දිව රසය විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාධානස්කන්ධය අනිත්‍යයි. මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, මනස නිසා හටගත් තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත් තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, මනසත් සිතුවිලි විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාධානස්කන්ධය අනිත්‍යයි.
කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, කය නිසා හටගත් තාහු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත් තාහු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත් තාහු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත් තාහු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, කයත් පහසත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාධානස්කන්දය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. මාත් සමග කියන්නේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පාස අනිත්‍යයි, නාම රූප ධර්මයෝ අනිත්‍යයි, නාම රූප ධර්මයෝ අනිත්‍යයි. සත්‍යයන් දැන් අපි නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා මෙනෙහි කළා. මේ නාම රූප ධර්මයන් කියන්නේ මොකටද? රූපය කියලා මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ සලායතනයන්ට, ඇස කන නාසය දිව ශරීරයට. එතකොට මේ රූපය ඇසුරෙන් මේ ඇස කන නාසය දිව ශරීරය මනස ඇතුරෙන් සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම ධර්මයන් කියලා. එමනම් නිරතුරුවම ඔබත් මමත් මේ ඇස කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන
මේවා බාහිර රූපයන් සමග පස්සෙවීමෙන් අපි නිරතුරුවම පින්වතුනි පස්ස වේදනා සංඥා සංකාර විඥානෝ පංච උපාදානස්කන්ධ ලෝකයේ ගොඩනගන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ බැඳුනොත් බැගෙන්නේ පංච උපාදානස්කන්ධෙදි කියලා. ඔබ නිදහස් වුණොත් නිදහස් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාවෙන් කියලා. එනිසා පින්වතුනි ඔබත් මමත් බැඳිලායි තාම ජීවත් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට බැඳිලා රූපේ මමේ කියලා දකිනවා මගේ කියලා දකිනවා මගේ ආත්මේ කියලා දකිනවා රූපේ ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය මමේ මගේ මගේ ආත්මේ කියලා ආත්මීය දෘෂ්ටියෙන් බැඳිලායි පංච උපාදානස්කන්ධයෙන් ජීවත් වෙන්නේ. එනිසා පින්වතුනි අපිට තාම මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට මේ භව දුකෙන් නිදහස් වෙන්න ඕනේ නම් ඔබට අවම වශයෙන් උතුම් සතර අපායෙන් නිදහස් වෙන්න ඕනේ නම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. උපත අපි කවදා හරි උතුම් සෝවාන් ඵලයට පත් වුණා පින්වතුනි සෝවාන් ඵල අවබෝධය ලබන එක ධර්මතාවයක් තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. එහෙනම් පින්වතුනි අපිට මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න නම් නිවාරයෙන් අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අනිත්‍යයි කියලා අපි අවබෝධ කරනවා පරිපූර්ණ වශයෙන් සැකයකින් තොරව. එමනම් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න සෑම රාත්‍රියකම මොහොතක් පින්වතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ගේ අනිත්‍යභාවය දකින්න. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා නිරතුරුව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අතීත පංච උපාදානස්කන්ධයේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න කෙනා අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා. පින්වතුනි අපි අනාගත පංච උපාදානස්කන්ධයට බැඳිලා ජීවත් වෙන්නේ අනාගත රූප වේදනා සංඥා සංකාර විඥාණය අපි සතුටින් ප්‍රාර්ථනා කරනවා. අපි සතුටින් බැසගෙන ඉන්නවා අනාගතේ මට මෙවැනි නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා ඒ ජීවිතේ තුලින් මට මෙවැනි විදී මඳුනා ගැනීම සංස්කාරයෝ දැනින් ලැබේවා අනාගතේ මට සුන්දර දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය රූප පටිච්ච සමුප්පන්න රූප ලැබේවා. අනාගත පංච උපාදානස්කන්ධයට අපි බැඳිලායි අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. එනිසා පින්වතුනි උපදක්ෂ වෙන්න අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වතුනි අතීතයට යන්න ඔබ අතීත පංච උපාදානස්කන්ධයට ඈතට ඉකියොමු කරන්න. ඔබට මතකද ඔබ අම්මාගේ මව් කුසෙන් බිහිවෙච්ච දවස? පින්වතුනි අම්මාගේ මව් කුසෙන් බිහිවෙච්ච ඔබේ කිරිකැටි මොලකැටි රූපයේ සිහියට නගා ගන්න. ඒ ලදරු රූපය නිත්‍යද අනිත්‍යද පින්වතුනි? ඒදා ලදරු රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? මේ ඔබේ අතීත රූපස්කන්ධයයි ඔබ මතු කරන්නේ. එදා ඔබට තිබුණු මේ පුංචි ලදරු රූපෙට මොකද වුනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා පින්වතුනි. ඒ පුංචි ඇස් දෙකට මොකද වුනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. ඒ පුංචි කන් දෙකට නාසයට දිවට ශරීරයට මොකද වුනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි. ඔබට මතකද ඔබේ ඇස් දෙකෙන් ඔබ ඉස්සෙල්ලාම දැක්කේ කාගේ රූපෙද? ඔබේ අම්මාගේ රූපය, ඔබේ තාත්තාගේ රූපය. පින්වතුනි අතීත අම්මාගේ තාත්තාගේ රූපයන්ට මොකද වුනේ? ඒ සෑම රූපයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. පින්වතුනි අතීත රූපස්කන්ධය අනිත්‍යයි. ආයිමත් හිතන්න දෙයක් නෑ, අනිත්‍යයි. අතීත රූපස්කන්ධය අනිත්‍ය නම්
ඒ රූපයේ ඇසුරෙන් සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාරයන්ට මොකද්ද උනේ පින්නතුනි? අනිත්‍ය වෙලා ගියා. ඔබ පින්නතුනි පුංචි කාලේ කොයිසම් සුන්දර විඳීම් ලැබුවද? ඔබ අම්මාට තුරුල් වෙච්ච වෙලාවේ අම්මාගේ උණුසුම ලැබපු වෙලාවේ කොයිසම් සැප වේදනාවන් ඔබ ලැබුවද? ඔබ අම්මාගේ මෞඛුරේ උරා පොත්ති මොනසම් සැප වේදනාවන් ඔබ ලැබුවද? ඔබ තොටිල්ලේ නැලගෙනකොට ඔබ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරනකොට යාළුව එක්ක සෙල්ලම් ගෙවල් හදනකොට සෙල්ලම් බත් උයනකොට ඔබ කොයිසම් අතීතයේ සැප වේදනා ලැබුවද? ඒකම සැප වේදනාවක් දැන් ඔබට තියෙනවද? පින්නතුනි සෑම සැප වේදනාවක්ම වෙනස් වෙලා ගියා. අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය නුවණින් දකින්න ඉන් ඈතටත් යන්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන් ඔබට යන්න සංසාරයේ ඔබ සක්විති රජ වෙලා ඉපදුනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදුනා කියලා. මතුනේ සක්විති රජ කෙනෙක් අවුරුදු 80,000 ආයුෂය එර් දිව්‍ය තලයෙන් වහින පංච කල්යාණියක් ස්ත්‍රී රත්නය වෙලා දිව්‍ය තලයෙන් වහින්නේ. ඒ වගේම එර්දියෙන් යන ඇතෙක් එර්දියෙන් යන අජානීය අස්සෙක් ලැබෙනවා. මහා පොළවේ ඕනම සම්පතක් නුවණින් දකින්න තියෙන දිවස් තින බමුණෙක් පුරෝහිතෙක් ලැබෙනවා. පුත්තු දහසක් ලැබෙනවා. මේවන් සුන්දර සක්විති රජ කෙනෙක් වෙලා ඔබ ඉපදුනා. ඔබ සුජම් ඔබ ස්ත්‍රී රත්නය වෙලා ඉපදුනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න වරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ නම සමග වඩිනකොට පාර හරහා පණින කඩිරලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ඔය කඩිරලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා කියලා. මුතුනේ බලන්නකෝ කඩිරලේ ඉන්න කඩියන් සක්විති රජ වෙත්ත සංස්කාර ලෝකයා. මේ මහ පොළවේ යන කූඹියක් කඩියක් ගැඩවිලා සංසාරේ සක්විති රජ වෙච්ච පින්මතුනි මායාකාරී සංස්කාර ලෝකයක් මේ ලෝකය. ඉන්සා අතීතයේ ඔබ සක්විති රජ වෙලා ඉපදුනා. ඒ සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනේ සක්විති රජ රූපෙට මොකද උනේ පින්මතුනි? ඒ සුන්දර විඳීම් වලට මොකද උනේ? හඳුනා ගැනීම් වලට මොකද උනේ? සංස්කාරයන්ට මොකද උනේ? දැනීම් වලට මොකද උනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක්ුණා ලක්ුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරයේ මෙතන ඉන්න හැමෝම සක්‍ර දෙවියන් සුජම්පතිය වෙලා කියලා. නමුත් ඒ සංස්කාරයන්ට මොකද උනේ? රූපස්කන්ධයන්ට වේදනාස්කන්ධයන්ට සංස්කාරස්කන්ධයන්ට මොකද උනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක්ුණා. අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය නුවණින් දකින්න සෑම රාත්‍රියකම නිින්දට යන්න පෙරාතුව මොහොතක් ඒ අතීත රූපස්කන්ධේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය නුවණින් දකිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින්න. පින්වතුනි මේ වර්තමාන රූපස්කන්ධේ නිට්ටයද අනිත්‍යද? දැස් පියාගෙන ඔබ නුවණින් දකින්න මේ ඇස නිට්ටය සම්ද? මේ ඇසයි කාටද? පින්වතුනි මේ ඇසයි ජාති ජරා ව්‍යාධි මරණයන්ට. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරයයි කාටද? ජාති ජරා ව්‍යාධි මරණයන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සලායතනයන් ඉපදුනේ නාම රූපයන් නිසා. නාම රූප ඉපදුනේ විඥාණය නිසා. විඥාණය ඉපදුනේ සංස්කාරයන් නිසා. සංස්කාරයෝ ඉපදුනේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පෝෂණය වුනේ පංච නීවරණ නිසා කියලා. එහෙනම් පින්වතුනි මේ ඇස අයිති අවිද්‍යාවට, මේ ඇසයිති පංච නීවරණයන්ට, මේ කන මේ නාසය මේ දිව මේ ශරීරයයිති පංච නීවරණයන්ට අවිද්‍යාවටයි පින්වතුනි. අන්න ඔබ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. මේ ඇස කවදා හරි දවසක ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පවුලේ සුසාන භූමියේ පසට මුහුවේ නැති ඔබ නුවණින් දකිනවා. ඔබේ මේ ඇස් දෙකත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා ඔබ නුවණින් දකිනවා.
ඔබ මේ කන නාසය දිව ශරීරය අනිත්‍ය වූ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් කවදාහරි දවසක ඔබේ පවුලේ සුසාන භූමියේ පසක මුහු වෙන සලායතනයන් කියලා ඔබ දකිනවා. මුදී දකිමින් ඔබ වර්තමාන රූපස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව පහ කරනවා, සියුම් කරනවා. ඊළඟට මේ රූපේ අනිත්‍ය නම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස අනිත්‍ය නම් මේ රූපය පස්සය තුළින් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයන් ඔබ අනිත්‍යයි කියලා දකිනවා. ඔබ බැඳෙන්නේ, ඔබ දකිනවා මේ මොහොතේ කිනම් සුන්දර සැප වේදනාවක් ලැබුවත් දුක් වේදනාවක් ලැබුවත් මේ සෑම දිදීම අනිත්‍යයි කියලා ඔබ දකිනවා. මේ මොහොතේ සුන්දර හඳුනාගැනීම් සුන්දර සංස්කාරයන් සුන්දර දැනීම් විපාකටාවත් මේ සියලු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා ඔබ නුවණින් දකිනවා. පින්වතුනි, අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින කෙනා, වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින කෙනා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පහ කරනවා කියලා. පින්වතුනි, ඒ අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. සක්විති රජ වෙලා අතීතේ ඉපදිලා ඒ රූපයන් ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා නම්, සක්‍ර දෙවියන් වෙලා ඉපදිලා ඒ රූපයන් ජාති ජරා ව්‍යාධි මරණයන්ට යට වුණා නම්, ආයිමත් අපි සතර අපායන්ට වැටුණා නම්, අර ගිජ්ජ කූඩ පර්වතයට වඩා මල කඳන් අපි ගොඩ ගැහුවා නම්, මේ දෙපා තබාගෙන තියන්නේ අපේම සුසාන භූමියක් මත නම්, මිලියන මත නම්, අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. ඒ අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. නමුත් අපිට මොකද වෙලා තියෙන්නේ? අපි වර්තමාන පංච උපාදානස්කන්ධයත් මමයේ මගේ කියලා ගන්නවා. අතීත පංච උපාදානස්කන්ධයත් මමයේ මගේ කියලා ගන්නවා. අනාගත පංච උපාදානස්කන්ධයට සතුටින් බැඳිලා යනවා. පින්නතුනි, සතුටින් බැඳිලා යනවා. ඇයි අපි බැඳිලා යන්නේ? කුමක් උදෙසාද අපි බැඳිලා යන්නේ? පින්වතුනි, කුමක් උදෙසාද? දරුවා උදෙසා, බිරිඳ උදෙසා, සාම්පුරුෂයා උදෙසා, වත්කම් දේපල ඉඩකඩම් යාන වාහන රට ජාති ආගම. පින්වතුනි, මේවා මමේ මගේ මගේ ආත්මය කියලා අපි ගන්නවා. අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකින්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ යම් සැපයක් තියෙනවා නම් ඒ සෑම සැපයක්ම ඔබ විඳලයි තියෙන්නේ. හොඳින් තේරුම් ගන්න, මේ ලෝක ධාතුවේ ඔබට විඳින්න තව සැපයක් නැහැ. ඔබ සක්‍ර දිව්‍ය සැපය වින්දා සුජම්පතිය කියන සැපය වින්දා. මුගලන් මහෝත්තම ආනන්ද වහන්සේ එක්තරා අවස්ථාවක තව දිසාවට වඩිනවා සක්‍ර දෙවියන් බලන් දකින්න. පින්වතුනි, තව දිසාවට වදිති සක්‍ර දෙවියෝ පින්වතුනි නැටුමින් ගැයුමින් වැනුමින් දිව්‍යාංගනාව පිරිවරාගෙන නාට්‍යාංගනාව පිරිවරාගෙන කාම සම්පත් විඳිනවා. මුගලන් මහෝත්තම ආනන්ද වහන්සේ දේශනා කරනවා ඒ සක්‍ර දෙවියන්ගේ දිව්‍ය විමානය කූටාගාර 700ක් තියෙනවා කියලා. පින්වතුනි, කූටාගාර 700ක්, කාමර 700ක්, එක කූටාගාරයක දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක් ගානේ බලන්න 700 වැඩි කරන්න හතෙන්. පින්වතුනි, සංසාරයේ ඔබ එවන් සුන්දර අසිරිමත් සැපයන් ලැබුවා. අතීත පංච උපාදානස්කන්ධයෙන් යොමු කරන්න ඔබ සක්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ, සුජම්පතිය වෙච්ච වෙලාවේ කූටාගාර 700ක, කාමර 700ක, එක කාමරයක දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක් ගානේ තියාගෙන අසිරිමත් සැපයන් ඔබ ලැබුවා. ඔබ ලැබුවා. ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ පින්වතුනි දිව්‍ය ලෝකෙන් පටිච්ච සමුප්පන්නව මනුස්ස ලෝකෙට ආපෝ පින්වතුනි සුන්දර පංච කල්යාණියක් ඔබේ බිරිඳ වුණා. ඔබේ බිරිඳ වුණා. ඔබ ලබන්න තියෙන සෑම සැප සම්පතක්ම ලැබුවා. මීට වඩා ලෝකෙ ලබන්න දෙයක් නැහැ. මේ ලෝක ධාතුවේ ඔබ තවත් මීට වඩා සැපයක් ප්‍රාර්ථනා කරන්න එපා. ලබන්න බෑ. සැපයක් නැහැ. මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම මනුස්ස සැපය වෙන සක්විති රජ සැප ඔබ 10 වතාවක් ලබලා තියෙනවා. දිව්‍ය සැපවන සක්‍ර දෙවියන්ගේ සුජම්පති කියන සැපය ඔබ 10 වතාවක් ලබලා තියෙනවා.
රූපාවචර අරූපාවචර බ්‍රහ්ම කලබල වේදනාවේ ආස්වාදයෙන් ඔබ කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. තවත් පින්වතුනි, ලෞකික සැප ලබන්න දෙයක් නැහැ. ඔබ ඒ සෑම සැපයක්ම ලැබුවා පින්වතුනි අරසා දිව්‍ය සැප ලබලා. අද අපි මේ මොකද්ද කරන්නේ? දිව්‍ය අප්සරාවන් හත දානේ කූටාගාර 700ක දිව්‍ය අප්සරාවන් අයිති කරගත්ත අපි. සෑහුනේ නෑ, සෑහුනේ නෑ. අපි සක්විති රජ වෙච්ච වෙලාවේ දිව්‍ය තලයෙන් පටිච්ච සමුප්පන්නව මනුස්ස ලෝකෙට බැසගත්ත ස්ත්‍රී රත්නයෙන් අපි සැනසුනේ නෑ, සතුටුනේ නෑ, සෑහුනේ නෑ පින්වතුනි. ඒසා මහා සැප ලබලා අද අපි මොකද්ද මේ සැපයක් කියලා අල්ලන් ඉන්නේ? ගඩොල් වලින් අදපු ගේ අපි සැපයක් කියලා අල්ලන් ඉන්නවා. අර මහා කූටාගාර 700 සැපයක් අනිත් වෙලා මේ මගේ බිරිඳ, මේ මගේ සාම්පුරුෂයා කියලා අපි අල්ලන් ඉන්නවා. නිත්‍යයි, සැපයි, ස්ථිරයි, මමයි, මගේමයි කියලා පින්වතුනි අරසා සුන්දර සංස්කාර අපි ලැබුවා. එනිසා ඔබටත් මටත් මේ ලෝක ධාතුවේ විඳින්න තවත් සැපක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඔබටත් මටත් විඳින්න තවත් දුකක් නැහැ. හොඳින් තේරුම් ගන්න, මේ ලෝක ධාතුවේ තියෙන තියුණුම දුක අවීචි මහා නිරයයි. පින්වතුනි අවීචි මහා නිරයයි තියුණුම දුක. මේ දුකත් ඔබ මමත් කල්ප ගණන් විඳලා තියෙනවා. මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා. අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරද්දී මම නුවණින් දකිනවා මං සංසාරේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ ලේ සොලවලා රහතන් වහන්සේලා ඝාතනය කරලා අම්මා තාත්තා ඝාතනය කරලා සංඝ බේදයන් කරලා මං කල්ප ගණන් අවීචි මහා නිරයේ දුක් විඳලා තියෙනවා. කල්ප ගණන් පින්වතුනි අවීචි මහා නිරය මේ ලෝක ධාතුවේ තියුණුම දුක. දේවදත්ත නිරසතා, අජාසත්ත නිරසතා දුක් විඳින නිරය. දැන් ඔබ හුස්ම ගන්නවා, ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ඔබ මොනවද හුස්ම ගන්නේ? වාතයයි හුස්ම ගන්නේ. ඔබ පිට කරන්නේ වාතයයි. මනුස්සාපි වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී අවීචි මහා නිරයේ දේවදත්ත නිරසතා ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ ගින්දරයි. උදරයේ ඇතිවෙන්නා වූ මහා ගිනි ජාලාව මේ බඩවල් බොකු පිච්චිලා, උගුර පිච්චිලා, දිව පිච්චිලා කලගෙඩියක් වගේ එළියට දානවා ගිනි ගොඩක්. ආයිමත් ආයිමත් ගින්දරෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන අවීචියක් ලෝකෙ තියෙන්නේ. පින්වතුනි මම දැස් පියාගෙන නුවණින් දකිනවා මංගේ අවීචියේ දුක කල්ප ගණන් විඳලා තියෙනවා. මං කියනවා ඔබට දකින්න කියලා. ඔබ කියනවා නම් නෑ, මම අවීචියට වැටුනේ නෑ සංසාරි කියලා. ඔබට කවදාක්වත් ධර්මාබෝධයකට යන්න බෑ. සංසාරේ ඒසා ගැඹුරු දුක ඔබත් මමත් විඳලා තියෙනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ නිර්යන් 132ක් ගැන කියනවා. පින්වතුනි ඔය නිර්යන් 132 සෑම බින් අඟලකම සංසාරේ මම් පටිච්ච සමුප්පන්නව දුක් විඳලා තියෙනවා. ඔය නිර්යන් 132 මන් නොයි බුදු නිර්යන් නෑ සංසාරේ. ඒසා ගිච්ඡ කූඩ පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහපු සංස්කාර ලෝකයක් මේක. මේ දෙපා තබාගෙන ඉන්න මේ මහ පොළව ඔබේ මගේ සුසාන භූමියක් වෙච්ච මහ පොළවක්, ඔබේ මගේ මිනි අලුවලින් හැදිච්ච මහ පොළවක්. එවැනි දීර්ඝ අතීත පංච උපාදානස්කන්ධ ලෝකෙක මේ ලෝක ධාතුවේ තව විඳින්න දුකක් හෝ සැපක් නැහැ. ප්‍රාර්ථනා කරන්න එපා. මොනවද අපි මේ ප්‍රාර්ථනා කරන්නේ? අපි ප්‍රාර්ථනා කරනවා සුන්දර සල්ලි ධනවතෙක් වෙන්න, සුන්දර තට්ටු දෙකේ තුනේ ගෙයක් හදන්න, සුන්දර වාහනයක් ගන්න, දරුවන්ට හොඳට ඉගෙන ගන්න, ඇමරිකාවට යන්න, රුසියාවට යන්න, චීනෙට යන්න, ජපානෙට යන්න. ඉතින් අපි අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකින්නේ මම මෙතන ඉඳන් දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධේ දීති යොමු කරනවා. මම සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ
මුතුනේ මම මේ මුළු ලෝක ධාතුවම පාලනය කළා. එදා මම රුසියාව පාලනය කළා, ජපානය පාලනය කළා, ඇමරිකාව පාලනය කළා, චීනය පාලනය කළා. පින්වතුනි අපි මේ ලෝක ධාතුව පාලනය කරපු පාලකයෝ අපි. මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ධර්මයි අපිට මේ අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ මතු කරලා දෙන්නේ. නමුත් අපි මොකද්ද හිතන්නේ? අනේ මේ ජීවිතේ පළවෙනි වතාවටයි මම චීනෙට යන්නේ, ඇමරිකාවට යන්නේ, ජපානෙට යන්නේ, රුසියාවට යන්නේ. ඇයි අපි අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකින්නේ? දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ සංසාරයේ සක්විති රජ වෙච්ච වෙලාවේ, රජවරු සිටවරු වෙච්ච වෙලාවේ, මතුනි ඔබ ඔය ලෝකයේ තියෙන සෑම බිම්කඩක්ම පාලනය කරපු පාලකේ රජ කෙනෙක්. ඔබ විසමං ඒසා දීර්ඝ පංච උපාදානස්කන්ධ ලෝකයා අපි පහු කරලා ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිල්ලා අද අපි මොකද කරන්නේ? අපි අද වර්තමාන පංච උපාදානස්කන්ධයත් නිත්‍යයි කියලා ගන්නවා, අනාගත පංච උපාදානස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ විඳින්න සැපක් නැහැ. හොඳට තේරුම් ගන්න, විඳින්න සැපක් නැහැ ඔබට. ඔබ සියලු සැප විඳලයි තියෙන්නේ. විඳින්න දුකක් නැහැ. ඔබ සියලු දුක් විඳලයි තියෙන්නේ. ඔබත් මමත් නොවින්ද එකම සැපයක් තියෙනවා. ඒ තමයි මාර්ගඵල සැපය. අන්න අපි නොවින්ද සැපය, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵල සැපය. අන්න බුදුරජාණන් වහන්සේ මේ උතුම් මාර්ග ශ්‍රාන්තික මාර්ගය තුලින් ඔබවත් මමත් යොමු කරන්නේ මෙතෙක් නොලැබුවා වූ ඒ උතුම් නික්ලේශී සැපයන් දෙසා. එසා පින්වතුන්ලා දක්ෂ වෙන්න, නිරේතුරුව මේ අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍යභාවය දකින්න. නමුත් අපි මේ මොකද්ද කරන්නේ? පින්වතුනි මේ ඇසට හිත යොමු කරන්න, වර්තමාන මේ ඇසට. මේ ඇස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මේ ඇස කවදා හරි අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසටයි. නමුත් අපි මේ මොකද්ද මේ කරන්නේ? පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ඇසකට අදාළ සංස්කාර ඇස් කරනවා. විමුත්‍රි බලන්නකො මොකද්ද මේ කරන්නේ කියලා. මේ ඇස උපයෝගී කරගෙන, මේ ඇසේ පස්සය කෙරෙහි ඇලීම් ගැටීම් ඇති කරගෙන පින්වතුනි මහ පොළවට පස් වෙන පවුලේ සුසාන භූමියේ පසට මුහුවෙන ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්නව තවත් ඇසක් උපද්දවා ගන්නවා. මං අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා. පින්වතුනි මට ඇස් කෝටි ගානක ඇස් ගොඩක් මට නුඹට පේනවා. කෝටි ගානක් ඒ ඇස් ගොඩේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ඇස්, දිව්‍ය ඇස්, මනුස්ස ඇස්, තිරිසන් සත්ව ප්‍රේත භූත නිරිසත්ව ඇස්, ඇස් කෝටි ගානක්. මොකද්ද මේ ඇස් කෝටි ගානක ඇස් ගොඩ? පින්වතුනි පටිච්ච සමුප්පන්නව මං ගොඩ ගැහුවා වූ ඇස් දෙකයි. පටිච්ච සමුප්පන්නව මං ගොඩ ගැව්වා වූ ඇස්. ඔබ දැස් පියාගන්න, දැස් පියාගෙන නුවණින් දකින්න. අර කෝටි ගානක ඇස් ගොඩක් නුවණින් දකින්න. පින්වතුනි ඔබ ගොඩ ගහපු ඇස් ගොඩ ඒකම ඇසක්වත් ඔබට අයිතිද? ඔබ ගිය ජීවිතේ මිනිස්සෙක් වෙන්න පුළුවන් ඒ ඇස් දෙකක් තියෙනවා ඒ ගොඩේ. නමුත් ඒකම ඇසක්වත් ඔබට අයිතිද? ඒකම ඇසක්වත් ඔබට අයිති නැහැ. ඒකම ඇසක්වත් ඔබට අයිති නැති වුණා අපි මොකද්ද කරලා තියෙන්නේ? අපිට අයිති ඇස නැ, අයිති ඇස, අයිති නැති ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න ඇසකට යනවා. අපිට අයිති නැති කන උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න කනකට යනවා. අපිට අයිති නැති නාසය, දිව, ශරීරය, මනස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න නැවත සලායතනයන් අපි උපද්දවා ගන්නවා. පින්වතුනි මොකද්ද මේ කරන්නේ? කවදාද මේ මෝහබරිත ගමන අපි නවත්තන්නේ? අපි නවත්තන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ. අනිත්‍යයි කියලා දකින්න කියන්නේ පින්වතුනි ඇස් දෙක වසාගෙන ජීවත් වෙන්න නෙමෙයි, ඇස් දෙක පියාගෙන ජීවත් වෙන්න, ඇස් දෙක බැඳගෙන ජීවත් වෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඔබට මේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ
මේ ඇස අයිති ජාති ජරා ව්‍යාධි මරණයන්ට, මේ ඇස අයිති පවුලේ සුසාන භූමියට, මේ ඇස අයිති අවිද්‍යාවට. අනේ මහණෙනි, මේ මහ පොළවේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන අකුසල් කරන්න එපා, සිල්පද විඳින්න එපා. මේ ඇස උපයෝගී කරගෙන පින් කරන්න, කුසල් වඩන්න, මේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින විදර්ශනාවට එන්න. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට ඇස අනිත්‍යයි කියන්නේ ඒකයි. ඔබට හිතෙන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි කියන්නේ? මෙච්චර සුන්දර ඇස් දෙකක් ලැබිලා තියෙනවා, තාරුණ්‍යේ නව යෞවන ඇස් දෙකක්. මේ ඇස් දෙකෙන් දකින්න කොච්චර සුන්දර සුන්දර දේවල් ලෝකේ තියෙනවද? මේ වර්තමානයේ සුන්දර සුන්දර දේවල් අපිට දකින්න තියෙනවා. සුන්දර සුන්දර ශබ්ද අහන්න තියෙනවා. සුන්දර සුන්දර ගඳ සුවඳ විඳින්න තියෙනවා. සුන්දර රසයන් තියෙනවා, ස්පර්ශයන් තියෙනවා. ඉමතුණී, ඇයි බුදුරජාණන් වහන්සේ මේවා අපිට විඳින්න එපා කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඔබට මේවා විඳින්න එපා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස මහ පොළවට පස් වෙන ඇසක්. ඇස උපයෝගී කරගෙන අකුසල් කරන්න එපා. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය මහ පොළවට පස් වෙන සලායතනයන්, මේ සලායතනයන් උපයෝගී කරගෙන පව් කරන්න එපා, අකුසල් කරන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට අනිත්‍ය සංඥාව මෙතනදි දෙන්නේ. ඒ නිසා ඔබ නිරයතුරුව දක්ෂ වෙන්න. පින්වතුනි, වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. රැට නිින්දට ගිහිල්ලා පින්වතුනි මේ රූපේ අනිත්‍යභාවය දකින්න. මම දැන් මුලින් මතක් කළා ඔබට, මෛත්‍රී භාවනාව වඩලා, බුදුගුණ භාවනාව වඩලා, සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සමාධිමත් හිතෙන් විදර්ශනාවට යන්න. විදර්ශනාවට යන්න. ඔබ කොහොමද විදර්ශනාවට යන්නේ? මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ඔබ කොහොමද විදර්ශනාවට යොමු කරගන්නේ? පින්වතුනි, දැස් පියාගන්න හැමෝම, දැස් පියාගෙන නුවණින් දකින්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ඔබ ජීවිතේ කොච්චරනම් කරලා තියෙනවද? මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම මෛත්‍රී භාවනාවක්ම සිහියට නගා ගන්න. මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම බුදුගුණ භාවනාවක්ම සිහියට නගා ගන්න. සිහියට නගාගෙන ඒ සෑම මෛත්‍රී භාවනාවක්ම, බුදුගුණ භාවනාවක්ම සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවන්න. සතර සතිපට්ඨානය තුල විසිරවන්න. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. පින්තුනේ, සම්මා සමාධිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග හතක ඵලය. මේ මොහොතේ ඔබ තුල තියෙන ওই සම්මා සමාධිය ඉබේ ඇති උනේ නෑ. මේ මොහොතේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබ තුල හොඳින් වැඩිලායි තියෙන්නේ. එහි ඵලයයි මේ සම්මා සමාධිමත් හිත. පංච නීවරණයන් යටපත් කරලා සප්ත බොජ්ජංගයන් මතුවෙන හිත. මේක සුන්දර සම්මා සමාධිමත් හිත. බුදුරජාණන් වහන්සේ මේ සම්මා සමාධිමත් හිතට කියන්නේ මාර්යාගේ දැස් අන්ධ කළා වූ හිත කියලා. පින්වතුනි, ඔබ මාර්යාගේ දැස් අන්ධ කරලා ඉන්නේ. මේ මොහොතේ ඔබ මාර්යාගේ දැස් අන්ධ කරලා. ඇයියේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාවන් යට වෙලා පහ වෙලා තාවකාලිකව සති සම්බොජ්ජංගය මතුවෙනවා. චතුරාර්ය සත්‍ය කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ උතුම් අර්ථය ධර්මයන් කෙරෙහි සති සම්බොජ්ජංගය, රූපය කෙරෙහි සති සම්බොජ්ජංගය, විදර්ශනාව කෙරෙහි සති සම්බොජ්ජංගය. ඉනිසාම ධම්මවිචේ බොජ්ජංගය වැඩෙනවා. ධර්මයක්මයි මතුවෙන්නේ, අනිත්‍ය ධර්මයක්මයි මතුවෙන්නේ. ධම්මවිචේ බොජ්ජංගය තුලින් වීර්ය බොජ්ජංගය වැඩෙනවා. පින්තුනි, අපි මෙතෙක් නොදැක්කා වූ දේක් දකිනවා. දෙයනේ, මේ ඇස අනිත්‍ය දෙයක්, මේ කන, මේ නාසය, මේ දිව ශරීරය, මනස අනිත්‍ය වූ රූපස්කන්ධයන්, මේවා ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනාවෝ අනිත්‍යයි. අනිත් ධර්මයක් ජීවිතයෙන් දකිනවා ධම්මවිචේ බොජ්ජංගය තුලින්. අන්න වීර්ය මතුවෙනවා. වීර්ය බොජ්ජංගය තුල ඔබ පසු වෙනවා. වීර්ය බොජ්ජංගය ඔබට අරන් දෙන්නේ ප්‍රීති පස්සද්ධි සම්බොජ්ජංගයක්මයි. හිත ප්‍රීතියෙන් බර වෙලා, හිත පස්සද්ධියෙන් සැහැල්ලු වෙලා,
එනිසාම සමාධිමත් හිතක් ඔබට තියෙනවා. ඒ නිසාම ඔබ ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව තුල පසු වෙනවා. ඉංගතුනේ සුන්දර සම්මා සමාධිය මේ සම්මා සමාධිමත් හිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාර්යාගේ දැස් අන්ධ කළා වූ හිතක්. ඔබ මාර්යාගේ දැස් අන්ධ කරලා තියෙන්නේ කාමචන්දයන් හිත දුවන්නේ. මේ මාර්යාගේ දැස් අන්ධ කළා වූ හිතෙන් පින්වතුනි ඔබේ මුළු ජීවිත කාලය පුරාවට ඔබ වැඩුව මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. ඔබ කොහොමද කරන්නේ? දැස් පියාගෙන ඔබ නුවණින් දකින්න. ඔබ මුළු ජීවිත කාලයම මෛත්‍රී භාවනාව පුහුණු කළේ, බුදු ගුණ පුහුණු කළේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන බාහිර රූපයන්ගේ පස්සේ නොයි ඔබේ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් වැඩුණේ. දැස් පියාගෙන ඔබේ රූපය කායානුපස්සනාව තුල විසිරවන්න. ඔබ දැස් පියාගෙන කායානුපස්සනාව තුල ඔබේ රූපය විසිරවන්න. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කරනවා ඔබේ රූපයේ දෙතිස් කුණුපයක් හැටියට, සතර මහා ධාතුවක් හැටියට, ආයතන හයක් හැටියට, මරණානුස්සතියක් හැටියට, අට්ටික සංඥාවක් හැටියට දකින්න කියලා. පින්වතුනි දැස් පියාගෙන ඔබේ රූපය දෙතිස් කුණුපයක් කළ දකින්න සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. ඔය සම්මා සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්න, ඔය රූපය දිහන්න, ඔය රූපය විවුර්ත කරන්න. බුදුරජාණන් වහන්සේ දෙතිස් කුණුප භාවනාවේදී දේශනා කරනවා ඔය රූපය කොටස් 32කට ගලවන්න කියලා. පින්වතුනි මනසින් මේ රූපය කොටස් 32කට ගලවන්න. ඔබ මේ රූපය කොටස් 32කට ගලවුවට ගලවලා මනෝමය රූපයකින් කොටස් 32 දිහා බලන්න. කෙස් ලොම් නියදත් සම්මස් ඇට නහර ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙන්න ඕනේ. ඔබේම රූපයයි ඔබ ගලවලා තියෙන්නේ ඔබ මනෝමය රූපයකින්. ඔබ ඉදිරියේ තියෙන කොටස් 32 දිහා බලන්න. මනසින් ඔබේ කෙස්රද අතර ගන්න. උදේහමා පීරෙන, උදේහමා සෝදන, සුවඳ විලවුන් තවරන මමයේ මගේ කියලා හිතාගෙන ඉන්න ඔබේම කෙස්රද මනසින් අතට ගන්න. මනසින් අතට අරන් බලන්න මේ කෙස්රද තුල මමයේ, මගේ, මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවද? පින්වතුනි දිදා යන කෙස් ගොඩක්, සුදු පැහැගෙන වෙන කෙස් ගොඩක් කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසක මුහු වෙන කෙස් ගොඩක්. ඊළඟට ඔබේම නියපොතු ටික ගන්න, ඔබේම තත් ටික ගන්න. ඔබේම නියපොතුයි දිනපතා පාට කරන, කපන, සුද්ධ කරන, දිනපතා මදින ඔබේ තත් ටික නියපොතු ටික ගන්න. නුවණින් පීර පීර බලන්න මේ දත්වල, නියපොතුවල මමේ, මගේ, මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවද? නෑ පින්වතුනි, මේක කොච්චර මගේ කරගෙන හිටියත්, මේ නියපොතු කොච්චර පාට කළත්, මේ දත් කොච්චර සුද්ධ කළත්, දිරලා සුදු කළු පැහැ ගැන්වෙලා, දුඹුරු පැහැට ගැන්වෙලා කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මෙහි වෙන නියපොතු ටිකක්, දත් ටිකක්. ඊළඟට ඔබ සම්මස් ඇටන හරගන්න. එකින් එක නුවරින් පීර පීර බලන්න මේ සම්මස් ඇටන හරවල මමේ, මගේ, මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවද? නෑ පින්වතුනි, කුණු වෙලා, නරක් වෙලා, නිලමැස්ස වහලා, පණුව ගහලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දෙතිස් කුරුපයක්. රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්නවා. ඔබ රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්නවා. ඔබ දැන් මේ මොකද්ද වැඩුවේ? මුළු ජීවිත කාලය පුරාවට කළා වූ මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව පින්වතුනි කායානුපස්සනාව තුල විසිරෙවුවා. ඊළඟට ඔබ මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව තුලින් චිත්තානුපස්සනාව මතු කරන්න. ඔබ කොහොමද චිත්තානුපස්සනාව මතු කරන්නේ? මුළු ජීවිත කාලය පුරාවට සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා සිතුවිලි කී දහහක් ඔබ තුල ඇති වුණාද?
ඉතිපිසෝ භගවා අරහන් කියලා සිතුවිලි කීදාහක් ඇති වුණාද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිතිද? පස්සේ හේතුවෙන් සකස් වූ සිත ඔබ දැස් පියාගෙන අතීතයට හිත යොමු කරලා මුළු ජීවිත කාලය පුරාවට වැඩුණා වූ මෛත්‍රී චිත්තයන් බුදු ගුණ චිත්තයන් සිහියට නගාගෙන ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා චිත්තානුපස්සනා මතු කරන්න. රැට නින්දට යද්දී මොහොතක් නිදාගන්න පෙරාතුව මොහොතක් දැස් පියාගෙන පින්වතුනි දවස පුරාවට ඔබ තුල වැඩෙන මෛත්‍රී චිත්තයන් සිහියට නගා ගන්න, බුදු ගුණ චිත්තයන් සිහියට නගා ගන්න, මුළු ජීවිත කාලය පුරාවට වැඩුණු මෛත්‍රී බුදු ගුණ සිහියට නගා ගන්න. සිහියට නගාගෙන දැස් පියාගෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා නොරින් දකින්න. පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ සිතුවිල්ල අනුබ චිත්තානුපස්සනාව මතු කළා. සෑම රාත්‍රියකම ඔබ දක්ෂණ මේ සිතුවිලි වල අනිත්‍යභාවය දකිමින් නිින්දට යන්න. චිත්තානුපස්සනාවෙන් නිදිගත්තා වූ නිින්දක් බවට පත් වෙනවා. ඊළඟට ඔබේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුලින් වේදනානුපස්සනාව මතු කරන්න. කොහොමද ඔබ වේදනානුපස්සනාව මතු කරන්නේ? ඔබ මුළු ජීවිත කාලය පුරාවට වැඩුව මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් වඩපු වෙලාවේ කොයිසා සැප වේදනා ඔබ තුල ඇති වුණාද? ඒ එකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? සැප වේදනාවක්වත් අයිති නෑ. දැස් පියාගෙන බුදු ගුණ භාවනා මෛත්‍රී භාවනා වඩපු වෙලාවේ සමත භාවනාවන් වඩපු වෙලාවේ ඇති වුණා වූ සැප වේදනාව සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වඩපු වෙලාවේ හිමතුනි පංච නීවරණයන් නිසා ඔබේ හිත විසිරීම නිසා ධනි සිදෙනව කොන්ද රිදෙනව නිසා කොයිසා දුක් වේදනාවක් ඇති වුණාද? ඔබට අතීතයට යොමු කරන්න. භාවනාව නිසා සකස් වුණා වූ සෑම දුක් වේදනාවක්ම සිහියට ගන්න. සෑම දුක් වේදනාවක් සිහියට නගාගෙන ඒ සෑම දුක් වේදනාවක්ම අනිත්‍යයි කියලා දකින්න. සුන්දර වේදනානුපස්සනාව පස්සේ හේතුවෙන් සකස් වුණා වූ අනිත්‍ය වූ විදීමක් දුක් වේදනාව. මේක සුන්දර ආශ්චර්යමත් ධර්මයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් උපන් ධර්මයක්. මේ උපන් ධර්මයේදී පින්වතුනි මහා කරුණාවෙන් උපන් මේ ධර්මයේදී පින්වතුනි භාවනාවට බාධා වෙන හිතත් සුන්දර විදර්ශනාවට පෙරලන්න පුළුවන් ධර්මයක්. ඔබ කවදාකවත් භාවනාවට බාධා වුණා කියලා දුක් වෙන්න එපා. භාවනාවට පංච නීවරණාව හිත විසිරුණා, කොන්ද රිදුණා, ධනිස් රිදුණා කියලා දුක් වේදනාවට බැඳිලා භාවනාවෙන් අයින් වෙන්න එපා. මේ මොහොතේ සිහියට නගා ගන්න. මුළු ජීවිත කාලය පුරාවට භාවනා කරන්න ගිහිල්ලා ඔබට යම් දුක් වේදනාවක් ඇති වුණා නම් භාවනාව නොවැඩි. ඉන්නතුනි මේ දුක් වේදනාව විදර්ශනා ධර්මයක් කරගන්න. ඒ දුක් වේදනාව විනිවිද දකින්න. ඒ දුක් වේදනාව විමර්ශාවෙන් දකින්න. මොකක්ද මේ දුක් වේදනාව? අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක් විතරයි. එමුතුනි රූපේ අනිත්‍ය නම් විඥානය අනිත්‍ය නම් පස්සේ අනිත්‍යයි. පස්සේ අනිත්‍ය නම් විඳීමත් අනිත්‍යයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. භාවනාවේදී සැප වේදනා වගේම දුක් වේදනාවට ඔබ ගැටෙන්න එපා. සුන්දර ධර්මයක්, සුන්දර ධර්මයක්. භාවනාවට ගිහිල්ලා බාධා වෙන මොහොතේදීම ගැටෙන හිතකට යන්න එපා. ඒ බාධා වෙන හිත ඒ දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා භාවනාවට වෙන බාධාව තුලින් පින්වතුනි සතර සතිපට්ඨානය මතු කරන්න. සතර සතිපට්ඨානය මතු කරන්න. සෑම රාත්‍රියකම භාවනාව නිසා සකස් වුණා වූ සැප දුක් උපේක්ෂා විඳීම් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකිමින් වේදනානුපස්සනාවෙන් නිින්දට යන්න. දක්ෂ වෙන්න නිින්දට යන්න. ඊළඟට ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාවෙන්
ධම්මානුපස්සනාව මතු කරන්න. පින්වතුනි මේ සෑම සමත භාවනාවක්ම ඔබ තුල වැඩුනේ පින්වතුනි ඔබේම රූපය ඇසුරෙන් සකස් වෙන කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයන් තුලින්මයි. පින්වතුනි මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරන්න මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ බුදුගුණ භාවනාව වඩපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ සප්ත බොජ්ජංගයෝ නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරන්න ඔබ භාවනා කරපු වෙලාවේ භාවනාවට බාධා වුණ වෙලාවේ ඇති උනේ පංච නීවරණයන් විසිරුණු හිත ගැටෙන්න එපා. විසිරුණු හිත තීන විද්‍ය නිදිමතයි කියලා ඒ හිත ගැටෙන්න එපා. ඒ පංච නීවරණයෝ අනිත්‍යයි කියලා ධම්මානුපස්සනාව මතු කරන්න. ධම්මානුපස්සනාව මතු කරන්න ඔබ මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ බුදුගුණ භාවනාව වඩපු වෙලාවේ බුදුර ඇති උනේ පිනට අදාළ සංස්කාරයෝ කුසලයට අදාළ සංස්කාරයෝ. මේ සංස්කාරයෝ නිට්ටද අනිත්‍යද? අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරන්න බුදුරේ සුන්දර ධර්මයක්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුව ඔබ වඩන මෛත්‍රිය ඔබ වඩන බුදුගුණ භාවනාවන් හෝ වෙනත් සෑම සමත භාවනාවක්ම සතර සතිපට්ඨානය තුල විසිරුවන්න. පින්වතුනි ඔබ සතර සතිපට්ඨානය තුල සමත භාවනාව විසිරවල පුහුණු වුණොත් මරණාසන්න මොහොතේදී සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා සිතුවිල්ලක් ඇති වුණොත් ඔබේ සිතුවිල්ල තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නේ නැහැ. ඒ සිතුවිල්ල ඔබ නිත්‍යයි කියලා ගන්නේ නැහැ. සියලු සත්‍යෝ සුවපත් වේවා කියන හිත චිත්තානුපස්සනාවෙන් ඔබ අනිත්‍යයි කියලා දකිනවා. විදර්ශනා උපතකටයි ඔබ යන්නේ. ඔබ මරණාසන්න මොහොතේ බුදු ගුණයක් සිහියට නැගිලා සාදු සාදු කියලා ඒ බුදු ගුණය උපාදානය කරගෙන ආස්වාදයෙන් ඇස් දෙක පියාගෙන නැවත ලෞකික උපතකට යන්නේ නැහැ. ඔබ බුදු ගුණයක් සිහිපත් වෙද්දී ඔබ තුල ඇති වෙන සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා විදර්ශනාත්මක උපතකටයි යන්නේ. විදර්ශනාත්මක උපතකටයි යන්නේ ඔබ මරණාසන්න මොහොතේ ඔබට ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහියට නැගුණොත් බුදුරජාණන් වහන්සේගේ රූපකාය නැවිලා පෙනුනොත් මොකද කරන්නේ? ඒ රූපකාය තුලින් ඔබ කායානුපස්සනාව මතු කරනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අනුගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් කරලා දකිනවා. බුදුනේ සුන්දර සතර සරිපට්ඨානයෝ. එනිසා ඔබ කවදාවත් බබේ අනාථ වෙන්නේ නෑ. විදර්ශනාත්මක උපතකට උතුම් සෝවාන් ඵලය කරා යන ගමනකටයි ඔබ යන්නේ. ඔබ දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව තුළින් ඔබ විදර්ශනාව සතර සතිපට්ඨානය මතු කරනවා වගේම සෑම රාත්‍රියකම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, විවේකීව ඉන්න වෙලාවට ඇස් දෙක සිහියට නගා ගන්න. ඔබේ ඇස් දෙක අනාගතයේ යම් දවසක ඔබේ පවුලේ සුසාන භූමියේ පසක මුහුවේ නැති නුවණින් දකින්න. පවුලේ සුසාන භූමියේ පසත් ඔබේ ඇස් දෙකත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා දකින්න. විවේකීව ඉන්න වෙලාවට ඔබේ කන් දෙක නාසය දිව ශරීරය අනාගතයේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසක මුහුවේ නැති නුවණින් දකින්න. පවුලේ සුසාන භූමියේ පසත් ඔබේ අධ්‍යාත්මික රූපයක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා දකින්න. එකලා පින්වතුනි නිරතුරුවම පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව සියුම් කරන්න යටපත් කරන්න. එසේ නැතුව කවදාද අපි මේ දුකෙන් මිදෙන්නේ? කවදාද අපි මේ දුකෙන් මිදෙන්නේ? අපි මේ ලෝකෙ පළවෙනි පාර ඉපදුනා නෙමේ. ඔබත් මමත් ගිජ්ජකූට පර්වතයට වඩා මලකඳක් ගොඩ ගහලා මේ ගිජ්ජකූට පර්වතයට වඩා මලකඳක් ඔබ තනිකරම ගොඩ ගහලා මේ දෙපා තබාගෙන ඉන්නේ ඔබේම සුසාන භූමියේ ඔබේම මිලියලු ගොඩ මතයි මේ දෙපා තබාගෙන තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකේ අනිත්‍ය දකින්න. දැස් පියාගන්න හැමෝම, දැස් පියාගෙන ඔබ
නුවණින් දකින්න. අපි මේ පැදිලා ඉන්නේ මොකටද? මේ මනුස්ස ලෝකේ තියෙන උපාදානයන්ට, මේ මනුස්ස ලෝකේ තියෙන උපාදානයන්ට දැස් පියාගෙන මේ මනුස්ස ලෝකේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න මුළු මනුස්ස ලෝකෙම සිහියට නගා ගන්න. ඇමරිකාවේ ජනාධිපතිතුමා සිහියට නගා ගන්න. ඇමරිකාවේ ජනාධිපතිතුමා කියන්නේ කවුද? ජාති ජරා ව්‍යාධි මරණය. රුසියාවේ ජනාධිපතිතුමා සිහියට නගා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණය. චීන ජනාධිපතිතුමා, ජපාන ජනාධිපතිතුමා සිහියට නගා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණය. විතාන රජතුමා සිහියට නගා ගන්න. සෞදි රජතුමා සිහියට නගා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණය. මේ මනුස්ස ලෝකේ ඉන්න ලොකුම කෝටිපතා සිහියට නගා ගන්න. ලොකුම ධනවතා, ලොකුම නිලවතා, ලොකුම බලවතා, ලොකුම කුලවතා සිහියට නගා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණය. අපේ රටේ ගෞරවනීය නායකතුමා සිහියට නගා ගන්න මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණය. පින්වතුනි, අහිංසක දුප්පත් මිනිසෙක් සිහියට නගා ගන්න මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණය. නුවණින් පීරන්න, නුවණින් පීරන්න, නුවණින් පීර පීර බලන්න. ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර සංස්කාරයක් මේ ලෝකේ තියෙනවද? මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ නුවණින් පීරන්න. අපි මේ මනුස්ස ලෝකේ සංස්කාරයන්ටනේ බැඳිලා ඉන්නේ. එනිසා මේ සංස්කාරය නුවණින් පීරන්න. පින්වතුනි, සතර සතිපට්ඨානයන් තුලින් පීරන්න. බලන්න කොයි රූපෙද නිත්‍ය වූ සංස්කාරයක් කියලා. ඇමරිකාවේ ජනාධිපති, රුසියාවේ ජනාධිපති, සෞදි රජතුමත්, බ්‍රිතාන්‍ය රජතුමත් මේ ලෝකේ මහා ධන කුවේරයන්. නිලවත් බලවත් තෙදවත් දුප්පත් අහිංසක කොතන බැලුවත් ජාති ජරා ව්‍යාධි මරණය නැවත පීරන්න. නැවත පීරන්න මොකද? මනුස්ස ලෝකය කෙරෙහි ඉදිකටු තුඩක තෘෂ්ණාවක් තිබ්බොත් පටිච්ච සම්පන්න විඥානය එතන බැසගන්නවා. පටිච්ච සම්පන්න විඥානය බැසගන්නවා. ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාවක් තියෙන්න බැහැ. තිබ්බොත් උපාදානය එතන බහිනවා. ඉතින් නැවත නැවත නුවණින් බලන්න. මනුස්ස ලෝකේ පීරන්න අස්සක් මුල්ලක් නැහැ පීරන්න. ඔබ සැපයි සැපයි කියලා හිතන සෑම තැනක්ම නුවණින් පීරන්න. බලන්න එතන නිත්‍ය සැපක් තියෙනවද කියලා. එතන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක් නේද? ඔබ නුවණින් පීරනවා. ඔබ දැන් දකින්නවා, අවබෝධයෙන් ඔබ දකින්නවා. පින්වතුනි, අවබෝධයෙන් ඔබ දකින්නවා මේ මනුස්ස ලෝකයේ තුල ඉදිකටු තුඩක තරම් පින්වතුනි නිත්‍ය වූ සංස්කාරයක් නැහැ කියලා. නිත්‍ය වශයෙන්ම දකින්නවා. මේ මොහොතේ ඔබ නුවණින් දකිනවා ඔබට මනුස්ස ලෝකයේ කෙරේ ඉදිකටු තුඩක තරම්වත් අනේ පින්වතුනි නිත්‍ය වූ දෙයක් නැහැ කියලා ඔබ දකිනවා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඔබ දකිනවා. දකින මොහොතේ මොකද්ද වෙන්නේ? මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා. මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව නිරෝධය වුණා. නිරෝධය වුණා මොකද? ඔබ දන්නවා මනුස්ස ලෝකේ නිත්‍ය සංස්කාරයන් දැන් නැහැ. මේ විතාන්නේ රජතුමා වුණා ජාති ජරා ව්‍යාධි මරණය. ලෝකේ ප්‍රකෝටිපතියා වුණා ජාති ජරා ව්‍යාධි මරණය. අයිමත් ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. සැපක් නැහැ. අන්න ඔබට මුළු මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වෙනවා. මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ හිත පිහිටන්නේ දිව්‍යතල කෙරෙහි කියලා. දැන් ඔබට මනුස්ස ලෝකයේ තෘෂ්ණාවක් නැහැ. මනුස්ස ලෝකේ තෘෂ්ණාවෙන් බැහැර වෙද්දී ඔබේ හිත පිහිටන්නේ සස්ත්‍රීක දිව්‍යතලවල. තුසිතේ යාමයේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තිය තාමතිංසේ චාතුම් මහරජිකේ මේ සස්ත්‍රීක දිව්‍යතල. දැන් නුවණින් පීරන්න. දැන් නුවණින් පීරන්න. සක්‍ර දෙවියෝ කියන සංස්කාරය ගන්න. සක්‍ර දෙවියෝ කියන්නේ මොකක්ද? ජාති ජරා ව්‍යාධි මරණය. සුජම්පතිය කියන සංස්කාරය ගන්න. ජාති ජරා ව්‍යාධි මරණයක් නැවත සතර අපායට වැටෙනවා. සතර බලම් දෙවියෝ කියන සංස්කාරය ගන්න. මුතුනි මාතලී දිව්‍යෝ ගන්න, විස්කම් දෙවියෝ ගන්න, කෝටි ප්‍රකෝටි ගානක් සස්ත්‍රීක දිව්‍යතලවල දෙවියන් දිව්‍යාංගනාවන් නුවණින් පීර පීර බලන්න. කොතනෝ නිත්‍ය වූ සැපයක් තියෙනවද? ස්ථිර වූ සැපයක් තියෙනවද?
ජාති ජරා ව්‍යාධි මරණයක් නේද? මොන සස්ත්‍රීක දෙවියන්? බුදුනි නැවත නැවත නුවණින් පීරන සස්ත්‍රීක දිව්‍ය දළ හය හොඳින් නුවණින් පීරලා බලන්න. බලලා ඔබට තේරෙනවා නම් අනේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ කියලා. එතනින් නවතින්න එපා. මොකද ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් තිබ්බොත් පටිච්ච සම්පන්න විඥානයේ පටිච්ච සම්පන්නව බැස ගන්නවා. එනිසා ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් තියෙන්න දෙන්න එපා. නැවත නැවත නුවණින් පීරන්න. කායානුපස්සනාවෙන් පීර පීර බලන්න. මේ සස්වික දිව්‍ය කලහය කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා නෑ පින්වතුනි, කොතනකවත් නැහැ. සත්‍ර දෙවියෝ සතර අපායේ නොමිදුනා නම් නැවත සතර අපායේ දැනින සුදම්පතිය සතර අපායට වැටෙනවා. සතර අපායේ නොමිදුනා නම් එනම් පින්වතුනි මේ ශාස්ත්‍රීය දිව්‍යතලවල කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. අවබෝධයෙන්ම දකින්න. දැන්ම මනුස්ස ලෝකයේ අවබෝධයෙන් දැක්වා. මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වුණා. මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වෙද්දී ශාස්ත්‍රීය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව පහ කළා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා පින්වතුනි මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරද්දී දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව පහ කරද්දී ඔබ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කළා වෙනවා පින්වතුනි. නැවත කාම ලෝකයේ හිත බහින්නේ නැහැ. නැවත කාම ලෝකයේ කෙරෙහි හිතේ තෘෂ්ණාවක් නැහැ. බැස ගැනීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරපු තැන ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිච්ච නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම උපතයි කියලා. අතුරි සුන්දර ධර්මයක්, සුන්දර ධර්මයක්. සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය තුලින් මෙවන් සුන්දර ධර්මයක් මතු කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් විතරක්මයි පිටතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් මතු කරපු මේ උතුම් ධර්මයෙන් පිටතුනි තාවකාලිකව ඔබ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ බ්‍රහ්ම මනෝභාවයක් ජීවිතයට ගත්තා. පිටතුනි සුන්දර ධර්මයක්. මෙවැනි ධර්මයක් මේ ලෝක ධාතුවේ වෙන කොහෙද තියෙන්නේ? මේ උතුම් මහා කරුණාවෙන් දේශනා කළා වූ මේ සුන්දර ධර්මය, මේ පංච උපාදානස්කන්ධ අනිත්‍යභාවය දකින ධර්මය, මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් ඔබට තාවකාලිකව මේ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරලා පින්වතුනි තාවකාලිකව කාම රාග පටිගයන් නිරෝධය කළා වූ බ්‍රහ්ම උපතක සැනසෙල්ල නිලේසින් සැනසෙල්ල ඔබට ලබන්න පුළුවන් සුන්දර ධමයක්. සුන්දර ධමයක්. මෙවන් සුන්දර ධමයක් දේශනා කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. උන්වහන්සේගේ මහා කරුණා ගුණයෙනුයි මෙවන් සුන්දර ධමයක් ලෝකෙට පහළ වෙන්නේ. පින්වතුනි එවන් සුන්දර ධමයක් ලෝකෙට දේශනා කරපෝ තාවකාලිකව කාම රාග පටිගයන් නිරෝධය කළා වූ නික්ලේශී බ්‍රහ්ම සැපයක් ලබන්න පුළුවන් මෙවැනි සුන්දර ධර්මයක් දේශනා කරපෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයා හැටියට ඉපදුන වෙලාවේ, පින්වතුනි ඒ සිදුහත් කුමාරයා ලෝකෙට බිහි වෙන වෙලාවේ සතරවරම් දෙවියන් ඒ සිදුහත් කුමාරයා දෝතට ගත්තා කියන කාරණය මට නම් සැකයක් නෑ. මට නම් සැකයක් නෑ. මෙවන් උත්තරීතර ධමයක් දේශනා කරන උත්තරීතර ශාස්තුන් වහන්සේ නමකගේ අයෝමය දස පාරමී පුණ්‍ය ශක්තිය නිසා උන්වහන්සේ සිදුහත් කුමාරයා හැටියට ලෝකෙට බිහි වෙන වෙලාවේ සතරවරම් දෙවියන් උන්වහන්සේ දෝතට ගත්තා කියන කාරණය ගැන මට නම් සැකයක් නෑ. සතරවරම් දෙවියන් මේ පුංචි සිදුහත් කුමාරයා දෝතට ගනිද්දී සබහව ධර්මයෙන් උණුපෙන් වැස්සක් සිසිල්පෙන් වැස්සක් වැහැලා ඒ පුත් ඒ කුමරුවා සෝත් පිරිසිදු වුණා කියන කාරණය මට නම් සැකයක් නෑ. පින්වතුනි ඒ සිදුහත් කුමාරයා ලෝකෙට බිහි වෙච්ච වෙලාවේ පියවර හතක් තබලා ඒ තබපු පියවර හතට රත් නෙළුම් මල් පහළ වුණා කියන කාරණය මට නම් සැකයක් නැහැ.
මුතුනි එවන් පුඤ්ඤවන්ත සාස්තුන් වහන්සේ නමකට පමණයි මෙවන් සුන්දර දහම දේශනා කරන්න පුළුවන්. මෙවන් සුන්දර දහම තාවකාලිකව කාම රාග පටිගයන් යටපත් කරලා අනාගාමී බ්‍රහ්ම සැනසිල්ල තාවකාලිකව ලබන්න පුළුවන් මෙවන් සුන්දර දහමක් දේශනා කරපෝ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා පුණ්‍ය ශක්තිය නිසා මේ මහා උත්තරීතර ධර්මතාවයන් පහළ වුණා කියලා ආශ්චර්යමත් ධර්මතාවයන් පහළ වුණා කියන කාරණය මට නම් සැකයක් නෑ. මම දසක මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ දස පාරමී ධර්මයන් වලින් දසමයක් මම පුරලා නැහැ. දස පාරමී ධර්මයන් ගැන චේතනාවක්වත් මට නැහැ. නමුත් පින්වතුනි දස පාරමී ධර්මයන් දසමයක් පූජා කරපු නැති පිරුවේ නැති මට ඔය යන එන තැන් වලින් මලින් සුවඳින් ආලෝකෙන් පාවඩ වලින් ලැබෙන ප්‍රතිචාරයන් දකිද්දි පූජා හම් දකිද්දි පින්වතුනි දස පාරමී ධර්මයන් පුරපු ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ධර්මතාවයන් මට නම් සැකයක් නැහැ. සමේ සුන්දර ධර්මයේ තුලට එන්න, මේ සුන්දර ධර්මයේ තුලට එන්න, මේ ධර්මයේ ප්‍රායෝගික බව ජීවිතයට ගන්න, අරගෙන පින්වතුනි දක්ෂ වෙන්න. අර මලකඳන් ගොඩට මේ මලකඳ අවසාන මලකඳ බවට පත් කරන්න. තව දුරට යන්න දෙන්න එපා. මේ දෙපා තමාගෙන සුසාන භූමියෙන් මිදෙන්න මාර්ගය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා සමාධිමත් හිතෙන් පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය මතු කරන්නේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අතීත අනාගත පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකිමින් පින්වතුනි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඔබේ ජීවිතේ ලේ මස් සම්මෙත නහරවලට කිතා බහපු දහමක් බවට පත් කර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාධුතියන. පින්වතුනි දැන් අපි මුළු ජීවිත කාලෙම මොකද්ද කරන්නේ? අපි පින්කම් කරන සීල් සමාදන් වෙනවා, සාංගික දාන දෙනවා, කඨින පින්කම් කරනවා, බෝධි පූජා පින්කම් කරනවා. මුළු ජීවිත කාලෙම අපි කරන්නේ මොකද්ද? පින්කම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන පින්වතෙක් ඉන්නවා. එයා පින්කම් කරලා මෙලවදී ලබමි කියලා බලාපොරොත්තු වෙන පින්කම් කරනවා. එයා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? මේ පින්කම තුලින් මට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා, මගේ ව්‍යාපාර අධ්‍යාපන කටයුතු දියුණු වේවා, මෙලවදී ලබමි කියලා බලාපොරොත්තු වෙන පින්කම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ කියලා. නමුත් ආනිසංස තියෙනවා. ඔබ මෙලවදී ලබමි කියලා පින්කම් කරලා නිරතුරුවම පින්කම් කරලා මට මේ දේවල් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා චේතනා ඇති කරගත්තොත් ඔබේ අකුසල් යටපත් වෙනවා. ඔබේ පැතුම් ප්‍රාර්ථනා ඉටු වෙනවා පින්වතුනි. නමුත් ඒ කිනම් ප්‍රාර්ථනාවක් ඉටු වුණත් ඒ සෑම ප්‍රාර්ථනාවක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ප්‍රාර්ථනාවක්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලවදී ලබමි කියලා පින්කම් කළොත් මහත්ඵල මහානිසංස නැහැ, නමුත් ආනිසංසයි කියලා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන තව පින්වතෙක් ඉන්නවා. එයා පරලොවදී ලබමි කියලා බලාපොරොත්තු වෙමින් පින්කම් කරනවා. එයා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතයේ සුන්දර දෙවියෙක්, සුන්දර මිනිසෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ, නමුත් ආනිසංසයි. මොකද ඔබ පින්කම් කරලා පරලොවදී ලබමි කියලා බලාපොරොත්තු වෙමින් පින්කම් කරලා මරණාසන්න මොහොතේ ඒ පින්කම් තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන මැරුණොත් නියතයක්මයි දෙවියෙක් වෙනවා, මිනිසෙක් වෙනවා. නමුත් ඒ දිව්‍ය මිනිස් ජීවිතය ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත්. ඒ නිසා මහත්ඵල මහානිසංස නැහැ,
ආනිසංසය. දැන් ඔබේ අර්ධ සාක්ෂියට තට්ටු කරන්නේ. ඔබේ අර්ධ සාක්ෂියට තට්ටු කරලා අහන්නේ. ඔබ කරන පින්කම් මේ දෙකෙන් කොතෙන්ද අයිති වෙන්නේ? මෙලවදී ලබමි කියලාද කරන්නේ? පරලවදී ලබමි කියලාද කරන්නේ? පින්තුනි දෙකම මහත්ඵල මහානිසංස නැහැ. හොඳට තේරුම් ගන්න. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් ගෙවිලා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් ගෙවාගෙනයි අපි ඇවිල්ලා තියෙන්නේ. හොඳින් හිතන්න මේ පින්කම් දෙකම මහත්ඵල මහානිසංස නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්ඵල මහානිසංස පින්කම මොකද්ද කියලා. මොකද්ද මහත්ඵල මහානිසංස පින්කම? සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිෂ්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොන සිතටද පින්නතුනි? මෙතෙක් ඔබ තුල ඇති වුණා වූ සමත විදර්ශනා සිත, මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා අලංකාරය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන ශ්‍රේෂ්ඨම ප්‍රතිඵලය ගන්න. කොහොමද ඔබ ගන්නෙ? ඔබ කරගන්නා වූ සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් කරගන්න. සමත විදර්ශනාසිතේ ශක්තිය ඇති කරන පින්කමක් කරගන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරනවා. කාය චිත්ත ධම්ම වේදනා කියලා. පින්වතුනි ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. මම මතක් කළා සමාධිමත් හිත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගයේ ඵලය. එනිසා ඔබ මේ සම්මා සමාධිමත් හිතට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ ආයෝජනය දෙන්න. ඔබ මායාවේ දැස් අන්ධ කරලා ඉන්නේ. සුන්දර තැනක්, සුන්දර තැනක්. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සුන්දර තැනක් මේ තැන. ඒ තැන ඔබ දැන් ඉන්නවා. ඔබ මායාවේ දැස් අන්ධ කරලා ඉන්නේ. කාම ඡන්දයට ඉඩක් නැහැ, තීන විද්‍යට ඉඩක් නැහැ, උද්දච්ච කුක්කුච්චයට ඉඩක් නැහැ. සැකයේ විචිකිච්ඡාවක් නැහැ. ඔය මායාවේ දැස් අන්ධ කරපු ඔය හිත උපයෝගී කරගෙන ඔබ මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම සතර සතිපට්ඨානය තුල විසිරවන්න. සතර සතිපට්ඨානය තුල විසිරවන්න. ඔබ දෑස් පියාගන්න. දෑස් පියාගෙන පුංචි කාලේ ඉඳන් කරපු සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. එමුතුනි කොයිසා පින්කම් කන්දරාවක් ඔබ කළාද? පුංචි කාලේ ඉඳන් කරපු සෑම පින්කමක් සිහියට නගා ගන්න. සෑම සාංගික දානයක්, කඨින පින්කමක්, බෝධි පූජා පින්කමක්, පිරිත් පින්කමක්, ධර්ම දේශනා පින්කමක්, මුළු ජීවිත කාලය පුරාවට කළා වූ සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. සිහියට නගාගෙන මේ සෑම පින්කමක්ම කායානුපස්සනාව තුළ විසිරවන්න. දැස් පියාගන්න. පියාගෙන නුවණින් දකින්න. ඔබ මුළු ජීවිත කාලය පුරාවට මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ බුදුරජාණන් වහන්සේගේ සාස්තු භාවය මුල් කරගෙනයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. දැස් පියාගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටිනුවණින් දකින්න. සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩ පූජනීය ධාතු වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ හැකි නුවණින් දකින්න. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩ
පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ නැති නුවණින් දකින්න. අතීතේ පහළ වුණා වූ ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලා සිහියට නගා ගන්න. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ නැති නුවණින් දකින්න. පින්වතුනි, මෙවන් උත්තරීතර සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයනොත් ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා. ඊළඟට ඔබලා මුළු ජීවිත කාලෙම පින්කම් කළේ මහා සංඝරත්නය මුල් කරගෙනයි. මහා සංඝරත්නය මුල් කරගෙනයි. අතීතේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අශෝතරා උත්තමාවිය ඇතුළු අතීත සම්මා සම්බුද්ධ ශාසනවල කෝටි ගාණ මහා සංඝරත්නය සිහියට නගා ගන්න. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා සංඝරත්නය සිහියට නගා ගන්න. අතීත වර්තමාන අනාගත මේ තුන් කාලයේම මහා සංඝරත්නය ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකයේදී අපවත් වීමේදී පින්වතුනි බාහිර සතර මහා ධාතුවටම මුහුණ නැගිනුවණින් දකින්න. ඒ අතීත රහතන් වහන්සේලා පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් නැගිනුවණින් දකින්න. යසෝදරා උත්තමාවියගේ සුන්දර කාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. පිරිනිවන් මංචකයේදී ජාති ජරා ව්‍යාධි මරණයන්ට යට වෙලා පූජනීය අලුගොඩක් නැගිනුවණින් දකින්න. පින්වතුනි, මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා. මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා. මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනොත් ආස්වාද රහිත භාවයටම පත් වෙනවා. ඊළඟට මේ උතුම් ධර්මයන් ඔබට දේශනා කළේ ඔබ මේ ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවයි. භික්ෂුවගේ රූපය කායානුපස්සනාව තුළ විසිරවන්නේ භික්ෂුවගේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට යට වෙලා අනාගතයේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසට මුවේ නැති නුවණින් දකින්න. භික්ෂුවගේ ඇසත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න. භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්වතුනි, ඊළඟට මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන හොඳින් සිහියට නගා ගන්න. දෑස් පියාගෙන බුදුරජාණන් වහන්සේ මහා සංඝයා මුල් කරගෙන මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. මනසින් ඔබේ අධ්‍යාත්මික රූපය කායානුපස්සනාව තුළ විසිරවන්න. සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. ඔය සමාධිමත් හිතෙන් ඔබේ රූපය ගලවන්න, ඔබේ රූපය නිහන්න, ඔබේ රූපය විවෘත කරන්න. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කරනවා රූපය දෙතිස් කුරුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතිය අට්ටික සංඥාවක් ඇටියට මේක ලෙහන්න කියලා. මේක අපි ලෙහන්න බයයි. මේක අපි වහගෙන ජීවත් වෙනවා. පංච නීවරණයන්ගෙන් වහගන්නවා. ලස්සන ඇඳුම් වලින් ආභරණ වලින් වහගන්නවා. බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්නේ? බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සමාධිමත් හිත අපතේ හරින්න එපා. මේක සුන්දර හිතක්. ආර්ය අෂ්ටාංගික මාර්ගේ මාර්ගාංග 8ම වැඩුණ හිතක්. විදර්ශනාවට යොමු කරගන්න පුළුවන් හිතක්. එනිසා ඔබේ සම්මා සමාධිමත් හිතෙන් ඔබේ රූපය ගලවන්න, ඔබේ රූපය නිහන්න,
ඔබේ රූපය විවෘත කරන්න විවෘත කරලා ඔබේ රූපය අත්තික සංඥාවෙන් දකින්න දැස් පියාගෙන හැමෝම මානසින් ඔබේ ඔය මස ගලවලා අයින් කරන්න මානසින් ඔබේ මස ගලවලා අයින් කරලා සුදු පැහැ ඇටසැකිල්ල මතු කරගන්න දැන් ඔබට ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල මතු වෙන්න ඕනේ සුදු පැහැ ඇටසැකිල්ල හොඳින් ඔබේ අට්ටික සංඥා මතු කරගන්න ඔබට ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න භික්ෂුවගේ සිවුරු පිළිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා සුදු පැහැට සැකිල්ල මතු කරන්න දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ සුදු පැහැට සැකිල්ල භික්ෂු සංඥාව අයින් කරන්න අට්ටික සංඥාව එකම සංඥාවයි ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා කිසිම බාහිර සිතුවිල්ලකට එන්න දෙන්න එපා බාහිර සිතුවිලි ඇති වුණත් වහාම චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා බාහිර ශබ්ද ඇසුනොත් ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවෙන් නවත්තන්න නවත්තලා අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි අට්ටික සංඥාවෙන් තොර කිසිම සිතුවිල්ලකට ඉඩ දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න දැන් ඔබේ අට්ටික සංඥාව ඇටසැකිලි දෙකක් ඔබට අරමුණු වෙනවා ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින් ශබ්ද නවත්තන්න ධම්මානුපස්සනාවෙන් ඔබට දැන් ඇටසැකිලි දෙකක් අරමුණු වෙනවා ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන මේ වාඩි වෙලා ඉන්න දහස් ගාණක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න විමුතුනි මේ වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක් පොඩි ඇටසැකිල්ලක් ලොකු ඇටසැකිල්ලක් මධ්‍යම ඇටසැකිල්ලක් කොහේ බැලුවත් ඇටසැකිල්ලක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න බාහිර සිතුවිලි වලට හිත යන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න අට්ටික සංඥාවට එන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවෙන් නවත්තන්න දැන් ඔබට මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම අට්ටික සංඥාවක් ඇටසැකිලි දහස් ගාණක් අරමුණු වෙන්න ඕනේ හොඳින් අරමුණු කරන්න වටා පිටාව හොඳින් අරමුණු කරන්න ඔබේ අට්ටික සංඥාවෙන් අරමුණු කරන්න ඔබට මෙතන වාඩි වෙලා ඉන්න දහස් ගාණක් දෙන අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු බස්නාහිර පළාත මාට්ටික සංඥාවෙන් දකින්න අමතුනේ අට්ටික සංඥා ලක්ෂ ගාණක් ඔබට අරමුණු වෙන්න ඕනේ මුළු බස්නාහිර පළාත මාට්ටික සංඥාවක් බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් මිදාගත් ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් මුළු බස්නාහිර පළාතේ ලක්ෂ ගාණක් ඇටසැකිලි ඔබට දැන් අරමුණු වෙනවා ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න බාහිර සිතුවිලි වලට යන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනට ගන්න ඔබට දැන් මුළු බස්නාහිර පළාත මාට්ටික සංඥාවක් පින්වතුනි ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලංකාව මාට්ටික සංඥාවෙන් දකින්න උතුර නැගෙනහිර උතුරු මැද බටහිර වයඹ බස්නාහිර දකුණ සබරගම ඔය මේ මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක් ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල පොඩි ඇටසැකිලි ලොකු ඇටසැකිලි මධ්‍යම ඇටසැකිලි නිදාගත්ත ඉඳගත්ත ඇවිදින ඇටසැකිලි කෝටි දෙකක් කෝටි දෙකකට වැඩි ඔබට ඇටසැකිලි අරමුණු වෙන්න ඕනේ මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනට ගන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනා ප්‍රයෝජනට ගන්න දැන් ඔබට මුළු ලංකාව මාට්ටික සංඥාවක් ඉන්නතුනි මේ මොහොතේ ඔබ තුල සැප වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට හොඳින් අට්ටික සංඥා වැඩෙනවා කියලා සැප වේදනා
වැඩෙන්නේ පාව සැප වේදනාවට ඔබ මුලාවා මුළු ජීවිත කාලය පුරාවට ඔබට කොච්චර සැප වේදනා ඇති වුණාද ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට ඇති නෑ එහෙනම් මේ මොහොතේ භාවනාවේ නාමයෙන් ඔබ තුල ඇති වෙන ඔය සැප වේදනාව අනිත්‍ය උපස්සයක් විතරයි වහාම ඔය සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ඨික සංඥාවට එන්නේ මේ මොහොතේ ඔබ තුල දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන් අනේ මට තාම අට්ඨික සංඥා වැඩුන්නේ මගේ ධනිස් දෙක රිදෙනවා කොන්ද රිදෙනවා මට දැන් ගෙදර යන්නත් පරක්කු වෙන්න පුළුවන් වැඩෙන්න එපා දුක් වේදනාවට මුළු ජීවිත කාලය පුරාවට කොච්චර දුක් වේදනා ඔබට ඇති වුණාද ඒකම දුක් වේදනාවක්වත් ඔබට ඇති නෑ භාවනාවේ නාමයෙන් මේ මොහොතේ ඇති වෙන දුක් වේදනාවක් අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ විදීමක් ඒ දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න පින්වතුනි සුන්දර මොහොතක් සුන්දර මොහොතක් මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපයේ මුල් කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානයම වැඩෙනවා ඔබේ රූපයේ මුල් කරගෙන අට්ඨික සංඥා මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා ඔබේ සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා ඔබේ විඳී මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා ඔබේ අත්‍යාත්මික රූපයේ මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මයම වැඩෙනවා සුන්දර තැනක් දැන් ඔබට මුළු ලංකාවම අට්ඨික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න මිනිස් සංඥාවට එන්න දෙන්න එපා භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් පිහිටන්න භික්ෂු සංඥාව එන්න දෙන්න එපා දැන් ඔබට මුළු ලංකාවම අට්ඨික සංඥාවක් ඔබට මුළු ලංකාවම අට්ඨික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් දකින්න ආසියාව මැද පෙරදිග අප්‍රිකාව බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් දකින්න කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි මුළු ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ඇවිදින ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් මුළු ලෝකෙම අට්ඨික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනාවෙන් ඇසුණා කියන තැනදීම ශබ්දේ නවත්තන්න එකම සංඥාව අට්ඨික සංඥාවයි දැන් ඔබට මුළු ලෝකෙම අට්ඨික සංඥාවක් ලෝකෙම මනුෂ්‍ය සංඥාව නිරුද්ධ වෙලා తాවකාලිකව නිරෝධය වෙලා මුළු ලෝකෙම ඔබට දැන් අරමුණු වෙන්නේ අට්ඨික සංඥාවෙන් පින්වතුනි ඔබට මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් අරමුණු වෙනවා නම් දැස් පියාගෙන නුවණින් දකින්න මේ මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න මුළු ලෝකෙම ඇටසැකිලි කෝටි ප්‍රකෝටි ගානක් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට මේ මුළු ලංකාවෙම කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට ඔබේ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න මේ මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න පින්වතුනි මේ මොහොතේ ඔබ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා පවුලේ සුසාන භූමියේ පසත මුහු වෙන හැටි නුවණින් දකින්න
ඔබේ ඇටසැකිල්ලත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. මේ ඔබ දකින්නේ ධර්මයයි, මේ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි, මේ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්වතුනි, ඔබ කායානුපස්සනාව තුලින් රූපේ අනිත්‍යභාවය නොදැක්කොත්, රූපේ මමේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මේ කියලා ගන්නවා, රූපේ තුල මා සිටිනවා, මා තුල රූපේ පියනවා කියලා ගන්නවා. අරන් අපි මොකද කරන්නේ? අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. මට අනාගතයේ සුන්දර දිව්‍ය රූප ලැබේවා, බ්‍රහ්ම රූප ලැබේවා, මනුස්ස රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, දැන් මම මුලින් මතක් කළා, මං දිගටම අනිත්‍ය සංඥාව ගැන කියනවා. ඇයි අනිත්‍ය සංඥාව බුදුරජාණන් වහන්සේ ඔබලාට දුන්නේ කියලා අවසානයේ මතක් කරනවා. දැන් එතෙන්ටයි මං ඇවිල්ලා තියෙන්නේ. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි. හොඳට තේරුම් ගන්න. කිහිපින්ගතුල්ලා ධර්මයේ කනපිට පෙරලගෙන ඉන්නේ. මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිහිපින්ගතුල්ලා. නමුත් කිහිපින්ගතුල්ලා සතර සතිපට්ඨානේ කියද්දිම බය වෙනවා. අනිත්‍ය සංඥාව ගැන කියද්දිම බය වෙනවා. අපි කොහොමද අනිත්‍ය වඩන්නේ? මේ දුවාදරුව ඉන්නවා, රැකී ආරක්ෂා කරනවා, ව්‍යාපාර කරනවා, ගෙවල් දොරවල් නඩත්තු කරනවා, වගකීම් දරනවා. අපි කොහොමද අනිත්‍ය වඩන්නේ? පින්තුනි, අපි නෙමෙයි කියන්නේ, ලෝතර බුදුරජාණන් වහන්සේ ඔබලාට උතුම් සතර සතිපට්ඨානිය ධර්මයේ දේශනා කළේ. ලෝතර බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරද්දී ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රතික්ෂේප කරනවා නම්, ඔබ සතර සතිපට්ඨානයන් අපිට එපා කියනවා නම්, ඔබේ ප්‍රතික්ෂේප කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම රත්නයයි. හොඳින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙනුයි ඔබලාට ගිහි පිංගතුල්ලාට මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ? පිංගතුනි, ඔබලාට මේ උතුම් අනිත්‍ය ධර්මයන් සතර සතිපට්ඨානය දේශනා කළේ ගිහි ජීවිත අතහැරලා ඔබලා පැවිදි කරන්න යන්න නෙමේ. කලබල වෙන්න එපා. අනිත්‍ය ධර්මයන් දේශනා කරන්නේ මේ සතර සතිපට්ඨානය දෙන්නේ ඔබලාට ගිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න කියන්න නෙමේ. එහෙම නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමේ. මේ දෙතෙන්ටම හිතන්න එපා. මේ අරමුණු දෙක නෙමේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ ධර්මය තුලින් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන. ඒ කාරණා දෙක හොඳින් තේරුම් ගන්න. මොකක්ද ඒ කාරණා දෙක? එක, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. ආනිසංස 11 ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. මොකක්ද? ඔබ ඇසුරු සන මේ සතර සතිපට්ඨානය වඩයිද, එය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ අපි දකින්න, මේ අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය. ඇයි බුදුරජාණන් වහන්සේ ඔබලාට සතර සතිපට්ඨානයන් දෙන්නේ? ඇයි මේ අනිත්‍ය ධර්මයන් දෙන්නේ? පින්වතුනි, මේ අනිත්‍ය ධර්මයන් දෙන්නේ ඔබලා පැවිදි කරන්න යන්න නෙමේ, ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමේ, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පින විදර්ශනාමය පින ඔබට අයිති කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයයි මේ අපි දකින්නේ. පින්වතුනි, ඔබ දක්ෂණං, ඔබ දක්ෂණං, එක දවසක එක විනාඩියක් ගිහි ජීවිතයේ තුල සතර සතිපට්ඨාන ධර්මය වඩන්න.
ඒ විනාඩිය තුල ඔබ සාංගික දානයක් පූජා කළාට වැඩි විනාඩි ජීවිතයට එකතු කරගන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මෙතන වාඩි වෙච්ච වෙලාව ඉඳන් මේ අනිත්‍ය ධර්මයන් ඔබට කියලා දෙන්නේ ඇයි? මොකද්ද අපේ අරමුණ? මොකද්ද අපේ බලාපොරොත්තුව? මොකද්ද අපේ කුත වේදී අරමුණ? මීට අවුරුද්දකට පෙර ආතුව අපවත් වී වදාළ අපි හැමෝටම මාර්ගය කියලා දුන්නේ. අපිට හැමෝටම කරුණාවෙන් ධර්ම මාර්ගය කියලා දුන්නේ ගුරුදේවයාණන් වහන්සේ වෙන ගෞරවණීය දොඩම්පහළ චන්දසිරි මහා නායක ස්වාමින් වහන්සේට පරලොව ජීවිතේ පින් අනුමෝදන් කරන්න. අපවත් වී වදාළ ගෞරවණීය කුඩාවැල්ලේ වංගීස නායක නාහිමිපාණන්ට පින් අනුමෝදන් කරන්න. තුනි මෙවන් උත්තරීතර පිනක් අනුමෝදන් කරන වෙලාවේ ඒ පින අර්ථවත් කරන්න තියෙන ශ්‍රේෂ්ඨ ධම උතුම් සතර සතිපට්ඨානයයි උතුම් සතර සතිපට්ඨානයයි. මොකද මෛත්‍රියට වඩා සීලයට වඩා ත්‍යාගයට දානිට වඩා ශ්‍රේෂ්ඨ මානිසංශ පක්ෂය විදර්ශනාව තුළින් ලබන ආනිසංශයයි. පිනම් පින්තුනි මේ මොහොතේ අපි මේ උතුම් අනිත්‍ය ධර්මයන් තුළින් මතු කරලා අපි උත්සාහ කරන්නේ අපවත් වී වදාළ ගෞරවනීය නායක සාමින් වහන්සේලාට පරලොව ජීවිතයෙන් අපිට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම උපකාරය කරන්නයි. එනිසා ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ ඔබට මේ ධර්මයන් දේශනා කරන්නේ මහා කරුණාවෙන් ඔබේ පුණ්‍ය ශක්තිය වැඩි කරන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනය ධනවත් කෙනාට දුප්පත් කෙනාට එක හා සමව වෙන ශාසනයක්. මේක බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් පණවපු ශාසනයක්. කෝටිපති මහත්කෙක් ඉන්නවා. ඒ කෝටිපති මහත්මයා කෝටියක් වියදම් කරලා පින්කමක් කරනවා. කෝටියක් වියදම් කළා. එයා පින්කම අවසන් කළා. මොකද ප්‍රාර්ථනා කළේ? මේ පින්කමෙන් රැස් වුණා වූ පින් මට මෙලව පරලව සැපේ පිණිස හේතු වේවා. එතරම් ප්‍රාර්ථනා කළේ මෙලව පරලව සැපේ පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා වර්ණයේ සැපේ බලය ජීවිතේ දරාගෙන යා ගෙදර ගියා. මෙතන බල මෙතන හිටිය අහිංසක මිනිස්සේ එයාට සත පහක් ඇති නෑ. පින්කම් කියන්නේ එයාට සිහිනය. නමුත් මේ අහිංසක මිනිස්සයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන කෙනෙක්, සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්, සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙක්. මේ අහිංසක මිනිස්සයා මොකද කරන්නේ? සත පහක් ඇති නැති මිනිස්සයා අර කෝටියක් වියදම් කරලා කරපු පින්කම දිහා බලලා එයා සතර සතිපට්ඨානය මතු කරනවා. එයා සතර සතිපට්ඨානය මතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝටියක් වියදම් කරපු පින්වතා පින්වතුනි පින රැස් කරගද්දී සත පහක් ඇති නැති දුප්පතා අර පින්කම දැකලා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසලය රැස් කළා කියලා. පින්වතුනි මේ මහා කරුණාව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දුප්පත් වුණා කියලා, අහිංසක වුණා කියලා, අසරණ වුණා කියලා, සල්ලි නැහැ කියලා ඔබට ශාසනය අහිමි නැහැ. ඔබට ශාසනය අහිමි නැහැ. ඔබ ශාසනයේ උරුමක් කරුවේ මේක සෝපාකලට අර සත පහක් ඇති නැති සුනීතලට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා දුන් ශාසනය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණේ පණවපු ශාසනය. නිසා මේ රටේ ධනවත් කෙනෙකුට යම් තැන යම් අවස්ථාවක් මේ ශාසනයේ තියෙනවා නම් ඊට වඩා ශ්‍රේෂ්ඨ අවස්ථා නැති බැරි දුප්පත් අහිංසකයෙකුට තියෙනවා. නිසා ශාසනය අපි සියල්ලන්ගේම ශාසනය. කාටවත් තනි අයිතියක් තියෙන ශාසනයක් නෙමේ. දුප්පතාටත් නැති බැරි කෙනාටත් අහිංසකයාටත් මහපාරේ සිඟමක් යඳින යාචක මහත්තයාටත් තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවා නම් මේ ශාසන අයිතිය තියෙනවා. සබ දක්ෂ වෙන්න. නිරතුරුව බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය මුලින් ඔබට දෙන්නේ ඇයි? කුසලයේ යටපත් කරලා පින ශක්තිමත් කරන්න. පාසල් දරුවෙකුට සතර සතිපට්ඨානය සුදුසුයි. පාසල් දරුවෙක් දක්ෂණම් මොහොතක් මේ රූපය අනිත්‍ය වශයෙන් දකින්න ඒ පාසල් දරුවා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨ පින්කම කරගත් දරුවෙක් වෙනවා. පාසල් දරුවෙක් දක්ෂණම් චිත්තානුපස්සනාව පුහුණු කරන්නේ
පාඩම් කරන්න කම්මැලි හිතක් ඇති වෙනකොට, පාඩම් කරන්න අලස හිතක් ඇති වෙනකොට, නිදිමත හිතක් ඇති වෙනකොට, අම්මා තාත්තට අකීකරු හිතක් ඇති වෙනකොට, බොරුවක් කියන හිතක් ඇති වෙනකොට, හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අයින් කරනවා, චිත්තානුපස්සනාවෙන් අයින් කරනවා. ඒ මොහොතේ පාසල් දරුවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පින ජීවිතයට එකතු කරගත් දරුවෙක් වෙනවා. එය මේ දරුවාගේ අධ්‍යාපනයේ ශක්තිය. ඒ දරුවා අකුසල් යටපත් කරලා කුසලේ නැගී ගිනවා. පිඟුතුනි, මේ සුන්දර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය එනිසා ඔබ දක්ෂ වෙන්න, ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ. පැවිදි වෙන්න යන්න නෙමෙයි, කලබල වෙන්න එපා. එහෙම හිතලා සතර සතිපට්ඨානයෙන් බැහැර වෙන්න එපා. ඔබ සතර සතිපට්ඨානයෙන් බැහැර වුණොත් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසලය ඔබ එපා කියපු කෙනෙක් වෙනවා. මුදින් තේරුම් ගන්න ඒක. දෙවනුව බුදුරජාණන් වහන්සේ ඔබට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ ඔබේ සීලය ශක්තිමත් කරන්න, ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න, ඔබ අතීතයට හිත යොමු කරන්න. ඔබ සිල්පද කොච්චර බිඳලා තියෙනවද? ඇයි ඔබ සිල්පද බින්දේ? ඇස පිනවන්න, කන පිනවන්න, නාසය දිව ශරීරය මනස පිනවන්න. අවසානයේ අපි පිනවලා තියෙන්නේ මොකද්ද? අවසානයේ අපි පිනවලා තියෙන්නේ ඇටසැකිල්ල. අවසානයේ අපි පිනවලා තියෙන්නේ පවුලේ සුසාන භූමියේ පස් කොටක්. ඔබේ ආස්ති 100ට නගා ගන්න, ඔබේ සීය 100ට නගා ගන්න, ඔබේ මියගිය අම්මා තාත්තා 100ට නගා ගන්න. එය සිල්පද බින්ද නේද? ඒ අය ලෝභ දේශ මෝහ වැඩුව නේද? අවසානයේ කාමද සතුටු කලේ? කාමද සතුටු කලේ? පවුලේ සුසාන භූමියේ කලබලුවාවේ සුසාන භූමියේ පසයි සතුටු කරලා තියෙන්නේ, වෙන දෙයක් නෙමේ. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ මුතුනි ඔබේ සීලය ශක්තිමත් කරන්න, ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න. ශක්තිමත් කළ ඔබ ගිහි ජීවිතය තුළ ශක්තිමත්ව නැගී හිටවන්න. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට මේ සතර සතිපට්ඨානයන් දෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ගිහි පින්වතුන්ලාට මේ කාරණය හොඳින් සිහියට නගා ගන්න. ගිහි පින්වතුන්ලාට බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා. හොඳින් තේරුම් ගන්න. ඔබලාට ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දරවල් හදන්න එපා, ලස්සන වාහන ගන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට එපා කියලා නැහැ. ධර්මයේ වැරදි ආකාරයෙන් ගන්න එපා. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍ර වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ. පින වර්ණනා කළා වූ බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවට, ඔබ විනෝද වෙනවට අකමැති නැහැ. එදා සෝවාන් ඵලයට පත්ුණ විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පළඳගෙන යෙහෙළියෝ පිරිවරාගෙනයි පූර්වාරාමයට ආවේ. බුදුරජාණන් වහන්සේ එන්න එපා කිව්වේ නැහැ. එක විසාකාවගේ පින බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. පින තව තව ශක්තිමත් කරලා දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට, විනෝද වෙනවාට අකමැතිුනේ නැහැ. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබලාට අනතුරු හැඟවීමක් කරනවා. අන්නේ අනතුරු හැඟවීමයි වැදගත්. මොකක්ද ඒ අනතුරු හැඟවීම? මහණෙනි, කාමේ ආස්වාදයේ කෙටි. මොකද්ද මේ කාමයේ ආස්වාදය කියන්නේ? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමයේ ආස්වාදයයි. මහණෙනි, මේ කාමයේ ආස්වාදයේ කෙටි. දීපින්වතුල්ලා මොකද්ද මේ උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ? කාමයේ ආස්වාදය හොයනවා. ඇස කන නාසය දිව ශරීරය මනස පිනවනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි කාමයේ ආස්වාදයේ කෙටි. ඒ කෙටි කාමේ ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා. අන්නලු මැඟවීම. ඔබලාට විනෝද වෙන්න එපා, සතුටු වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. සතුටු වෙන්න, විනෝද වෙන්න, මෙන්න අනතුරු හැඟවීම. කාමේ ආස්වාදයේ කෙටි, ආදීනවයේ දීර්ඝයි. ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ අරක්කු බොන්නේ නැවත නැවත. නමුත් මේ අරක්කු ආස්වාදයේ කෙටි,
ඒ කෙටි අරක්කු ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. මොකද ඒ ආදීනවය? මුළු ජීවිතේම රෝගීභාවයට පත් වෙනවා, මුදල් ආර්ථිකයෙන් පිරිහිලා යනවා, සමාජේ කොන් වෙලා යනවා, සිහි මුලා වෙලා මැරෙනවා. එතනින් ඉවර නෑ. සිහි මුලා වෙලා මැරිලා බේබදු ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා. බේබදු ප්‍රේතෙක් වෙලා ඔය අරක්කු විකුණන තැන්වල වයිට් ස්ටෝස් ළඟ අප්‍රමාණ බේබදු ප්‍රේතියෝ ඉන්නවා. ඔබ මගුලකයක් තිබ්බොත්, ගෙදර සාදයක් තිබ්බොත්, ඒකට අරක්කු ගෙනාවොත් මුළු ගමේම ඉන්න බේබදු ප්‍රේතයෝ එදාට එතෙන්ට එනවා. ඇයි? ඒ අරක්කු ඉව කරන්නේ, අරක්කු ආග්‍රහණය කරන්නේ. අන්න ආදීනවය, අරක්කු ආස්වාදයේ කෙටි නමුත් දීර්ඝ ආදීනවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා, ඔබ කේන්ති ගත්තොත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ ඊයේ කේන්ති ගත්තේ, අදත් කේන්ති ගන්න, හෙටත් කේන්ති ගන්න, ආස්වාදයක් තියෙනවා. නමුත් මහණෙනි, කේන්ති ආස්වාදයේ කෙටි, ඒ කෙටි කේන්ති ආස්වාදයේ නිසා ඔබ දීර්ඝ ආදීනවයක් ලබන. මොකක්ද ආදීනවය? මරණාසන්න මොහොතේ ඔබට කේන්ති හිතක් ඇති වුණත් කල්ප ගණක් ඔබ යකෙක්, යක්ෂණියක්, විසකුරු සර්පෙක් වෙලා ඉපදෙනවා. අන දීර්ඝ ආදීනවය. මහණෙනි, ලෝභසිතේ ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ ලෝභසිත ඇති කරගන්නේ. නමුත් ලෝභසිතේ ආස්වාදයේ කෙටි. මොකද ආදීනවය? දීර්ඝ. මරණාසන්න මොහොතේ ඔබට ලෝභසිතක් ඇති වුණොත් පින්වතුනි, කල්ප ගානක් ඔබ ප්‍රේතේ, ප්‍රේතියක් වෙලා ඉපදෙනවා. මහණෙනි, රාගසිතේ ආස්වාදයක් තියෙනවා. ඒකයි සත්වයා මේසා රාගයට බැඳෙන්නේ. පින්වතුනි, රාගසිතේ ආස්වාදයේ කෙටි. ඔබ ඒ කෙටි රාගසිතේ ආස්වාදයට යට වුණොත් ඔබ මුළු ජීවිතේම විනාශ කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා. අන පින්වතුනි, ආවාදය ඔබට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියන්නේ. ඔබ සතුට විනෝදයේ ඉදිරියේ කාමයේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීන මේ නුවණින් දකින්න. දකිමින් ඔබේ කාමයේ ආස්වාදය සිල්පද ආරක්ෂා කරමින් විඳින්න. ආජීව අට්ටමක සීලේ ආරක්ෂාව තුළ, කුසල් මූලයන්ගේ ආරක්ෂාව තුළ සතුටු වෙන්න, විනෝද වෙන්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා, මහණෙනි, රූපේ ආස්වාදයක් තියෙනවා. මොකද රූපේ ආස්වාදය? මේ තාරුණ්‍යේ නව යෞවන රූපය, අවුරුදු 15, 16, 17, 18 නව යෞවන තරුණයෙක්ගේ, තරුණියන්ගේ තාරුණ්‍යේ රූපයේ සිහියට නගා ගන්න. සුන්දර, ලස්සන, ප්‍රභාෂර, රිද්මේ ලාලිත්‍යයෙන් යුත් තාරුණ්‍යේ රූපයක් සිහියට නගා ගන්න. අන රූපේ ආස්වාදය. මහණෙනි, ඔය රූපේ ආස්වාදයේ කෙටි, ඔය රූපේ කෙටි ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. දීර්ඝ ආදීනවයක් මොනවාද ආදීනවය? ජාති, ජරා, ව්‍යාධි, මරණ. එතුණී අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපේ කෙටි ආස්වාදයට රැවටෙන්න එපා. ඔබ රූපේ කෙටි ආස්වාදයට රැවටිලා අම්මා තාත්තට අකීකරු වුණොත්, වැඩිහිටියන්ට අකීකරු වුණොත්, අපිට උරුම සීලාචාර සදාචාර ධර්මයන්ට අකීකරු වුණොත්, සිල්පද බින්දොත්, ලෝභ දේශ මෝහ වැඩුවොත්, රූපේ කෙටි ආස්වාදයේ නිසා දීර්ඝ ආදීනේ මොකද්ද? අපි මුළු ජීවිතේම අවාසනාවන්ත කරගෙන, ජීවිතේ විනාශ කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා. වඳුරෙක් වැඳිරියක් වෙලා, රිළවෙක් රිළවියක් වෙලා, ඌරෙක් කීරියක් වෙලා, මේ කාමයන් අධික සත්ව කුලවල අපි ඉපදෙනවා. ඉස්සන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපේ කෙටි ආස්වාදයට බැඳෙන්න එපා, ආදීනවය දකින්න. අන්න ඔතනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මෙන්න මේ කාමයේ කෙටි ආස්වාදයේ, රූපේ කෙටි ආස්වාදයේ නුවණින් දකිමින් දීර්ඝ ආදීනවයට බැඳෙන්න එපා. ඔබ එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ ඔබට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා නැහැ. ඔබ සතුටු වෙන්න, ඔබ විනෝද වෙන්න, ලස්සනට අඳින්න, ලස්සන ගෙවල් දරවල් හදන්න, ලස්සන යාන වාහන ගන්න, ඉගෙන ගන්න තියෙන උපරිම ඉගෙන ගන්න. වළක්වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඔබට සංස්කාර තියෙනවා නම් අතීත පින තියෙනවා නම් මතු කරලා ගන්න, නැත්නම් අලුතෙන් පින් කරලා මතු කරලා ගන්න.
අරන් ඒ කාමේ ආස්වාදයේ රූපේ ආස්වාදයේ විඳින්න එපා කියන්නේ නමුත් කාමේ ආස්වාදයේ රූපේ ආස්වාදයේ විඳිය යුත්තේ ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුලයි කුසල් මූලයන්ගේ ආරක්ෂාව තුලයි එහෙම නැත්නම් පින්වතුනි ඔබ මේ කාමේ කෙටි ආස්වාදයේ රූපේ කෙටි ආස්වාදයට යට වෙලා සිල්පද බිඳලා අකුසල් වඩලා මේ ලබාගත් වූ සුන්දර මනුස්ස ජීවිතය අපි කල්ප ගානක් සතර පායට දාගන්න. නිසා පින්වතුල්ලා හොඳින් හිතන්න මේ සතර සතිපට්ඨානියෝ ගිහි පින්වතුල්ලාටමයි දේශනා කළේ. මේ සතර සතිපට්ඨානියෝ දේශනා කළේ ඇස් දෙක පියාගෙන ඉන්න නෙමේ, කන් දෙක වහගෙන ඉන්න නෙමේ, නාසයෙන් ගඳ සුවඳ නොබ ඉන්න නෙමේ. පින්වතුනි ඔබ මේ ආස්වාදයන් ලබන්න ඒක ඔබේ ගිහි සැපය ඔබේ පෙර පින ඒක වළක්වන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් ඔබ දක්ෂ වෙන්න මේ කාමේ රූපේ ආස්වාදයේ ලබද්දී ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුල කුසල් මූලයන්ගේ ආරක්ෂාව තුල ඒ උතුම් ධර්මතාවයන් ලබන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියලා. දැන් තීමතුල්ලා මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. ඔබ මට නැවත නැවත වෛර කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත ද්වේෂ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉන්න පටිච්ච සමුප්පන්නව ඔබ මම මේ ඉන්නේ අනු නිසාමයි කියලා. අනු වැන්නා කියලා ඔබත් බයින්න ගියා. අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා. අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා. අනු නිසා ආවා මෝහ බරිත ගමන ඔබ මම ඇවිල්ලා තියෙනවා. ඇයි කියන්නේ? මොකද්ද අපේ දුර්වල? සම්මා දිට්ඨිය දුර්වලයි. සම්මා දිට්ඨිය දුර්වලභාවය නිසා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අපි ලෝකය දකින්නේ. කවුරුන් හෝ මාව විවේචනය කරනවා නම් මම මොකද කරන්නේ? සුවපත් වේවා කියලා හිතනවා. ඇයි කෙනෙක් මාව විවේචනය කරන්නේ? මම සංසාරේ ඔහුව විවේචනය කළා කියලා. මම සංසාරේ ඔහුව විවේචනය කරලා ඒ අකුසලය මගේ විපාකෙට එද්දී මම පෙරලා විවේචනය කරන්න ගියොත් මම නැවත නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා. මම මෙතන වාඩි වෙලා ඉන්නවා මේ වහලේ කඩාගෙන මගේ හිස මතට වැටෙනවා. මාව තුවාල වෙනවා. මම මොකද කරන්නේ? සුවපත් වේවා කියලා හිතනවා. ඒ සුවපත් වේවා කියේ වහලෙට නෙමෙයි පින්වතුනි, වහලේ නෙමෙයි හිස මත කඩා වැටුනේ. වහලේ තුලින් කඩා වැටුනේ මගේ අතීත අකුසල් සංස්කාරය. මොකක්ද මේ සංස්කාරය? මම සංසාරයේ ද්වේෂසිතේ සංඝයාගේ හිස මතට වහලයක් කඩා දාලා තියෙනවා. පින්වතුනි අන්න විපාකය ආවා. ඒ විපාකෙ මට එද්දී මම මේ වහලේ හදපු බාසුන් නෑ හොයාගෙන ගිහිල්ලා යාට ගහන්න බයින්න යනවා නම් මොකද්ද වෙන්නේ?
මගේම අකුසලය නිසා මම නැවත නැවත අකුසල් කරන කෙනෙක් බවට පත් වෙනවා. අපි ඔය කුටි වල වැඩ ඉන්නකොට වඳුරෝ ඇවිල්ලා රිලව් ඇවිල්ලා මහලේ උණු කඩනවා. දඟලනවා පෙරලෙනවා. මම මොකද කරන්නේ? සුවපත් වේවා කියලා ඉලෝල ගන්නවා. ඇයි කින්නතුනි? වහලේ මත දඟලන වඳුරා තුලිනු සුන්දර ධර්මයක් අපිට සම්මාදිට්ඨිය කියලා දෙනවා. මොකක්ද මේ ධර්මය? වඳුරෝ ඇවිල්ලා මගේ වහලේ උඩ දඟලලා මගේ කුටියට අවහිර කරන්නේ මම සංසාරේ වඳුරෙක් වෙලා අප්‍රමාණ ස්වාමීන් වහන්සේලාගේ කුටිවල උණු කඩලා තියෙනවා. අන අකුසලේ විපාක දෙනවා. ඒ අකුසලේ විපාක දෙද්දී මංගේ වඳුරට ගහලා තුවාල කරන්න ගියොත් මගේම අකුසල් නිසා මම නැවත නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මෙරිලා තිරිසන් ලෝකේ ඉපදුනත් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ මම සීලය දුර්වල කරගෙන මම අපවත් වෙන වෙලාවේ දුර්වල සීලය සිහිපත් වෙලා මං ගිහිල්ලා බල්ලෙක් වෙලා ඉපදුනත් බලු කුලේ ආත්ම භාව 500ක් මම ඉපදෙනවා. මුදල් තේරුම් ගන්න මේක. මම මැරිලා ගිහිල්ලා එළදෙනක් වෙලා ඉපදුනත් ඒ හරක් කුලේ මං ආත්ම භාව 500ක් ඉපදෙනවා. මම මැරිලා වඳුරෙක් වෙලා ඉපදුනත් ආත්ම භාව 500ක් වඳුරෙක් වෙලා ඉපදෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සෑම තිරිසන් සතෙක්ම එක කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා කියලා. මොකද ඒගොල්ලෝ මරණාසන්න මොහොතේ ඒගොල්ලන්ට පිනක් මතු කරගන්න බැහැ. රැළමයි උපාදානය වෙන්නේ රැළේම ඉපදෙනවා. එනම් පින්වතුනි මං වඳුරෙක් වෙච්ච වෙලාවේ මම ආත්ම භාව 500ක් වඳුරු කුලේ කොයිසමම් පන්සල් වල උණු කඩන්නේ නැද්ද? කුටි වල උණු කඩන්නේ නැද්ද? එහෙනම් පින්වතුනි මම සතුටු වෙන්න ඕනේ මගේ උණු ටික බේරලා තියෙන එක ගැන. සංසාරයේ ඒසා දේවල් අපි තිරිසන් ලෝකවල ඉපදලා කරලා කියනවා. අන්න බලන්න හේතුඵල ධර්මයන්. මේ හේතුඵල ධර්මයන් අපි නොදකින නිසාම පින්වතුනි අපි මොකද කරන්නේ? අපේම අකුසල් විපාක දෙද්දී අපි පෙරලා නැවත නැවත අකුසල් සංස්කාර රැස් කරනවා. ඔබ හිතන්න ඔබ දවසට කොච්චර නම් සංස්කාර රැස් කරනවද? ඔබේ ගෙදර ඉන්න දුව පුතා නිසා ඔබ කොච්චර සංස්කාර රැස් කරනවද? ඔබේ ස්වාම පුරුෂයා බිරිඳ අම්මා තාත්තා නිසා පින්වතුනි ඔබේ දුව පුතා ඔබට අකීකරු නම් ඔබ මොකද කරන්නේ? ඒ අකීකරු දරුවා සමග ගැටෙනවා කේන්ති ගන්නවා. ඇයි දරුවා අකීකරුනේ? හේතුඵල ධර්මයක්. දරුවා අකීකරුනේ ඇයි? සංසාරේ ඒ අම්මා තාත්තලා අම්මලා තාත්තලාට අකීකරු වෙලා තියෙනවා. පින්වතුනි කවදාකවත් රාහුල පුංචි පුතා සිදුවත් කුමාරයාට අකීකරුනේ නැහැ. ඒ සුන්දර හේතුඵල ධර්මයන්. ඒ නිසා ඔබේ දරුවා ඔබට අකීකරු නම් එතන සුන්දර ධර්මයක් තියෙනවා. ඒ ධර්මය ඔබ සංසාරේ අම්මා තාත්තලාට අකීකරු වෙලා තියෙනවා. ඔබේ බිරිඳ ඔබට අකීකරු නම් ඔබේ සාම්පුරුෂයා ඔබට අකීකරු නම් එතන සුන්දර ධර්මයක් තියෙනවා. මොකක්ද ඒ ධර්මය? සංසාරයේ ඔබ බිරිඳට සාම්පුරුෂයාට අකීකරු වෙලා තියෙනවා. අන්න විපාක එනවා. මේ විපාකයන් නැති අපි පෙරලා ප්‍රතිචාර දැක්වුවොත් මොකද වෙන්නේ? අපේම අකුසල් නිසා අපි තව තව අකුසල් කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි කවදාද අපි මේ ලෝකය නිරෝධය කරන්නේ? කවදාද අපි මේ ලෝකය නවත්තන්නේ? කවදාද අපි මේ දුකෙන් මිදෙන්නේ? අපි තාමත් අනුන් නිසා දුවන පිරිසක් බවට පත් වෙලා අනුන් නිසා අපි දුවනවා. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න. ඔබේ දරුවා පන්සලක් කරගන්න. ඔබේ බිරිඳ සාම්පුරුෂයා පන්සලක් කරගන්න. ඔබේ නිවස පන්සලක් කරගන්න. මහපාර ඔබේ වැඩබිම ඔබේ කන්තෝරුව පන්සලක් කරගන්න. පින වැඩෙන කුසලය වැඩෙන සීලය වැඩෙන කර්මය කර්මඵල විශ්වාසය වැඩෙන සම්මා දිට්ඨිය වැඩෙන පන්සලක් බවට පත් කරගන්න. පින්තුනි එහෙම නැතුව අපි කවදද මේ දුකෙන් මිදෙන්නේ? අපි මේ මොහොතේ උත්සාහ ගන්නේ දිනපතා අපි කරන්නේ දරුවා නිසා බිරිඳ නිසා අම්මා තාත්තා නිසා සමාජය නිසා පින්වතුනි නැවත 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 සංස්කාරයන් රැස් කරනවා. දරුවා උපයෝගී කරගෙන අපි මොකද්ද මේ කරන්නේ? දරුවා උපයෝගී කරගෙන
තවත් දරුවෙක් ලබන්න සංස්කාර ඇස් කරනවා. බිරිඳ සම්පුරුෂයා උපයෝගී කරගෙන සංසාරයෙන් තවත් බිරිඳක් සම්පුරුෂයෙක් ලබන්න සංස්කාර ඇස් කරනවා. අම්මා තාත්තා උපයෝගී කරගෙන සංසාරයේ තවත් අම්මා තාත්තා කෙනෙක් ලබන්න සංස්කාර ඇස් කරනවා. කවදාද අපි මේ ගමන නවත්තන්නේ? පින්වතුනි, සංසාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ දරුවන් උදෙසා හෙළු කඳුළු මහසාගරයේ ජලයට වැඩි කියලා. මහසාගරයේ ජලකඳ සිහියට නගා ගන්න. ඒ ජල කඳේකම කඳුළු සාගරයක් කියලා දකින්න. ඒ කඳුළු සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ, සංසාරයේ ඔබ දරුවන් උදෙසා හෙළු කඳුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි, මහසාගරයේ ජලයට වඩා ඔබත් මමත් දරුවන් උදෙසා කඳුළු හෙළුවත් ඒකම දරුවෙක්වත් අද අපිට අයිති නෑ. මේ මෝහයේ කතාව කොයිසම් ගැඹුරුද? මෝහයේ කතාව කොයිසම් ගැඹුරුද? මහසාගරයේ ජලයට වඩා කඳුළු හෙළලා දරුවෝ උදෙසා එක දරුවෙක්වත් අපිට අයිති නෑ. එහෙනම් මේ ජීවිතේ දරුවා ඔබට අයිති වෙයිද? නමුත් දරුවන් උදෙසා කළ යුතු යුතුකම් පක්ෂයක් තියෙනවා. සම්මා දිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ යුතුකම් පක්ෂය පනවනවා. අම්මා තාත්තා උදෙසා කළ යුතු යුතුකම් පක්ෂයක් තියෙනවා. බිරිඳ සම්පුරුෂයා උදෙසා කළ යුතු යුතුකම් පක්ෂයක් තියෙනවා. ඒ යුතුකම් පක්ෂය අකුරට ඉටුකොළොත් පමණයි මේ උතුම් විදර්ශනා දැක්මට අදාළ සම්මා සමාධිය ඔබට ලැබෙන්නේ. ඒ නිසා ඔබට යුතුකම් පක්ෂයෙන් පහක් බැහැරට යන්න බෑ. ඔබේ යුතුකම් පක්ෂය ඉටු කළ යුතුයි. ඒ යුතුකම් පක්ෂය ඉටු කරමින් ඔබ දක්ෂ විය යුතුයි. ඔබේ දරුවා දරුවා කියන අර්ථයේ නිරෝධිය උදෙසා යොමු කරගන්න. ඔබේ බිරිඳ ඔබේ සම්පුරුෂයා බිරිඳ සම්පුරුෂයා කියන අර්ථයේ නිරෝධිය උදෙසා උපයෝගී කරගන්න. ඔබේ අම්මා තාත්තා ඔබේ අම්මා තාත්තා කියන අර්ථයේ නිරෝධිය උදෙසා යොමු කරගන්න. සංසාරයේ අම්මා තාත්තලා වෙනුවෙන් හෙළු කඳුළු මහසාගරයේ ජලයට වැඩි කියනවා. මම දැස් පියාගෙන නුවණින් දකිනවා මේ මනුස්ස ලෝකෙ මේ ලෝක ධාතුවේ ඉන්න සෑම සත්වෙක්ම. පින්වතුනි, සංසාරේ මට අම්මා කෙනෙක් වෙලා තියෙනවා, තාත්තා කෙනෙක් වෙලා තියෙනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ පටිච්ච සමුප්පන්නව අපේ අම්මලා තාත්තලා. නමුත් ඒකම කෙනෙක්වත් අපිට අයිති නෑ. ඒ තබා මට මේ ජීවිතේ මට ලැබුණු අම්මා තාත්තවන් මට අයිති නෑ. මටත් අම්මා කෙනෙක් හිටියා, මටත් තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මා තාත්තා දස මාසයක් කුසේ හොවාගෙන මාව ලෝකෙට බිහි කළා, නොවිදිනා දුකක් විඳලා බිහි කළා, ලේ ටික කිරි කරලා පෙව්වා, නොවිදිනා දුකක් විඳලා අපිව ලොකු මහත් කළා. නමුත් පින්වතුනි, ඒ කොයිසා දුක් විඳත් ඒ අහිංසක අම්මා තාත්තලට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ සංස්කාර ලෝකෙ ඉඳ දුන්නේ නෑ. බලන්න මේ සංස්කාර ලෝකය කොයිසා අසාධාරණද කියලා. අරසා දුක් විඳලා අපිව ලොකු මහත් කළත් අපි පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ සංස්කාර ලෝකයේ අම්මා තාත්තලා ඉඳ දුන්නේ නෑ. නමුත් පින්වතුනි, මේ සංස්කාර ලෝකයේ ඒ අම්මා තාත්තලට ඒසා අසාධාරණව සැලකුවත් ඒ අම්මා තාත්තා මොකද කළේ? ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා. භවයේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා. මොකටද? අනාගතේ අම්මලා තාත්තලා වෙලා තව දරුවන් ලෝකෙට බිහි කරන්න. පින්වතුනි, බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ සංස්කාර ලෝකයේ අම්මා තාත්තට ඉඩ දුන්නේ නැහැ. එහෙව් අසාධාරණ ලෝකයක් නැවත නැවත පෝෂණය කරන්න ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා. පින්වතුනි, යෝකයි අම්මලා තාත්තලාගේ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මෝහේ කතාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මේ අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධේ බියකරු භාවය දකිද්දී මම අදිෂ්ඨානයක් ඇති කරගෙන කියනවා, මම නුවණින් දකිනවා, මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධේ නීති යොමු කරනවා, මම නුවණින් දකිනවා සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැද්ද?
සංසාරයේ අම්බලා කී ලක්ෂයකට නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක මම දෙන්නේ නැද්ද? සංසාරයේ අම්බලා කී ලක්ෂයකගේ ලේ ටික කිරි කරලා මම බොන්නේ නැද්ද? සංසාරයේ මම අම්බල තාත්තල කී ලක්ෂයකගේ මේ දෑත්වල මගේ මුත්‍රා අසූචි තවරන්නේ නැද්ද? මෙතුණි අපිට පංච උපාදානස්කන්ධේ නිත යොමු කරන්නේ අම්මලා තාත්තලාට අපි දුන්න දුක් කන්දරාව මෙතුණි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට මම අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉන්නවා මං කියන ඔබටත් මේ අදිෂ්ඨානෙට එන්න කියලා. මොකද ඒ අදිෂ්ඨානය මේ බව ගමනේ නැවත කිසිම අම්ම කෙනෙකුට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැහැ. මේ බව ගමනේ නැවත කිසිම අම්ම කෙනෙකුට මාව නොවිඳිනා දුකක් විඳලා මේ ලෝකෙට බිහි කරන්න මම මේ දුක දෙන්නේ නැහැ. සංසාරයේ මම කිසිම අම්ම කෙනෙක්ගෙන් නැවත ලේ ටික කිරි කරලා බොන්නේ නැහැ. සංසාරයේ කිසිම අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දෑත්වල මගේ මුත්‍රා සූචි මම තවරන්නේ නැහැ. සංසාරයේ කිසිම තාත්තා කෙනෙක්ගේ දහඩිය සමේ මම නැවත ජීවත් වෙන්නේ නැහැ. ඉමුතුනි ඔතෙන්ට එන්න. ඔතෙන්ට එන්න. මේ සුන්දර රාත්‍රියේදී ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේ පරලව ජීවිතේ මුල් කරගෙන වර්ණයේ සැපේ බලය ප්‍රඥාව ප්‍රාර්ථනා කරන මේ සුන්දර රාත්‍රියේදී අදිෂ්ඨානෙට එන්න. මීට වඩා සුන්දර අදිෂ්ඨානයක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නැහැ. ඔය අදිෂ්ඨානෙට ඔබ එනකන් ඔබ මේ ශාසන අර්ථයන් ජීවිතේට එකතු කරගන්නෙත් නැහැ. මුතුනිවන් වියරු විසකුණු පංච උපාදානස්කන්ධ ලෝකයක් පසු කරගෙනයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ වියරු විසකුණු පංච උපාදානස්කන්ධ ලෝකය පසු කරගෙන ඉද්දී මුතුනි ඔබට මේ ලෝක ධාතුවේ තවත් විඳින්න සැපයක් නැහැ. තවත් විඳින්න සැපයක් නැහැ. අපි මොකද්ද මේ අල්ලන් ඉන්නේ? මොනවද අපි මේ ප්‍රාර්ථනා කරන්නේ? යකඩ ගොඩමල්, ගඩොල් ගොඩමල් ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම සක්විති රජ කෙනෙක් වෙලා ඉපදුන වෙලාවේ දඹදිව සක්විති රජ සුදර්ශන සක්විති රජුර වෙලා ඉපදෙනව දඹදිව සක්‍රදේවියන් දකින්නවා සුදර්ශන බෝධිසත්වයෝ දඹදිව පහ ඉපදුනා කියලා. සුදර්ශන බෝධිසත්වයන්ගේ පාරමී ශක්තිය ඉහළයි පින ඉහළයි. සක්‍රදේවියන් විස්කම් දෙවියන්ට අඬ ගහනවා විස්කම් මෙහෙට එන්න. අන සුදර්ශන සක්විති රජතුමා දඹදිව පහළ වෙලා එයාගේ පින ඉහළයි. එයාට මාලිගාවක් මවන්න කියනවා. එතුණි විස්කම් දෙවියෝ දඹදිවට ඇවිල්ලා මාලිගාවක් මවනවා බෝධිසත්වයින්ගේ පිනෙන්. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ මාලිගාවේ සෑම ගඩොලක්ම රත්තරන් වලින් හදලා තියෙන්නේ. මේ මාලිගාවේ සෑම කුළුණක්ම දියමන්ති වලින් හදලා තියෙන්නේ. මේ මාලිගාවේ බිමට අතුරුලා තියෙන මැණික් යම් මැස්සති පුරුෂේ උදෑසනක දහවලක රාත්‍රියක මේ මාලිගාව දෙස බලයිද ඌගේ දැස් නිලංකාර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රත්තරන් වල දියමන්ති වල මැණික් වල දිස්නට දැස් නිලංකාර වෙනවා. ආනන්ද මෙවැනි සුන්දර සංස්කාර මම ලැබුවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා ආනන්ද. ඒකම සංස්කාරයක්වත් දැම්මට අයිති නැහැ. මේ රත්තරන් වලින් මේ දියමන්තියෙන් මැණිකෙන් හැදුණු සංස්කාරات වෙනස් වුණා ආනන්ද. ධිමතුනි ඔබ අතීත පංච උපාදානස්කන්ධෙ නිතියොමු කරන්න. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ රණින් හදපු මාලිගාවල හිටපු අය. බල සංසාරේ රත්තරන් වලින් අදමු මාලිගා අයිතිකරුවෝ. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මැණික් ඔබවල දියමන්ති ඔබවල හදපු මාලිගාවල අයිතිකාරයෝ. ඔබලා සියලු සංස්කාරයෝ වෙනස් වුණා. සියලු සංස්කාරයෝ වෙනස් වුණා. නමුත් රත්තරන් වලින් හදපු මාලිගාවල හිටියන් සෑහුනේ නෑ. මැණික් වලින් දියමන්ති වලින් හදපු මාලිගාවල හිටියන් සෑහුනේ නෑ. අපි රණින් හදපු මාලිගාවල ඉඳලා
උසල් වඩලා සිල්පද බිඳලා අපි ආයිමත් උළු ගෙවල් වල ටකරන් ගෙවල් වල පොල්ලතු ගෙවල් වල එහෙම නැත්නම් කුරුළු කූඩේක එහෙම නැත්නම් තුඹසක අපි ආයිමත් ඉපදුනා වෙන සංස්කාර ලෝකය වෙන සංස්කාර ලෝකය ඒ නිසා පින්වතුනි ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ ඔබලා රණින් හදපු ගෙවල් වල මාලිගාවල හිටිය අය ඔබලා දියමන්ති වලින් මැණික් වලින් හදපු මාලිගාවල ජීවත් වෙච්ච අය ගඩොල් සංස්කාර ප්‍රාර්ථනා කරන්න එපා සිමෙන්ති සංස්කාර ප්‍රාර්ථනා කරන්න එපා යකඩ ගඩවල් ප්‍රාර්ථනා කරන්න එපා මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ උතුම් දහමයි බුදුරජාණන් වහන්සේ ඔබලාට කියලා දෙන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම අනුන් නිසා සංස්කාරයන් රැස් කරන්න එපා විවේචනය කළා කියලා බැන්න කියලා ගැහුවා කියලා රණ්ඩුනා කියලා චෝදනා කළා කියලා අනුන් නිසා නොදුවන කෙනෙක් වෙන්න අනුන් නිසා දුවන්න එපා ඔබ කොහොමද අනුන් නිසා නොදුවන්නේ ඔබ කොහොමද නැවතුන කෙනෙක් වෙන්නේ ලෝකෙට දුවන්න දෙන්න ලෝකේ තව කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට යනවා ලෝකේ නැවතීමක් නැහැ නිමාවක් නැහැ අනාගතේ බුදුරජාණන් වහන්සේලා තව ලක්ෂ ගානක් පහළ වෙනවා නැවතීමක් නැහැ නිමාවක් නැහැ අනාගතේ කල්ප විනාශයන් ලක්ෂ ගානක් සිද්ධ වෙනවා මුර්ග සංඥා ලක්ෂ ගානක් පින්තුමින් නැවතීමක් නැහැ නොනවතින ලෝකයට යන්න දෙන්න නොනවතින ලෝකයට යන්න දෙන්න ඔබ නවතින්න කොහොමද ඔබ නවතින්නේ දැක්කා කියන දැන නවතින්න ඔබ අකමැති දියක් දැක්කොත් දැක්කා ඉන්නහට යන්න එපා විතර්ක කරන්න එපා දැක්ක දේ තෘෂ්ණාවෙන් දෙක් කරන්න එපා පස්සේ නැගින් නවත්තන්න ඔබට ඇසුන දෙයක් ඔබ අකමැති දෙයක් ඇසුනොත් ඇසුනා කියන තැන නවතින්න ඇසුන දේ තෘෂ්ණාවෙන් දෙක් කරන්න එපා පස්සේ තෘෂ්ණාවෙන් දෙක් කරන්න එපා පින්තුනි ඇසුනා නවත්තන්න මට කවුරුහරි පිටිපස්සෙන් නම් බයිනවා මට ඇහෙනවා ඇසුනා ප්‍රශ්න ඉවරයි අනුන් නිසා දුවන්න එපා දුවන්න එපා අනුන් උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න අනුන්ගේ විවේචනය උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න අනුන්ගේ බැනුම උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න පින්තුනි අනුන් නිසා ඔබ දුවන්න එපා දැක්කොත් දැක්කා කියන තැන නවතින්න ඇසුනොත් ඇසුනා කියන තැන නවතින්න දැනුනොත් දැනුනා කියන තැන නවතින්න ඇසුන දැක්ක දැනුන දේ කුෂ්ණාවෙන් තෙත් කරන්න එපා මුගලන් මහෝත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයා පොරු අල්ලලා අතපය කුඩු කරලා පිටිනිවන් පානවා අර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා සද්දමනුසාරී ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ මේක හරි අපරාධයක් අපේ ප්‍රධාන ශ්‍රාවකයාගේ අතපය කුඩු කරලා අපවත් කළා රජතුමාට පැමිණිලි කරන්න මේ මිනී මරුවන්ට උපරිම දඬුවම දෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය මුගලන්ට පුංචි හෝ අසාධාරණයක් වෙලා නැහැ බලන්නකෝ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචි හෝ අසාධාරණයක් වෙලා නැහැ එයි ඔය මුගලන් මහරහතන් වහන්සේ සංසාරේ තමන්ගේ අසත්පුරුෂ බිරිඳගේ කීම අහලා තමන්ගේ අම්මා තාත්තගේ අතපය කුඩු කරලා ඔය විදියටම කැලේට දැම්මා අන්න බුදුරජාණන් වහන්සේගේ සම්මාදිට්ඨිය බලන්නකො බුදුරජාණන් වහන්සේගේ සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේගේ කර්මයේ කර්මඵල විශ්වාසය ප්‍රධාන ශ්‍රාවකයාගේ අතපය කුඩු කරලා අපවත් වෙලා නෑ කිසි අසාධාරණයක් වෙලා නෑ සුන්දර ධර්මයක් මේ දකින්නේ බුදුරජාණන් වහන්සේගේ දේවදත්ත ආමුදුරුව ගල පෙරලලා සිරිපතුල් තුවාල වෙලා රුධිරය ගලනවා බුදුරජාණන් වහන්සේ මොකද කළේ සුවපත් වේවා කියලා හිතුවා සුවපත් වේවා කියන චිත්තය සතර සතිපට්ඨානය තුල විසිරෙව්වා චිත්තානුපස්සනාව තුල විසිරෙව්වා ධම්මානුපස්සනාව තුල විසිරෙව්වා ඇයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්මව දන්නවා ගල පෙරළුවේ සිදුවත් ගල පෙරළුවේ දේවදත්ත හාමුදුරුව වුණත් පින්වතුනි දේවදත්තට ගල පෙරලන්න හිත සකස් වුණේ බුදුරජාණන් වහන්සේ සංසාරේ කළා වූ අකුසල් විපාකයක් නිසා අන්න සුන්දර ධර්ම කර්මයේ කර්මඵල විශ්වාසයේ සුන්දර සම්මා දිට්ඨිය අපි කවදාද දෙන්න එන්නේ හෘද සාක්ෂිට තට්ටු කරලා අහන්න අපි කවදාද දෙන්න එන්නේ
අපි ලෝකයක් එක්ක දුවනවා. ලෝකයක් එක්ක දුවලා ඔබට ලෝකය නිරෝධය කරන්න බැහැ. දුවන ලෝකය තුල නැවතුන කෙනෙක් වෙන්න, නැවතුන කෙනෙක් වෙන්න. ඔබ කොහොමද නැවතින්නේ? දැක්ක දේ දැක්කා කියන තැන නැවතින්න, ඇසුන දේ ඇසුනා කියන තැන නැවතින්න, දැනුන දේ දැනුනා කියන තැන නැවතින්න. ලෝකෙට දුවන්න දෙන්න ඔබ නැවතින්න. පින්තුනි සාදු කියන්න. දැන් අතහමාරය විලව තැගාලා ගන්නවා. තව තැගාලා ගන්නවා. දැන් අපි සුන්දර විදර්ශනාමය ධර්මයන් ශ්‍රවණය කරලා ඉන්න මොහොතේ මම බුදුරජාණන් වහන්සේගේ උපමාවක් ඔබට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම උපමාවක් කියනවා. දැන් හැමෝම බොහෝම සම්මා සමාධිමත් හිතෙන් පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් මෙතන වාඩි වෙලා ඉඳි. මෙතෙන්ට බොහෝම ශක්තිමත් පුරුෂයෙක් එනවා, මේ වේදිකාවට එනවා. මේ ශක්තිමත් පුරුෂයා සත්‍යවාදී කෙනෙක්. කවදාක්වත් එයා බොරුවක් නම් කියන්නේ නැහැ. කවදාක්වත් බොරුවක් කියන්නේ නැහැ. එයා කතා කළොත් කතා කරන්නේ සත්‍ය වචනයක්මයි. මේ සත්‍යවාදී වචන කතා කරන මේ මහත්තයා තියුණු වේගලක් අරගෙන මේ වේදිකාවට එනවා. තියුණු වේගලක් අරගෙන වේදිකාවට ඇවිල්ලා ඔබට කියනවා, මම මේ වේවැලෙන් දවසට 300ක් ගහනවා. ඒ කියන්නේ දවසට වේවැල් පාරවල් 300ක් ඔබට මං ගහනවා. දවසට වේවැල් පාරවල් 300ක් ගහලා අවුරුදු 300ක් මේ විදිහට මම මේ වේවැල් ගන්න. ඒ කියන්නේ 365 ඒවා 300ක්. දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් මං ඔබට මේ වේවැලෙන් ගහලා 300 අවුරුද්ද ගෙවුන වෙලාවේ මං ඔබට උතුම් සෝවාන් ඵලය ලබා දෙනවා. දැන් ඔබේ හෘද සාක්ෂිය තට්ටු කරන්න. ඔබේ හෘද සාක්ෂිය තට්ටු කරලා අහලා තට්ටු කරලා අහන්න ඔබේ පිළිතුර මොකද්ද කියලා. අර ශක්තිමත් පුරුෂය ඇත්ත කතා කරන මහත්තයා වේවැල් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා ඔබට කිව්වොත්, මම දවසට ඔබට වේවැල් පාරවල් 300ක් ගහනවා. අවුරුදු 300ක් මේ විදියට වේවැලෙන් ගහලා 300 වෙනි අවුරුද්ද ගෙවුන දවසේ මං ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා කියද්දී ඔබේ පිළිතුර මොකද්ද? ඔබ ඒක ගන්නමද ප්‍රතික්ෂේප කරනවද? ඔබේ හෘද සාක්ෂිය තට්ටු කරලා අහන්න. මං පිළිතුර කියන්නේ නැහැ. මං දන්න ඔබේ පිළිතුර මොකද්ද කියලා. ඔබ කවදාක්වත් ඒ දුක විඳලා සෝවාන් ඵලය ගන්න කැමති නැහැ පින්වතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පුරුෂයෙක් ඇත්ත කතා කරන පුරුෂයෙක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වොත් දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් මං ඔබට ගහලා 300 වෙනි අවුරුද්දේදී මං ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනේ ලාභයක්මයි ලාභයක්මයි, සාදු සාදු, ඒ දුක විඳලා සෝවාන් ඵලය ලබන්න. පින්වතුනි හොඳට හිතන්න, හොඳට හිතන්න. අනේ සාදු සාදු, ලාභයක්මයි ඒ අවුරුදු 300ම වේවැල් පාරවල් කාලා සෝවාන් ඵලය ලබන්න ලාභයක්මයි කියන්නේ. ඇයි පින්වතුනි? පින්වතුනි මම දෑස් දෙක පියාගෙන දකිනවා, මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ, මම සතර අපායෙන් මිදිලා නැහැ. මම මරණාසන්න මොහොතේ මගේ අකුසලයක් සිහියට නැගිලා, විනුදු සිල්පදයක් සිහියට නැගිලා මාව ගිහිල්ලා බල්ලෙක් වෙලා ඉපදුනා. ආත්ම භාව 500ක් මම බලුවේ. හොඳට තේරුම් ගන්න මේ. බුදුරජාණන් වහන්සේ ඇයි ලාභයි ලාභයි මේක ගන්න කියන්නේ ඇයි කියලා මම මේ පැහැදිලි කරලා දෙන්නේ. මම තිරිසන් කුලේ ඉපදිලා බල්ලෙක් වුණත් ආත්ම භාව 500ක් බලුවේ. ආත්ම භාව 500ක් ඈ. ආත්ම භාව 500දී ඒ බලු කුලේදී මොනසා අකුසල් කන්ද ඔහු රැස් කරයිද ඒ සතා? ආත්ම භාව 500ක් බලු කුලේ ඉපදිලා බලු කුලේ මිදෙන දාට යා මොකද දෙවියෙක් වෙනවද? අකුසල් නිසා මෙයා ගිහිල්ලා නැවත තිරිසන් කුලේ ඉපදෙනවා. එතන ආත්ම භාව 500ක්, එතන අකුසල් වඩලා වඩලා තව තිරිසන් කුලේ ඉපදෙනවා.
තවාත්ම භාව පන්සීයක් තිනතුළින් ගැලවිල්ලක් නැහැ. මෙහෙම ගිල්ල තිරිසන් කුලවල ආත්ම භාව පන්සීය පන්සීය ඉපදිලා නිර්වයත වැටිලා නිරයන් එකසිය තිස් දෙකක් පහු කරන්න කල්ප කොච්චරක්ද තිනතුළින් හිතන්න හිතන්න හිතන්න. අවීචියට වැටුනොත් මොනසා දුකක්ද? සංසාරි මංගවට මතක් කළා අවීචියේ දුක. පිමතුනි බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ අපිට පොඩ්ඩ වැරදුනත්, පිමතුනි අවසාන චුතිසිත වැරදුනත්, අසිතිසි දාණය පූජා කරපු මල්ලිකා විසව සෝවාන් වෙලා හිටියේ නෑ. වැටෙන්නේ පණු කුලේක සතියකට. අපි වැටුනත් බේරෙයිද? බේරෙන්නේ. ඉනිසා පිංහතුනි බුදුරජාණන් වහන්සේ උපමාව සර්ව සාධාන උපමාවක්. නමුත් අපි ඒකට බයයි. අපි හිතන්නේ ඇයි සංසාර බය නැතින්නේ? මේ යම් තැනකින් වැරදුනොත් මරණාසන්න මොහොතේ ලෝභ සිතක් ඇති වෙලා ප්‍රේත ලෝකෙට වැටුනොත්, දේශ සිතක් ඇති වෙලා යකෙක් යක්ෂණියක් වුණොත්, මෝහ සිතක් ඇති වෙලා තිරිසංසකෙක් වුණොත්, රාග සිතක් ඇති වෙලා තිරිසංසකෙක් වුණොත්, නිරයට වැටුනොත් කල්ප කෝටි ගානකින් ගොඩේමක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනේ ලාභයක්මයි ගන්න ඒ දුක විඳලා ගන්න. එන පින්වතුනි ඔබ දක්ෂ වෙන්න, ඔබ කැමති වෙන්න, ඔබ කැමති වෙන්න ඒ වේදන් පාරවල් 300 දුක විඳලා උතුම් සෝවාන් ඵලය ගන්න, උතුම් සෝවාන් ඵලය ගන්න. ඔබට හෙට පුළුවන්, හෙට ඉඳන් ඔබ ලෑස්ති නම් ඔබට පුළුවන් වේදන් පාරවල් 300 ගානේ කාලා පින්වතුනි උතුම් සෝවාන් ඵලය මේ ජීවිතේම ඔබට ලබා ගන්න. ඔබ මොකක්ද කරන්න ඕනේ? මම මෙතන වාඩි වුණ වෙලාවෙ ඉඳන් මම වේවැල් පාරවල් 100 ගානක් කෑවා. මං කොහොමද වේවැල් පාරවල් 100 ගානක් කෑවේ? එකම ලෝභ සිතකටවත් මං එන්න දුන්නේ නෑ. එකම දේශ සිතකටවත් මං එන්න දුන්නේ නෑ. එකම මෝහ සිතකට, එකම රාග සිතකට එන්න දුන්නේ නෑ. ඒ සෑම සිතක්ම මං චිත්තානුපස්සනාවෙන් අයින් කළ දැම්මා. පින්වතුනි මං එක රාග සිතක් චිත්තානුපස්සනාවෙන් අයින් කරද්දී මම එක වේවැල් පාරක් ආපු කෙනෙක්. මං එක ලෝභ සිතක් චිත්තානුපස්සනාවෙන් අයින් කරද්දී මං දෙවෙනි වේවැල් පාරක් ආපු කෙනෙක්. මං එක මෝහ සිතක් චිත්තානුපස්සනාවෙන් අයින් කරද්දී මං තුන්වෙනි වේවැල් පාරක් ආපු කෙනෙක්. මං එක දේශ සිතක් අයින් කරද්දී හතරවෙනි වේවැල් පාරක් ආපු කෙනෙක්. මෙතන වාඩි වෙච්ච මේ පැය හතර පුරාවට මම වේවැල් පාරවල් 100 ගානක් කාලා ඉන්නේ. ඒ නිසා ඔබ ලෑස්ති වෙන්න එක උදේ ඉඳන් බුදුරජාණන් වහන්සේගේ උපමාව ජීවිතයට එකතු කරගන්න. කොහොමද එකතු කරගන්නේ? හෙට උදේ ඉඳන් ඔබ තුල සකස් වෙන ලෝභ සිත ඉඩ දෙන්න එපා. ලෝභ සිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. එක වේවැල් පාරක් කෑම වෙනවා ඔබ. එක වේවැල් පාරක් කෑම වෙනවා ඔබට. හෙට උදේ ඉඳන් රාග සිතක් ඇති වුණත් ඒ රාග සිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. ඔබ දෙවෙනි වේවැල් පාර කෑම වෙනවා. ඔබට කේන්ති හිතක්, ද්වේෂ සිතක් ඇති වුණත් ඒක චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. ඔබ තුන්වෙනි වේවැල් පාර කෑම වෙනවා. ඉතින් ඔබ හිතන්නකෝ, ඔබ ඊයේ දවස ගන්න ලෝභ සිත් කොච්චර ඔබ තුල ඇති වුණාද? කේන්ති සිත් කොච්චර ඇති වුණාද? රාග සිත් කොච්චර ඇති වුණාද? මෝහ සිත් කොච්චර ඇති වුණාද? ඔබ මොකද කළේ? ඉඩ දුන්නා රාග සිතට, ඉඩ දුන්නා ද්වේෂ සිතට, ඉඩ දුන්නා කේන්තියට, ඉඩ දුන්නා ලෝභ සිතට, ඉඩ දුන්නා මෝහ සිතට, ඉඩ දුන්නා. වේවැල් පාරවල් දිගින් දිගටම මගහැරියා. බුදුරජාණන් වහන්සේ ඔබට වේවැල් පාර කන්න කියද්දී ඔබ මගහැරියා. එනිසා ඔබ දක්ෂ වෙන්න. ධර්මයේ ස්වකහාතයි, ධර්මයේ ස්වකහාතයි, ධර්මයේ සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ධර්මයේ සම්දිත්තිකයි. මේ ජීවිතයේ ඔබට ධර්මයේ දකින්න පුළුවන්. ධර්මයේ ඒහිපස්සිකයි. ධර්මයේ විවුර්තව බබලනවා. ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් තමා මතු කරගන්නවා, දරා ගන්නවා. පච්චත්තම් වේති දබ්බෝ. ඔබ බුදුරජාණන් වහන්සේට කීකරුණා, බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් ඔබ ධනවත්ද, කුලවත්ද, නිලවත්ද, දුප්පත්ද, නූගත්ද කියන කාරණේ අදාළ නැහැ. ඔබ තෙරුවන් සරණ පිහිටියානම්, තෙරුවන්ට කීකරුණා, මේ උතුම් ධර්මයේ උරුමයි, මේ උතුම් ධර්මයේ උරුමයි. එනිසා මේ උතුම් සත්‍යාතු ධර්මය
මේ සංදිිට්ටික අකාලික ධර්මය මේ ඒහි පස්සික ධර්මය ඇස් පනාපිට තියෙනවා. ඇස් පනාපිට ස්වක්කාත ගුණෙන් සරල ගුණෙන් ඒ සරල ගුණෙන් මේ ධර්මය මතු කරන්න. හෙටයි නම් ඔබට පුළුවන් වේවැල් පාරවල් තුසීයක් කන කෙනෙක් වෙන්න. හිඟතුරී ලෑස්ට වෙන්න එකයිදම් බුදුරජාණන් වහන්සේගේ උපමාව ජීවිතයට ගන්න. ලෝභසිතකට ඉඩ දෙන්න එපා. ලෝභසිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න බැරි නම් අදුම වශයෙන් පින්වතුනි ලෝභසිත අලෝභසිතක් කරගන්න. දේශිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න බැරි නම් දේශිත මෛත්‍රීසිතක් කරගන්න. මෝහසිත අමෝහසිතක් කරගන්න. රාගසිත විරාගීසිතක් කරගන්න. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න බැරි නම් පින්වතුනි එහෙම නැත්නම් ඔබට කවදාක්වත් මේ පංච උපාදානස්කන්ධ ලෝකේ නිරෝධය කරන්න බැහැ. මේ දුක නිරෝධය කරන්න බැහැ. අපි මොකක්ද කරන්නේ? අර දිව්‍ය කුමුට පර්වතයට වඩා මහා මලකඳන් ගොඩට තව තව මලකඳන් එකතු කරනවා. තව තවත් මලකඳන් එකතු කරනවා. අර මහා පොළව සුසාන භූමියක් අපි දෙපා තබාගෙන ඉන්න මේ සුසාන භූමිය තව තව මිනි අළු වලින් අපි පුරවනවා. ඒකයි අපේ එකම අපේ අරමුණු. ඒකයි එනිසා ඔබ දක්ෂ වෙන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු පින්වතුනි මේ සුන්දර වේවැල් උපමාව හෙට ඉඳන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. හෙට ඉඳන් ඔබ දක්ෂණම් දවසට වේවැල් පාරවල් 300ක් නෙමෙයි 100ක් හරි කන්න. බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. ඔබට සහතිකයක්. ඔබ මේ ජීවිතයේ ඇස් දෙක පියවෙන්න පෙර ආතුව මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා සාධකයක්. හොඳයි. පින්වතුනි, පින්වතුන් ආප්‍රමාණ සතුටපත් මේ මොහොතේ අපේ කෑගල්ල තපුවනේ ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේ, විවාද ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මම දැනුම් වට්ටයක්ගේ උන්වහන්සේවත් নমස්කාර පූර්වකව මම මේ අවස්ථාවේ පිළිගන්නවා. සාදු සාදු සාදු. පින්වතුනි, මේ සුන්දර පින්කම අපි සූදානම් කළේ අපේ ගෞරවනීය තපුවනේ නායක ස්වාමීන් වහන්සේලා මාතික මාතා සමිතිය පින්වතුන්ලා සියලු දෙනාම සූදානම් කළේ. අපි හැමෝටම සත්පුරුෂ භාවයෙන්, කල්යාණ මිත්‍ර භාවයෙන් අපිට මේ මඟ කියලා දුන්නේ අපේ ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේට පරලොව ජීවිතේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අතීතයේ අපවත් වී වදාළ ඒ අති ගෞරවනීය කුඩාවැල්ලේ වංගීස මහා නායකේ නායක ස්වාමීන් වහන්සේට පරලොව ජීවිතේ පින් අනුමෝදන් කරන්න. මම මේ මොහොතේ ධර්මය ඔබට දේශනා කරද්දී මම බොහොම නිහතමානීව මතක් කරනවා මේ උතුම් ධර්මයන් දේශනා කරන්න අපිට ගොඩාක් මට ගෞරවනීය අපේ කුඩාවැල්ල වංගීස නායක ස්වාමීන් වහන්සේ වගේම ගෞරවනීය චන්ද දොඩම්පාල චන්දසි නායක ස්වාමීන් වහන්සේලාගේ ආభాෂයන් ඒ තුලින් අපි ලැබුවා වූ අධ්‍යක්ෂී ගොඩාක් ශක්තියක්. මම අදටත් ඕනෙම ධර්මදේශනාන්තරි භාවිතා කරන වචනිය තමයි ගෝර කටුක භයානක සංසාර කියන වචනේ. මේ ගෝර කටුක භයානක සංසාරයෙන් එතර වෙනවා කියන වචනේ මම මගේ ජීවිතයට ගත්තේ අපේ ගෞරවනීය කුඩාවැල්ලේ වංගීස නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයේ තුල නිරතුරු උන්වහන්සේ ප්‍රකාශ කරපු වචනයක් තමයි මේ ගෝර කටුක භයානක සංසාරය කියන වචනේ මම ජීවිතයට එකතු කරගත්තේ ගෞරවනීය කුඩාවැල්ලේ වංගීස නම තරුණෙක් හැටියට පොයේ දවසට මෙතෙන්ට බණවන්න වෙලා තමයි මම මේ වචනේ මගේ ජීවිතයට එකතු කරගත්තේ. ඒ වගේම අපේ දොඩම්පාල චන්දසි මහා නායක ස්වාමීන් වහන්සේ මට මතකයි මම අවුරුදු 24 දී වගේ මුලින්ම මේ තපුවනේට ආවේ කුඩාවැල්ලේ වංගීස නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා දින පහක් මේ දේහයේ මේ මෙතන මේ මණ්ඩපේ තියලා ඒ අවසාන කටයුතු කළාට පස්සේ පොඩි ඒ අපවත් වීම මට ඉතාමත් දැඩිව දැනුණා. මොකද මම ඒ කාලේ බණ ඇහුවේ උන්වහන්සේගේ බණ තමයි මම කැමැත්තෙන් ඇහුවේ. උන්වහන්සේ අපවත් වෙලා හත් දවසේ දානිය වුණාට පස්සේ හත් දවසේ දවල් දාණයෙන් පස්සේ මම තපුවනේට ආවා. මම තපුවනේට ආවම එතකොට තපුවනේ නව නායක ස්වාමීන් වහන්සේ තමයි අපේ දොඩම්පාල චන්දසේ මහා නායක ස්වාමීන් වහන්සේ. මම තපුවනේට ඇවිල්ලා මම ස්වාමීන් වහන්සේ නමකින් ඇහුවා. ඒ ස්වාමීන් වහන්සේ දැන් නෑ. උන්වහන්සේ කොළොන්නාවේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මං හිතන්නේ සාසනීය නෑ දැන්.
උන්වහන්සේ තමයි මට මුණ ගැහුවේ. මම උන්වහන්සේට කිව්වා මට නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ඕනේ කියලා. ඒතර කිව්වා නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න මේ වෙලාවේ බෑ ඇයි කියලා. මං කිව්වා මං පැවිදි වෙන්නයි ආවේ මට මේ නවතින්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා කාර්යාලයට යන්න වෙන මාත්‍යාගෙන ඉන්න කියන්න. එතකොට ඒ කටයුතු කරයි කිව්වා මම මෙතන මේ උටි දාහන්ටේ ඇවිල්ලා මම නායක ස්වාමීන් වහන්සේ ළඟ දවස් 8ක් නැත්තම් 9ක් දසසිල් සමාදන් වෙලා භාවනා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම දවස් 8ක් 10ක් යනකොට මාතුල භාවනාව නෙමේ වැඩුනේ රාගසිත් වැඩුනේ. ඒ රාගසිත් වැඩෙද්දී මම නායක ස්වාමීන් වහන්සේට මතක් කළා නායක ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙලා කියන අදහස මගෙන් අයින් වුණා. ඒ නිසා මට ගෙදර යන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මම කිව්වාම නායක ස්වාමීන් වහන්සේ මට මතකයි කියනවා ඔබ යන්න කවදා හරි දවසක පැවිදි වෙන හිතක් ආවොත් තපුවණට ඉන්න කියලා. මම එදා දවස් 9 මං පැවිදි වෙන්න ආපු මම දවස් 9 මං ගියා. ඒ වගේම මට ওই දවස් 9 වෙච්ච ලස්සන සිදුවීම මතකයි. එතකොට තිබ්බේ පරණ දානශාලාව. ওই දානශාලාවනේ පරණ දානශාලාවක්. එතකොට අපේ මේ දමිත ස්වාමීන් වහන්සේලා ඔක්කොම තරුණ ස්වාමීන් වහන්සේලා. මම නායක ස්වාමීන් වහන්සේලා මෙහෙම තේරියට ඉන්නවා. මෙතන තව මමයි වයසක උපාසක මහත්තයෙකුයි තමයි දසසිල් දෙලා ඉන්නේ. මේකේ දස මේ භාවනා කරනවා. ඒතර අපි දෙන්නගේ මේසය තියෙන්නේ මේ පැත්තේ. නායක ස්වාමීන් වහන්සේට මේ පැත්තෙන් අපි දෙන්නගේ මේසය අපි දැන් උදේට දාණය ගන්නවා. උදේට දාණය අරගෙන ඉවරුණාට පස්සේ මම මගේ දේවල් අස් කරලා පඩික්කමක් හේදුවා. පඩික්කමක් දීලා තිබ්බාම නායක ස්වාමීන් වහන්සේ මට කිව්වා උපාසක මහත්තයෝ ඔයා දාණය අරගෙන ඔයාගේ පිඟාන විතරක් හොදලා යන්න වෙන කිසි දෙයක් අස් කරන්න ඕනේ නැහැ මෙතන අස් කර නැහැ ඉන්නවා කියලා. කවුද මේ කිව්වේ? නායක ස්වාමීන් වහන්සේ. මොකද උන්වහන්සේ ඉදිරියේ තමයි අපේ මේසෙ තියෙන්නේ. ඒතකොට මට පිඟ මං වරණ ටික ඔක්කොම අස් කළා. ඒ අස් කරනකම් බලාගෙන ඉඳලා නායක ස්වාමීන් වහන්සේ මට කිව්වා උපාසක මහත්තයෝ මීට පස්සේ ඔය කිසි දෙයක් අස් කරන්න ඕනේ නැහැ ඔයා වලදපු පිඟාන විතරක් හොදලා තියලා යන්න කියලා. දැන් මම නායක ස්වාමීන් වහන්සේට අවනත වෙන්න ඕනේ. මම දෙවෙනි දවසේ අර විදියට අරව ටික තියලා මම පිඟාන විතරක් සෝදලා මම යන්න මම ආව කුටියට. ඒ එනකොට අපේ ස්වාමීන් වහන්සේලාගෙන් කෙනෙක් කඩ ගහලා මට කිව්වා ඔයා කොහෙද යන්නේ? මම කිව්වා මම උන්වහන්සේ කිව්වා ඔයා කාපු තැන ඔයා අස්කල් යන්න කියලා. දැන් මාව හරි පැටලෙක පැටලුණා. නායක ස්වාමීන් වහන්සේ කිව්වා කියනවා මේතන මට අස් කරන්න ඔයා පිඟාන විතරක් හොදගෙන යන්න කියලා. ඒතර අන ස්වාමීන් වහන්සේ කියනවා නෑ මම යනකොට නෑ ඔයා මේක අස් කරලා යන්නට ඕගොල්ලෝ මේ වගේ අපිට කරන්න බෑ කියලා. දැන් උතන සුන්දර උපක්‍රමයක් තියෙනවා. නායක ස්වාමීන් වහන්සේගේ උත්තරීතර නායකත්වයේ මතු කරලා දෙන සුන්දර දැක්මක් එතන තියෙනවා. මොකක්ද මේ දැක්ම? උන්වහන්සේ මට එදා පිඟාන විතරක් හොදලා අනිත්‍ය වාස් කරන්න යන්න එපා කිව්වේයි මාව පැවිද්ද කෙරෙහි ඡන්දය ඇති කරන්න. මාව කොහොම හරි නතර කරගන්න. මට කොහොම හරි පැවිද්ද දෙන්න. නමුත් මට ඒ වෙලාවේ දැන්න දොස් කියපු ස්වාමීන් වහන්සේගේ දැක්ම තිබ්බේ නැහැ. මම මේකෙන් කියන්න හැදුවේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ශාසනය උදෙසා තරුණ භික්ෂුන් වහන්සේලා උදෙසා අලුතෙන් පැවිදිභාවයට පත්වෙන ස්වාමීන් වහන්සේලා උදෙසා කොයිසානම් උපක්‍රමශීලීව හැසිරුණාද කියන කාරණය. මම එදා ඒ උන්වහන්සේලා දැක්කා වූ ඒ උතුම් නායකත්ව ගුණෙන් නිසා මම පිටතැනක පැවිදි වුණා. මං නැවතත් තපෝවනයට ඇවිල්ලා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අතින් උපසම්පදා ලබා ගත්තා. ඒ නිසා අපේ භික්ෂු ජීවිතේ ආපසු හැරිලා බලද්දී ඒ අයෝමය චරිතයක් ඇටියෙද ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ රූපකාය මට මැනිලා පේනවා. කුඩා වැලි වංගීස නායක ස්වාමීන් වහන්සේගේ රූපකාය මැනිලා පේනවා. උන්වහන්සේලාගේ ධර්මයේ ශක්තිය ධර්මයේ ආභාෂය අපි අපේ ජීවිතේට මම විතරක් නෙමෙයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනා මේ ආභාෂය ලබා ගන්න. ඒ ආභාෂයන් ශාසන ශක්තිය උදෙසා ප්‍රයෝගී කරගන්න. ඒ නිසා එවන් උත්තරීතර එවන් පූර්වාදර්ශී අපිට ආදරය කරපු අපිට ගරු කරපු අපේ පැවිදි ජීවිතයේ
සාර්ථක කරගන්න ඒ සුන්දර අවවාදයන් අනුශාසනාවන් දීලා අපිට පැවිදි ජීවිතේ ශක්තියක් කරපු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමකගේ ගුණ සිහිපත් කරලා උන්වහන්සේලාට පරලොව ජීවිතෙන් කළ යුතු ශ්‍රේෂ්ඨ උපකාරය කරන්නයි මේ පින්කම සංවිධානය කළේ. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ අද උදේ ඉඳන් මම හිතන ගොඩාක් පින්කම් සිද්ධ කළා. ලේ දන් දීමේ ව්‍යාපාර, විදර්ශනාමය ධර්මදේශනා, දන්සල් ව්‍යාපාරය, දානමය පින්කම් මේ කරගත්තා වූ සෑම විදර්ශනාමය කුසල් ධර්මයක්. මේ උතුම් විදර්ශනාමය ධර්ම දානමය පිනක් මුලින්ම අපි අනුමෝදන් කරන්න ඕනේ තපෝවනේ අපේ ගෞරවනීය කෑගල්ල තපෝවනේ ඒ නායක ස්වාමීන් වහන්සේ වෙන ගෞරවනීය තපෝවනේ නිවාත අවසරයි ගෞරවනීය තපෝවනේ නිවාත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාර්ථකව සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ ගෝතම තපෝවනේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කරන ඒ ගෞරවනීය තපෝවනේ මිතබාණී ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ විදේශගතව ඇමරිකාවේ සිට මේ පින්කම් සඳහා වැඩම කොට වදාළ ගෞරවනීය තපෝවනේ සුතදර ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම ගෞරවනීය තපෝවනේ දමිත ස්වාමින් වහන්සේටත් ඒ වගේම අපේ කලදිය පුකුණ ගෞරවනීය නායක සද්දාජීවි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ පිරිවෙනේ පරිවෙනාධිපති අධ්‍යක්ෂක ගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේට ඒ වගේම අපේ රන්මුතුගල බුද්ධවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ වගේම අපේ ලක්ෂපාන සිරිපාද සුසීම ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට කුරින්දු විහාරයේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේලාට ගෞරවනීය පොඩි ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් ඒ වගේම උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු 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 සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වතුන්ලා සියලුම දෙනාට පින්වත් නුවණවරුන් මහත්වරුන් දුවදරුවන් මව්ගේ මාපියන් දැක බලා සතුටු වෙන සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට ඒ වගේම මාතික මාතා සමිතියේ පින්වත් මෑණිවරුන්ට පියවරුන්ට ඒ වගේම මේ පින්කම උදෙසා ධනෙන් ශ්‍රමයෙන් කාලයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලුම පින්වත් මහත්මා මහත්මීන්ටත් මෞදෙමාපියන්ටත් ඒ වගේම මේ දන්සල් පූජා කිරීමෙන් උපකාර කළා වූ සියලුම දෙනාටත් ඒ වගේම මේ අනුග්‍රහයන් දැක්වු දිවයින ආයතනයේ බුදුමඟපත්‍රයේ සියලුම පින්වතුන්ලාට උපකාරක ධර්මයන් සකස් කොට දුන් අනෙකුත් සියලුම පින්වතුන්ලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීමට මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා කල්පනා කරන මුලින්ම එයා අපේ අතීතයේ ඒ ගෞරවනීය කුඩාවැල්ලේ ගෞරවනීය නායක සබංගීස නායක ස්වාමින් වහන්සේගේ රුව ගුණ සිහියට නගා ගන්න ඒ වගේම නුවර තපුවනේ ගෞරවනීය තපුවනේ ගෞරවනීය සතිමන්ත ස්වාමින් වහන්සේගේ රුව ගුණ සිහියට නගා ගන්න ඒ වගේම තපුවනේ සේනාසන ශාඛාවල වැඩ ඉඳලා අපවත් දී වදාළ යම් ස්වාමින් වහන්සේ නමක් වේ නම් මේ සියලුම ස්වාමින් වහන්සේලාගේ රුව ගුණ සිහියට නගා ගන්න ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් සත්පුරුෂ භාවයෙන් අපි සියලු දෙනාටම මේ උතුම් ධර්මද මාර්ගය මේ උතුම් භාවනා මාර්ගය
අපිට මතු කරලා දුන්න සත්පුරුෂ භාවයෙන්, කල්යාණ මිත්‍ර භාවයෙන් අප්‍රමාණ භික්ෂූ පිරිසකට ඒ උතුම් මාර්ගයන් කියලා දුන්නේ ගෞරවණීය අපේ ආපුවත් වී වදාළ අමරපුර ශ්‍රී සං ඒ නිකායේ ප්‍රධාන නායක ප්‍රධාන උත්තරීතර මහා නායක දුරම්දගෝ වැඩ සිටි අතිගෞරවනීය දොඩම්පාල චන්දසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ රුවගුණ සිහියට නගා ගන්න, උන්වහන්සේ අපට කළා වූ උපකාරක ධර්මයන් සිහියට නගා ගන්න, ඒ වගේම මේ මොහොතේ අපි කරගත්තා වූ විදර්ශනාමය පින්කම් කුසල් ධර්මයන් සිහියට නගා ගන්න, සිහියට නගා ගන්න අපවත් වී වදාළ අපගේ ගෞරවනීය දොඩම්පාල චන්දසිරි මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම පින්වතුන්ලා නමින් මියගිය, ඒ වගේම මාතික මාතා සමිතියේ කටයුතු කරලා මිය පරලොව ගිය සියලුම මෑණිවරු පියවරුන්ගේ රුවගුණ සිහියට නගා ගන්න, පින්වතුන්ලාගේ නමින් මියගිය මව් දෙමාපියෝ සිහියට නගා ගන්න, සිහියට නගාගෙන කරගත්තා වූ පින්කම් සිහිපත් කරගෙන මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ගෞරවනීය උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේගේ පරලොව ජීවිතය වර්ණය සැපය බලය ප්‍රඥාව පිණිසම මේ විදර්ශනාමය පින් උත්තම ශක්තියක් වේවා කියලා ඉදම් මේ ඥාති නම් හෝතු ගාථාව ශබ්ද නදර කියන්න. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේ ශාක්‍ය, අල්පේ ශාක්‍ය, අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා, මේ ගම්බිම් සුරකින දෙවියෝ, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා, දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා, පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන තියෙන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත්වේවා, සෞභාග්‍යමත් භාවයට පත්වේවා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපේ ගෞරවනීය එතපුවනේ නිවාත ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නය නිදුක්ව නිරෝගීව ආරක්ෂා කෙරෙත්වා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය දෙවියෝ චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න. එත්තා වචාචං මේහි කියලා, එත්තා වචාචං මේහි සක්කදම් පුඤ්ඤසක්කදම් සබ්බේ දේවාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධා, එත්තා වචාචං සක්කදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධා, එත්තා වචාචං සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. අපත් සමග කියන ශබ්ද නගලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත් කුසලේන යන්ත සත්තං පදං සක්ඛෝ ජුත සූචෝ ච සුවචෝ චස්ස බුදුවනති මානී, සන්තුස්ස ගෝච සුබරෝ ච අප්පකිච්ඡෝ ච සල්ල උදෝ, සංකේන්ද්‍රියෝ ච නිපකෝ ච අප්ප ගබ්බෝ, කුලේසු අනෙම විද්දෝ න ච කුද්ධං සමාතේ, කිංචේන බින්නෝ හරේ උපමදෙයුන් සුඛිනෝ වා කේමිනෝ, සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා, යේතේති පාන භූතස්මි තථාවා කාවර අනවශේෂාති ගාවා, හේමාන්තා වා මජ්ඣිමාරස්ස කාමක තිත්තා වා හේවමත්තික්ඛා, ඒච දූරේ වසන්ති අවිදූරේ, භූතා වා සම්භවේ
සත්තා භවන්තු සුඛි සත්තා නතරෝ පරන්ති කුබ්බේත ඥාති මන්නේත පත්ත කිනම්පත්ති ව්‍යාලෝසනා පටිග ඥාන්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවංපි සද්ද භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තන්ත සද්ද ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝත තිරියන්ත අසංවාදං අවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයා යාවතස්ස විගද මිද්දෝ ඒකං සතින් අදිස්තෙය බ්‍රහ්ම මේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීල වාදස්ස නේන සම්පන්නෝ කාමේසු විනේය නෙහි ජාතු ගබ්බ සෙයං පුඤ්ඤරේහි තීයේතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සත්තය ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේතං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකේ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපා මොක්ඛෝ මංගලෝ පුරිසං සබෝ සුමනෝ තීරෝ රේවතෝ රති වන්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝම රස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක නාරදෝ අරසාරති පදුමොත්තරෝ සත්‍යසාරෝ සුමේදෝ අග්ග පුද්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සී අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සම්පතෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ සිකී සබ්බහිතෝ සත්තා දෙස්ස දුසුකරායිකෝ කපුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණංජවෝ කස්ස පෝසිරි සම්පන්නෝ ගෝතමෝ සාක්‍ය තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි තං අනුරක්කන්තු ආරෝගේන සුඛේන චාති ඒතේන සච්ච වච්චේන සොක්කිතේ හෝතු සබ්බදා ඒතේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේජය මංගලං සබ්බී තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ අවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ සදා සුත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්තේ භවන්තු තේ ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති මාත් සමග කියන්න කායේන වාචා චිච්චේන පමාදේන මයා කතං අච්චයං කම මේ පන්තේ ගුරි පන්නේ තථා කායේන වාචා චිච්චේන පමාදේන මයා කතං අච්චයං කම මේ
සන්දිිට්ටිකා කාලික කායේන වාචා චිච්චේන පමාදීන මයාත අච්චයංකමමි සංය සුපැටිවන්න අනුත්තර සාදුූ සාදුූසා මේ කරගත්තා උතුම් විදර්ශනාමය කුසල්ධර්මයන් පින්වතුල්ලා සියලූම දෙනාටත් අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම වන්දනීය මහා සංඝරත්නයටත් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍යධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදිහට නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන නිදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්‍යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. හොඳයි පින්වතුනි, මේ මොහොතේ මේ කරගත්තා වූ සෑම විදර්ශනාමය කුසල් ධර්මයක්ම මේ මොහොතේ සැත්කමක් කිරීමෙන් පසුව සුවය ලබමින් පසුවෙන ඒ ගෞරවනීය තපෝවනයේ සමිද්ධී ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ කරගත්තා වූ සෑම උතුම් විදර්ශනාමය කුසල් ධර්මයේ ශක්තියෙන් ඒ ගෞරවනීය සමිද්ධි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස මේ පින් හේතු වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ජීවිතයට බලපාන යම් අතීත කුසල් සංස්කාරයෝ තිබේ නම් මේ උතුම් විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ඒ අතීත කුසල් කුණී වෙලා බලාපොරොත්තු වෙන නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා කියලා සාදරයි.